හරිනම් සියලු දෙනාටම අයිබෝන් මේ බලපොතේ අපි අද පොඩි වෙනසක් කරමු. ඊට කලින් කතා කරලෙමුකෝ අදාල කාරණේ. මට කියන්න පුතේ අපි OS පාඩමේ රිවිෂන් එකට අදාළ ඔක්කොම ටික අවසන් කරා නේද? කෝ අදහස කියන්න ටක් ගාලා කියන්න අදහ ඔයිස් පාඩමේ තියරිකට අදා සොරි මේ රිවිෂන් එකට අදාළ ඔක්කොම ටික ඉවර කරා නේද? අවසෝදි කියන්න. ඒ ළමයිනේ කතා කරන්නකෝ. ඔකේ අපුතේ ආයි කියන්න. සෝදි. ඉවර කළා. ඔය උඩානේ. හරි, එතකොට දැන් අපිට වෙබ් පාඩමේ රිවිෂන් එකට එන්න තියෙන්නේ. හැබැයි වෙබ් පාඩමේ රිවිෂන් එකට ඇවිල්ලා ප්‍රශ්න සාකච්ඡා කරනකොට පුතේ අපිට සාකච්ඡා කරන්න වෙන්නේ අපි දැන්ට කතා කරලා තියෙන තියරිකට අදාළ ප්‍රශ්න විතරයිනේ. නේද? ඒ නිසා මම මේ වෙනසක් කරනවා කියලා කිව්වේ ඒක. අපි උදේවරුවේ ගමු මේ තියරි එක. අපිට තියරි එක ටිකක් වැඩියෙන් කතා කරන්න පුළුවන්. එතකොට ඒකේ බොහෝ කාරණා අවසන් කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි ගමු රිවිෂන් එකට. ඒක මම හිතනවා වඩා සාර්ථකයි කියලා. නැත්නම් අපි රිවිෂන් එකේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගත්තොත් අපිට යම් ප්‍රශ්න ප්‍රමාණයක් කතා කරන අතරේ යම් ප්‍රශ්න ප්‍රමාණයක් කතානකර අතාරින්න වෙනවා පුතේ. තේරුම්මන්නේ නැහැ නේද? හරි, ඒ නිසා අපි ඉස්සෙල්ලාම තියරි එක ගමු. ඊට පස්සේ අපි රිවිෂන් එකට යමු ඈ. හරි, දැන් එහෙනම් බලන්න අපි වෙබ් එකේ තියරි එකේ මේ ටියුට් එක 10 වෙනි ටියුට් එක මේක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේක අපි කතා කරා කොතෙන්ට වෙනකන්ද? මට කියන්න පුතේ වෙබ් එකේ තියරි එකේ අපි මේ ටියුට් එක ඉවර කරා නේද? වෙබ් එකේ තියරි පළවෙනි නෝට් එක අපි සම්පූර්ණ කරා නේද කිසුමානේ? සම්පූර්ණ කරානේ. හරි, එතකොට මේකේ ඔගොල්ලොන්ට මතක ඇති අර ඇන්කර් ටැග් එක නේ? අපි මෙන්න මේ විදිහේ ටැග් එකක් පාවිච්චි කරනවා මූලික වශයෙන් href කියලා කියන උපලක්ෂණේ නැත්නම් ඇට්‍රිබියුට් එකත් එක්ක. ඒ කියන්නේ ඇන්කර් කියන ටැග් එකක් පාවිච්චි කරනවා href කියලා කියන උපලක්ෂණයත් එක්ක. මේක අපි කතා කරා. මට කියන්න මූලික වශයෙන් ගත්තොත් එහෙම මේ ඇන්කර් ටැග් එක පාවිච්චි කරන්නේ මොකටද? මූලික වශයෙන් ගත්තොත් ඇන්කර් ටැග් එක පාවිච්චි කරන්නේ මොකටද? අකිල කියන්න ඔයම්. මූලික වශයෙන් ගත්තොත් එහෙම මේ ඇන්කර් කියන ටැග් එක අපි පාවිච්චි කරන්නේ මොකටද? මට තේරුන්නේ නැහැ. මූලික වශයෙන් පුතේ ඇන්කර් ටැග් එකේ මූලික අරමුණ. ලින්ක් කරන්න. හයිපර්ලින්ක්ස්. ඒ කියන්නේ අපිට වෙබ් පිටුවක අන්තර්ගතයක් මොකක් හරි පදනම් කරගෙන ඒක ටෙක්ස්ට් එකක් වෙන්න පුළුවන්, පින්තූරයක් වෙන්න පුළුවන්, මොකක් හරි බටන් එකක් වෙන්න පුළුවන්. පදනම් කරගෙන ඒකත් එක්ක තව දෙයක් ලින්ක් කරන්න තමයි අපි සාමාන්‍යයෙන් ඇන්කර් ටැග් එක පාවිච්චි කරන්නේ. ඒත් අපි එකම වෙබ්සයිට් එකේ පිටු කිහිපයකට යනවා නම් නේ, එක සයිට් එකම වෙබ්සයිට් එකේ එක පිටුවක ඉඳලා තව පිටුවකට යනවා නම් දැන් අන්න උදාහරණ කරලා දෙනවා ලක්ෂිත කොයිද හයිපර්ලින්ක් කියලා. එතකොට මේකේ මේ ඇන්කර් ටැග් එක පාවිච්චි කරන්නේ මොකටද? ලින්ක් කරන්න නැත්නම් හයිපර්ලින්ක්ස් හදන්න. ඒක අපි කතා කරා. හැබැයි අපි ඊට පස්සේ කිව්වා නෝට් එකේ ඒක මම දාලා නැහැ. මට මතක විදිහට. ඔව්, ඒක මම දාලා නැහැ.
නමුත් මම කිව්වා ඔයගලන්ට අනේ දාලා තිනවා 23 වෙනි පිටුවේ දාලා තිනවා මේ ඇන්කර් ටැග් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා මොකටද ඔඩියෝ වීඩියෝ වගේ දේවල් ලින්ක් කරන්නත් ඇන්කර් ටැග් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා මොකටද ඔඩියෝ සහ වීඩියෝ වගේ දේවල් ලින්ක් කරන්නත් හරි පැහැදිලිද හැබැයි පුතේ මම ගිසුමානේ ඔයගලන්ට එක පෙන්නුවා ඒක වර්තමානයේ භාවිතා කරන බ්‍රවුසර්ස් එක වැඩ කරන්නේ නැහැ කියලා. ඒක අපි තේරුම් ගන්න ඕනි. දැන් වර්තමානයේ අපි භාවිතා කරන HTML version එක 5.0. HTML 5 නැත්නම් 5.0 කියලා අපි කියනවා. මේ තියෙන්නේ වර්තමානයේ අපි භාවිතා කරන HTML version එක. දැන් HTML කියලා කියන පුතේ software එකක් නොවුනට මේ language එකක් ක්‍රමානුකූලව කාලෙන් කාලට නවීකරණය කරගෙන ඉස්සරහට එනවා. ඒ එනකොට HTML වලට අලුතෙන් එකතු වෙච්ච ටැග්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් අවුරුදු 10කට 15කට කලින් HTML ගත්තාම ඒ දවස්වල HTML අපි දැක්ක ටැග්ස් වලට අමතරව වර්තමාන වෙනකොට අලුත් ටැග්ස් මේකට එක්ක අහුවෙලා තියෙනවා. ඒ ටැග්ස් එක අලුත් ප්‍රොපර්ටිස් අවිලා තියෙනවා. හරිද? රයිට් එතකොට මේ HTML 5.0 වලට අදාළ ගන්න මේ තත්වයන් සපෝට් කරන්නේ අලුත් බ්‍රවුසර්ස් වලට සහ අලුත් බ්‍රවුසර්ස් වලින් පරණ සමහර දේවල් සපෝට් කරන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් තමයි අපි එක ගිසුමානේ බැලුවා. මොකද ඒ ඇන්කර් කියන ටැග් එක පාවිච්චි කරලා ඔඩියෝ වීඩියෝ ලින්ක් කරන්න බෑ. ඒක අපි ගිසුමානේ දැක්කා. ප්‍රායෝගිකවත් දැක්කා. හැබැයි ඔයගලට එක්සෑම් ප්‍රශ්න කතා කරනකොට තේරෙයි මට මතක විදිහට 2012 13 වගේ අවුරුද්දක් වගේ තමයි මතක තියෙන්නේ. ඔය ඇන්කර් ටැග් එක භාවිතා කරලා සින්දුවක් ප්ලේ වෙන්න ලින්ක් එකක් හැදීමට අදාළ කරන විධානයක් තියෙනවා නැත්නම් ප්‍රකාශනයක් තියෙනවා. ඒ ප්‍රකාශනය අපි උත්තරයකට හරිය විදිහට ගන්නවා. මොකද ඒ කාලේ එක වැඩ කරා. හැබැයි දැන් ඒක වැඩ කරන්නේ නැහැ. හරි? ඒ නිසා වර්තමානයේ අපිට papers වලට ඒ වගේ දේවල් එන්න දෙන ඉඩකඩ අඩුයි. රයිට්? මොකද හේතුව? වර්තමානයේ භාවිතා කරන browsers වලට, يعني browsers උත් දැන් අපි පාවිච්චි කරනේ අලුත් වෙලා නැත්නම් නවීකරණය වෙලා නැති update වෙලා නැතිනේ. ඒ browsers වලට support කරන්නේ නැහැ උදේ ඔය පරණ tags. හරි ද නෝට් එකේ ඔය තියෙන එක වැරදි නෑ හරි අපි මේ කතා කරන නෝට් එකේ පළවෙනි නෝට් එකේ 23 වෙනි පිටුවේ HTML ශ්‍රව්‍ය දෘශ්‍ය පසරු කියන එක යටතේ මම ඇන්කර් ටැග් එක පාවිච්චි කරලා MP3 song එකක් එහෙම නැත්නම් ඔඩියෝ එකක් link කරන ප්‍රකාශනයක් ලියලා තියෙනවා මම ඒවට තියාගෙන ආවේ ඒ ප්‍රකාශනය වර්තමානයේ භාවිත කරන browsers වල වැඩ කරන්නේ නැහැ කියන කාරණේ හරි ඒක වැඩ කරන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ ඕක ටැග් එකක් විදිහට නොතිවිච්ච හෝ වැරදි එකක් කියන එක නෙවෙයි. ওই දේ ක්‍රියාත්මක වුණා. හැබැයි පරණ බ්‍රවුසර්ස් වල. හරිද? එහෙනම් අපි පාස් පේපර්ස් වගේ දේවල් කරනකොට ඔය අපිට අහුවෙනවා ඈ. හරි? ඒ කාලෙට ගැලපෙන විදිහට යොදපු එහෙම ප්‍රශ්න අපිට අහුවෙනවා. ඒත් ඒවට අදාළ අපි උත්තර තෝරගන්නකොට ওই දැනුම අපිට වැදගත් වෙනවා ඈ. හරි. ඒක වර්තමානයේ ඔක වැඩ කරන්නේ නැහැ. ඔයගලන්ට එතන උගන්වන්න තියෙන කාරණා කීපයක් තියෙනවා. ඔයගලන්ට මතක ඇති අපි ගෙසුමානේ ඔය හයිපර්ලින්ක් යටතේම කතා කරා මොනවද? ලින්ක්ස් වර්ග 3ක් තියෙනවා කියලා. ලින්ක්ස් වර්ග 3ක් නෝට් එකේ 20 වෙනි පිටුවේ. ලින්ක්ස් වර්ග 3ක් තියෙනවා කියලා අපි කතා කරා. එකක් තමයි බාහිර සම්බන්ධක, අනිත් එක අන්තර් සම්බන්ධක, අනිත් එක තමයි ජාලතරණ සම්බන්ධක නැත්නම් නැවිගේෂන් links කියන එක. ඒතර බාහිර සම්බන්ධක කියලා කියන්නේ සම්බන්ධතාවය හදන වෙබ් පිටුවේ සිට වෙනත් වෙබ් අඩවියක හෝ ඒ වෙබ් අඩවියේම හෝ තවත් පිටුවකට ගමන් කිරීම. එතකොට අපි දන්නවා link එකක් ඇතුළත් වෙන්නේ පුතේ පිටුවක් ඇතුළට. ඒ පිටුව ඇතුළට ඇතුළත් වෙන link එක හරහා ගමන් කරන්නේ ඒ පිටුවේම තව කොටසකට නෙමෙයි වෙනත් පිටුවකට. ඒ වෙනත් පිටුව ඒ වෙබ් අඩවියේම තව පිටුවක් වෙන්නත් පුළුවන් හරියට නියම් එකම පොතේ තව පිටුවක් වගේ එහෙම නැත්නම් වෙනත් වෙබ් අඩවියක පිටුවක් වෙන්නත් පුළුවන් අන්න ඒ විදිහට link එක ඇතුළත් වෙන පිටුව නොවන වෙනත් පිටුවකට ගමන් කිරීම සඳහා අපි ඇති කරන links වලට නැත්නම් hyperlinks වලට නැත්නම් අධිසම්බන්ධක වලට අපි කියනවා මොකද බාහිර සම්බන්ධක නැත්නම් external links කියලා එතනදී අපි ඒක පාවිච්චි කරන ආකාරය ගැන කතා කරා නේ එකම වෙබ් අඩවිය නම් අපිට http://// එහෙම දාන්න ඕනේ නෑ නේ වසම් නාමය විතරක් දාලා page එක දැම්මම ඇති නමුත් වෙනම site එක නම් සම්පූර්ණ URL එකම ලියන්න ඕනි ඒ ටික අපි ගිහින් සමාන කතා කරා
ඒ වගේම ජාලතරණ සම්බන්ධක කියන එකත් අපි කතා කරා. ජාලතරණ සම්බන්ධක කියන එක දැන් වර්තමාන නම් පාවිච්චි වෙන්නේ නැහැ වැඩිය. ඒකදී අපි කරන්නේ මොකද්ද? එකම වෙබ් පිටුවේ ඇතුලේ links කිහිපයක් දාලා ඒ links හරහා පිටු open කරගන්නවා. ඒක තමයි පැරණියෝ තිබිච්ච ක්‍රමය. ටිකක් පැරණි ක්‍රමයක් ඕක. ඒ කියන්නේ එකම වෙබ් පිටුවේ ඇතුලේ links කිහිපයක් දාලා ඒ links හරහා අපි පිටු මේ විවෘත කරගන්නවා. ඒක නවීනව පාවිච්චි කරන්නත් බැරි කමක් නැහැ. හරි, ඒකට අපි කිව්වා ජාලතරණ සම්බන්ධක කියලා. හැබැයි මේ වෙලාවේ අපි කතා කරේ නැහැ මොකද්ද? සහ නෝට් එකේ මම දීලත් නැහැ ඒක. අර දෙවෙනි ආකාරය මොකද්ද? අන්තර් සම්බන්ධක ඉන්ටර්නල් ලින්ක්ස් කියන එක. හරි, දැන් මොකටද මේක පැහැදිලි කරන්න හැදුවේ? ඔය ඉන්ටර්නල් ලින්ක් එකක් කියලා කියන්නේ මොකද්ද කියන එකයි, ඒක කොහොමද ගොඩනගන්නේ කියන එකයි. අගන්න. එතකොට අපි අලුත් නෝට් එකට යන්න කලින් ඒ කාරණා ටික කතා කරලා ඉන්න ඕනි. ඒක ඉන්ටර්නල් ලින්ක් එකක් කියලා කියන්නේ මොකදේ? වෙබ් පිටුවක් ඇතුලේ තියෙන ලින්ක් එකක් හරහා ඒ පිටුවේ ඇතුලේ තියෙනම තවත් කොටසකට ගමන් කිරීම. ඔයගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. විශේෂම විස්තරාත්මක අන්තර්ගතයන් අඩංගු වෙබ් පිටුවල දැන් වෙබ් පිටුව මෙහෙම තියෙනවා. පල්ලෙහාට. හැබැයි අපේ ස්ක්‍රීන් එකේ පේන්නේ මේ කොටස විතරයි කියලා හිතන්නකො මේ ටික තමයි ස්ක්‍රීන් එකේ පේන්නේ. පිටුව පල්ලෙහාට තියෙනවා. එතකොට මෙහි මොකක් හරි හෙඩින්යක් වගේ මොකක් හරි කියලා හිතන්නකෝ. අපි තමයි ABC කියන. මේක ලින්ක් එකක්. මේක ක්ලික් කරපු හැටිය මීට අදාළ දේ තියෙනවා මේ පිටුවේ යට. එතන අපි ස්ක්‍රෝල් කරලා කියන්නේ මේක කරකෝ උඩට පල්ලෙහාට යන්න ඕනේ නැහැ. මේක ක්ලික් කරපු හැටිය ටග් ගාලා මේ page එක කරගල මෙතෙන්ට එනවා. හරිද? අන්නේ ඒ තත්ත්වයට තමයි අපි කියන්නේ internal links නැත්තම් අභ්‍යන්තර සම්බන්ධක කියලා. ඒ කියන්නේ එකම පිටුවේ contents අන්තර්ගතයන් link කරලා තියෙනවා. එකම පිටුවේ. හරි. ජාලතර සම්බන්ධක කියන්නේ එහෙම නෙමෙයි. එකම පිටුවේ links කිහිපයක් තියෙනවා. ඒ links හරහා වෙනත් පිටු open කරන්න පුළුවන්. හරි. ඒක තමයි ජාලතර සම්බන්ධක කියලා කියන්නේ. ඊගාවට බාහිර සම්බන්ධක කියලා කියන්නේ කෙලින්ම පිටුවේ link එකක් තියෙනවා. click කරපුවාම වෙන පිටුවකට යනවා. හරි. ඒක ඒ site එකේ වෙන්නත් පුළුවන්. වෙන site එකේ වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි පොඩ්ඩක් බලමු දෙ ඔය ඉන්ටර්නල් ලින්ක්ස් වලට අදාළ කරන කාරණා බලන්න. මම සුපුරුදු ආකාරයෙන් ගන්නම් ස්ක්‍රීන් එකට මේක. බලා ගන්න. රයිට්. එතකොට මේ තියෙන page එක හරි web page එකට අදාළ කරන HTML code එක right අපි මේක පොඩ්ඩක් සයිඩ් එකෙන් තියාගෙන page එක open කරමුකෝ. මම Google Chrome එකෙන් open කරනවා. හරි. දැන් තියෙන අරුබුදේ තමයි අකුරු size එකනේ. මම පුතේ අකුරු පේන්නේ නැති හින්දා මේකට දාන්නම් body එක ඇතුලේ පොඩි tag එකක් දාන්නම්. font size සමානයි අපි තුම 6 කියන. හරි.
රයිට්. දැන් ඔයාලා පේනවා බලාගන්න දැන් මේක තියෙන්නේ ඔයාලා පේනවා මේ පේජ් එකේ මේ යටට තියෙන විස්තරය. හරි යට විස්තරයක් තියෙනවා. ඒක ඔයාලා පේනවා මේ පේජ් එක ගොඩක් නැත්නම් ටිකක් උසයි කියන එක. ඊගොල්ලෝ ඔයාලා පේනවා මෙන්න මෙතන තියෙනවා lesson 1, lesson 2, lesson 3 සහ lesson 4 කියලා links හතරක්. හරි ඔය දම් පාටින් තියෙන්නේ මම කලින් ක්ලික් කරලා يعني මේ page එක හදලා test කරපුවා වගේ තියෙන්නේ. හරි දැන් ඔයාලා දන්නවා සාමාන්‍ය මේ link එක මේ nil පාටින් පෙන්නලා තියෙන්නේ ක්ලික් කරන්න කලින් තත්වය නේ. හරි දැන් මම මේක ක්ලික් කරන්නකො මේ link බාර link 3 කියන්නේ ක්ලික් කරා මොකද වෙන්නේ කියලා. මේ ක්ලික් කරපුවා අපි ගෙනින අපතෙන්ද නේ link 3 කියන එකට අදාළ කරන අන්තර්ගතය අපිට screen එකේ ගන්නට place කරලා පෙන්නනවා. හරි පැහැදිලිද? අපි link 4 කියන එක ගත්තොත් එහෙම අපිට ඒක පෙන්වනවා. හරි එතකොට right දැන් මෙන්න මේ වගේ එකකට අපි කියනවා මොකක්ද? අභ්‍යන්තර සම්බන්ධක කියලා. හරි අභ්‍යන්තර සම්බන්ධක වලින් කියන්නේ මොකද්ද? අපිට page එකේ උඩ හෝ කිසියම් තැනක හෝ මේ වගේ links දාලා තියන්න පුළුවන්. ඒ links සරහා මේ පිටුවේම තවත් තැනකට ගමන් කරන්න පුළුවන්. එනිසා ඒ පිටුවේම තවත් තැනක් නිසා එකට කියනවා මොකක්ද? අභ්‍යන්තර සම්බන්ධක කියලා. හරි right එතකොට ඒකට අදාළ HTML කෝඩ් එකක් පොඩ්ඩක් කතා කරොත් මේ තියෙන කෝඩ් එක. හරි කෝඩ් එකේ අන්තර්ගතයේ මත බය වෙන්න එපා. හරි ඒ අන්තර්ගතයේ ලියන්න පුළුවන් ආකාර හතරටම ලියලා තියෙනවා. ආකාර කීපයකටම ලියලා තියෙනවා. හරි බලාගන්න ඉස්සෙල්ලාම මේක මොකද්ද කරලා තියෙනවා? ඔයාලට පුතේ මේක පේනව නේද? මේ බෝඩ් එකේ කෝඩ් එක පේනවද? ඔව්. බලන්න දැන් මේකේ මම මේ ෆොන්ට් සයිස් 6 කියලා දැම්මේ මේක පේන්නේ නැති හින්දා ඩිෆෝල්ට් ෆොන්ට් එක පොඩ්ඩක් පොඩියට නෙන්නේ. ඒ නිසා right මෙන්න පුතේ මේ links ටික තමයි මේ හදලා තියෙන්නේ. මේ තියෙන්නේ anchor tags හතරක් තියෙනවා. පේනවද? ඒ anchor tag හතර පදනම් කරන් තමයි මේ links හතර හදලා තියෙන්නේ. හරි කොහොමද ඒක හදලා තියෙන්නේ බලන්න. දැන් මේකේ කියනවා මෙන්න මෙහෙම. ahref අර මූලික தත්ත්වය. ahref මේක කොහොමද anchor tag එකේ එනවනේ. නේ? ahref කියලා දාලා සමානයි මේක පුතේ attribute එක උපලක්ෂණය මේක තමයි value එක. value එකට දාලා තියෙනවා ඔයාලට පේනවා inverted comma ඇතුලේ lesson 1 කියන එක hash mark එකක් එක්ක. හරි hash mark එක දාලා දිනවා lesson 1 කියන එක ආගන්න. එතකොට මේ lesson 1 කියන එක කෙනා තමයි link කරන්නේ. හරි කා හරහා? මෙන්න මෙයා හරහා. දැන් ඔයගොල්ලන්ට මතක ඇති මෙන්න මේ වුදේ හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. දැන් අපි මම මෙතන පෙන්නන්නම්කො. මොකක් කරි ටැග් එකක් ගත්තා කියලා හිතන්නකො. හරි අපි ඒ කියන එකම ගමු. මොකක් කරි ටැග් එකක් අරගත්තාම ටැග් එකට අදාළව අභ්‍යන්තරේ ලියන්න ඕන කියලා කියනවා. මේක තමයි ටැග් මේ ඒ ටැග් එකේ ආරම්භය. ඊගාට අපි දන්නවා සාමාන්‍යයෙන් බොහෝ ටැග්ස් වලට ක්ලෝසින් ටැග් එකක් තියෙනවනේ. මේ තමයි ක්ලෝසින් ටැග් එක. ඊගාට මෙන්න මේ අතර යෙදෙනවා යම් දෙයක් සමහර ටැග්ස් වල. හරි සමහර නේ බොහෝ ටැග්ස් වල යෙදෙනවා. දැන් පැරග්‍රාෆ් ටැග් එකක් නම් පැරග්‍රාෆ් එක. හෙඩින් එකක් නම් හෙඩින් එක. නේ? පැහැදිලිද? ඊගාට ඇන්කර් ටැග් එක නම් ඊට අදාළ දෙයක්. එතකොට මට කියන්න පුතේ මෙන්න මේක මොකද්ද? මෙන්න මේකට මොකද්ද අපි කිව්වේ? අපි HTML වල ආරම්භයේදී මොකක් කතා කරා? ඔය අවයවයට අපි මොකක් කියලාද කිව්වේ? tags start tag එක සහ end tag එක නැත්නම් open tag එක සහ close tag එක අතරේ යෙදෙන මෙන්න මේකට මොකද්ද කියන්නේ? ආරම්භක සහ මොකද්ද? element content. element content එක අන්න හරි. element content එක. ඒ කියන්නේ මේ tags හරහා ස්ක්‍රීන් එකේ නිරූපණය කරන දේ මොකක්ද කියන එක. element content එක කියලා කියන්නේ මොනවද? එතන මේකේ element එක කියන්නේ මොකේද? element එක කියලා කියන්නේ element content එක තමයි මේ තියෙන්නේ. හරියටම හරි. මේ තියෙන්නේ element content එක. content කියලා කියන්නේ පුතේ අඩංගුව කියන එකනේ. ඒක ඔක තමයි ස්ක්‍රීන් එකේ නිරූපණය වෙන්නේ. පෙන්වන්නේ. බලන්න මේක element එක මොකක්ද? ඒ අන්න හරි. ඒ tag එකේ සඳහන්
ඇැකගේ කාරයට අදාළ අවයවේ තමයි ඉලවන්ට එක් කරගන්න මේ දමත ඉලවන්ට මේ ඉලවන්ට එතුළ මෙතන දානක් නොද ඇට්‍රියස් ප්‍රපටස් කියල තින ඇට්‍රියස් ඉටස එකට වැලියු සාදේශ කරන්න හොමන යන්නේ හරි ඒනම් ඔගන්න තේරෙන් දෝනි මේ හයිපලින්ක එකේ ලෙසන් වන් කියල කියන්න මොකක්ද මට කතාල කියන්න මේ ඇන්කටැක්්කට අදාළ මේ ප්‍රකාශනයේ මඟහන්නේ ලෙසන් වන් කියලා කියන්න පුතේ මොකක්ද ඉලවන් කටෙන්ට් එක ලෙසන් වන් කියලා කියන්න ඉලවන් කටෙට් එකෙන ඔය ඇන්කටැක්්කට සාපේක්ෂෝ නැත ඇන්කටැක්්කට අදාළ ප්‍රකාශනයට සාපේක්ෂව ඉලමන් වන් සරි සරි ලෙසන් වන් කියනක තමා ස්ක්‍රීන් එක පෙන්න්නන්නේ මේ තියන්නේ එක ලෙසන් වන් මේක තම මේ තියන මෙන්න මේක තම මේ තියන්න ලෙසන් 2 තමා මේ තියෙන්නේ ලෙසන් 3 තමා මේ තියෙන්නේ ලෙසන් 4 තමා මේ තියෙන්නේ එතකොට මෙන්න මේ හතර දිනාට තමයි ලින්ක් එක හතර දිනාට හතර දිනාව තමයි ලින්ක් කරන්නේ නැත්නම් හතර දිනාව තමයි දැන් අපි කොහොමද කියලා සිංහල වචන පාවිච්චි කරන්නේ මේ ඔය හතර දිනා හරහා තමයි ලින්ක් එක ක්‍රියාත්මක කරන්නේ අහම කියමු ඔය හතර දිනා හරහා තමයි ලින්ක් එක ක්‍රියාත්මක කරන්නේ එතකොට මෙයත් එක්ක ලින්ක් වෙනවා මෙයා මෙයත් එක්ක ලින්ක් වෙනවා මෙයා මෙයත් එක්ක ලින්ක් වෙනවා මෙයා මෙයත් එක්ක ලින්ක් වෙනවා හරි එතකොට ස්ක්‍රීන් එක තුල පැවතිය යුතු අවයවය තමයි මේ තියෙන්නේ ඒ අවයවය මත ලින්ක් වෙන එක්කෙනා තමයි මේ ඔකනම් තේ සාමාන්‍යයෙන් අපි මේ ඇන්කර් ටැග් එක පාවිච්චි කරනකොට කොහොමද කරන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අපි මෙහෙම කරන්නේ අපි ලියනවා ඇන්කර් ටැග් එක දාලා a href සමානයි මෙතන www ඔය ටික ඔක්කොම ලියාගෙන ගිහින් ඒක අවසන් කරලා අපි කියනවා මොකද්ද මෙහෙම දාන්න පුතේ click here ඔන්න ඇන්කර් ටැග් close කරා එතන අපිට screen එකේ පෙන්වන්නේ මොකද්ද screen එකේ පෙන්වන්නේ අපිට මොකද්ද මේ click here කියන එක screen එකේ පෙන්වන්නේ click here කියන එක ඒක තමයි element content එක તો click here කියන එක screen එකේ පෙන්වනවා නිල් පාටින් underline කරලා ඒක click කරපුවාම මේ page එකට යනවා විතර මෙන්න මෙයා මත මෙයාව link වෙනවා ඒ වගේ තමයි මෙයා මත මෙයාව link වෙනවා දැන් පැහැදිලිද කියන එක right එතකොට මම මේ පොඩ්ඩක් මම මතක් කරා මේකේ ස්වභාවය මට එකපාරට මේක සමහරවිට තේරුම් ගන්න අමාරු වෙනවා හරි ප්‍රශ්න මොනවද තියෙනවා නම් ඊට පස්සේ අහන්න හරි එහෙනම් පුතේ අපි links හතර මේ හදලා තියෙන්නේ එතන ගන්න පේනවා මේ font size 1 කිව්වා අමතර මම දැම්මේ දැන් අකුරු ලොකුරු පෙන්නන්න ඕනේ හින්දා එතකොට මේ තියෙන්නේ මොනවද anchor tags හතරක් යටතේ links හතරක් හදලා තියෙනවා එතන හැම anchor tag එකක් අවසානයේ පුතේ ඒක close කරලා අපි break tag එකක් දාලා තිනවා br එකක් සාමාන්‍යයෙන් අපි දන්නවා සමහර html tags වලට closing tag එකක් නැහැ closing tag එකක් නැති tags භාවිත කරනකොට අපි භාවිත කරන්නේ නිකම් මේ tag එකේ නමින් නෙමෙයි නම දාලා backslash mark එක දානවා කොහොම දාන්නත් පුළුවන් නැත්තම් මෙහෙම දාන්නත් පුළුවන් මෙහෙම දැම්මත් වැරදි නෑ නමුත් ගොඩාක් වෙලාවට දාන්නේ උදේ මේ ක්‍රමය ඒක browser එකේ තේරුම් ගන්න ලේසි හරි එතන මොකටද මේ br දැම්මේ ඒ පේරියෙන් පස්සේ අයි br දැම්මේ br tag එක මොකද කරන්නේ කො ඡේද වෙන් කරනවා නෙමෙයි පේලි වෙන් කරනවා පේලි කියන්නේ පේලි වෙන් කරනවා කියන එක පුතේ අපි කියන්නේ පේලි කඩනවා ඡේද කැඩීම කියලා එකක් html වල නැතයි හරි ඒ කියන්නේ paragraph break කියලා එකක් පුතේ html නෑ html වල තියෙන්නේ මොකද්ද line break පේලි කඩනවා හරි ඒ කියන්නේ ඔයගොල්ලන්ට සමහරට structured paper එකට ඔවා ලියන් දෙන්න පුළුවන් ඒතකොට බැරි වෙලාව ඡේද වෙන් කිරීම හෝ දා උත්තරේ ගොඩක් හොඳයි පුතේ ඡේද වෙන් කිරීම හෝ ඡේද කැඩීම කියලා ලිව්වොත් ලකුණු දෙන්නේ නැහැ හරි ඉතින් අපි කියන්න ඕනේ මොකද්ද පේලි වෙන් කිරීම පේලි කැඩීම line break හරි එතන එකෙන් කියන්නේ මොකද්ද මේ anchor tag එකට අදාළ මෙන්න මේ element content එකේ link එක හදලා ඊගාට දෙවෙනි anchor tag එකට අදාළ මේ element content එකට link එක හදනකොට ඒක එන්න ඕනේ ඊගාව පේලියට කියන එක නැත්නම් ඔය හතර වෙන්නේ පුතේ එක පේලියට මෙහෙම lesson 1 lesson 2 lesson 3 lesson 4 කියලා එකම පේරියට එන්නේ. එහෙම එකම පේරියට ගන්න ඕයි නම් break කරන්න එපා. දැන් තේරුම් ගන්න මේ කාරණේ
අපි පුතේ කෝඩ් එක ලියනකොට මෙහෙම එක යට එක ලිව්වට කෝඩ් එක ලියනකොට එක යට එක ලිව්වට ක්‍රියාත්මක වෙනකොට මේක තනි පෙළි පෙන්වන්නේ හරි පැහැදිලිද එතකොට ඒක පේජ් වලට වෙන් කරන්න ඕනේ තමයි මේ BR ටැග් එක දැම්මේ ඔන්න ඒ කාරණේ හරි මෙතන BR එකක් දාලා තිනවා his page එකක් ගන්න ඕනේ දැමෙ හරි දැන් break කරපුවාම ඒ line එකත් break වෙනවා ඒක his page එකක් එනවා දැන් මෙතන මේ his තිබ්බට මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ Python ඇතුලේදී Python කියලා කියන්නේ white spaces discard කරනවා white spaces කියලා කියන්නේ his අවකාශයන් මොකද කරන්නේ එයා ඒවා නොසලකා හරිනවා ඒ කියන්නේ දැන් අපි උදාහරණ ගත්තොත් මේ හිතන්නකො මෙතන මම මවුස් පොයින්ට් එක දාලා ඔන්න ඔබ එන්ටර් කරා ඔන්න දැන් මේක පල්ලෙහාට ගත්තා හරිද රයිට් දැන් මේක සේව් කරලා රීෆ්‍රෙෂ් කරන්න බලන්න නේ එතකොට මේ ස්පේස් එක මෙතන හිටනවා නේ හරි එතකොට අපිට එහෙම අවකාශයන් පේජ් එක තුලට ලබා ගන්න ඕයි නම් ඒක කරන්න ඕනි විධාන හරහා ඈ එහෙම නැත්නම් නිකම්ම කරන්න බෑ හරි රයිට් සහන් ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න මේ ලින්ක් එක හදලා තියෙන විදිය මේවා එයි කියලා නම් හිතන්න බෑ පුතේ හැබැයි දැනගෙන ඉන්න එකේ වැදගත්කමක් තියෙනවා සමහර විට ස්ට්‍රක්චර් පේපර් එකට දීලා හිස්තම් පුරවන්න වගේ ආවොත් සමහර කෝඩ් එකක් දීලා පේපර් එකේ කෝඩ් එකක් දීලා ඒ කෝඩ් එක සම්බන්ධව ප්‍රශ්න ඇහුවොත් ඔයගොල්ලෝ මේක දැනගෙන ඉඳීම වැදගත් වෙන්න පුළුවන් ඔයගලන්ට ස්වාධීනව හිතලා මේ වගේ දයක් ලියන්න නම් එක්සෑම් එකට එන්නේ නෑ හරි රයිට් දැන් එතකොට ඔන්නේ කාරණේ හරි එහෙනම් ඇන්කර් ටැග් හතර හරහා ලින්ක්ස් හතරක් ඇදුවා ඒ ලින්ක්ස් හතර ලෙසන් 1 ලෙසන් 2 ලෙසන් 3 ලෙසන් 4 කියන 11 කන්ටෙන්ට්ස් හතරට තමයි ගොඩ නැගෙන්නේ හතර යට තමයි ගොඩ නැගෙන්නේ ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා පුතේ මෙන්න මේක මේ තියෙන්නේ ඒ ඒ මෙයත් එක්ක මෙයා ලින්ක් කරන ආකාරය තමයි මේ තියෙන්නේ ඒ කියන්නේ පුතේ දැන් මේක ක්ලික් කරපුවා මේ ලෙසන් 1 කියලා කියන්නේ මෙතන තියෙන එකනේ මේක ක්ලික් කරපුවාම පෙන්වන්න ඕනි මොකද්ද මෙන්න මේක පෙන්වන්න දෙපැයි මෙන්න මෙයා කවුද කියන එක තමයි මේ පෙන්වලා තියෙන්නේ හරි හරි නිකන් දැන් මෙතන අපි www කියලා දැම්මොත් මේක වෙබ් page එකක් නේ නේ ඒතරේ වෙබ් page එකේ වෙනම හදලා තියෙන්න දෙපැයි එතෙන්ට යන්න නම් අන්න ඒ වගේ මේ පිටු ඇතුලේම අන්තර්ගතයේ තමයි මේ හදලා තියෙන්නේ තියෙන්නේ ඒක ඒක කරන ක්‍රම කීපයක් තියෙනවා හරි මේ තියෙන්නේ එකක් ගන්න විදිහ තමයි එක ක්‍රමයක් මේක. ඇන්කර් ටැග් එකම දාලා ID කියන උපලක්ෂණය නැත්නම් ඇට්‍රිබියුට් එක පාවිච්චි කරනවා. ID සමානයි lesson 1 මේ දී. මෙන්න මේ lesson 1 කියන තමයි මේ දී. හරි. පැහැදිලිද? එතකොට ඒකේ 11 කන්ට් එක තමයි introduction of lesson 1 කියලා කියන එකයි මේ paragraph එකයි. ඔන්න එතකොට ඒක ඉවරයි. මේ තියෙන්නේ lesson 1 එකට අදාළ එකයි. මේකත් එක මේ හතර. හරි එතන paragraph tag එකක් පාවිච්චි කරොත් අපි දන්නවා අනිවාර්යයෙන්ම line space එකක් automatically එනවා මේ මේ paragraph හතරින් දා උතේ මේ line space එකක් automatically ඇවිල්ලා තින්නේ ඒක වෙන කොලක් වන්න බෑ ඒකට අපි break එක දාලා line space ගන්න ඕනේ නැහැ හරි right එතකොට මෙතන break එකෙන් කරේ මේ his තැන ගන්න එක හරි ඊට පස්සේ මේ paragraph නිසා paragraph එක සාමාන්‍යයෙන් ඉහළින් සහ පහළින් දෙකම පුතේ space එනවා මේ paragraph එක නිසා මේ තිස් තැනක් එනවා මෙහෙත් එනවා මේක නිසා මෙහෙත් එනවා මෙහෙත් එනවා ඔය විදිහට ප්‍රමාණිකුල පල්ලයට යනවා හරි එහෙනම් දැන් ක්‍රමය අල්ල ගන්න මේ දෙන එක ක්‍රමයක් මොකද්ද ක්‍රමේ A ID කියලා දාලා මෙන්න මෙයාව මෙතනට දානවා lesson 1 කියන නම මෙතන ගන්නවා එතකොට ID සමානයි කියලා lesson 1 එක මේක තමයි value එක එතකොට ඒක link කරනකොට දාන්නේ hash mark එකත් එක්ක lesson 1 කියලා මේ lesson 1 කියලා කියන්නේ මේ වෙලාවේ නම ඒක වෙන නමක් වෙන්න පුළුවන් ඔය දින එක ක්‍රමයක් ඊට පස්සේ break tags දෙකක් දාලා තිනවා මම මේක උඩට ගන්නම් මේ break tag දෙක නිසා spaces දෙකක් යනවා මෙතන මේ වැඩි space එකකින් තියෙන එකයි හරි right ඊට පස්සේ බලන්න I lesson 2 ඒ විදිහටම link කරලා තිනවා හරි ඊට පස්සේ පුතේ lesson 3 එක link කරලා තියෙන්නේ පොඩ්ඩක් වෙනස් ක්‍රමයකටනේ ආ sorry lesson 2 එක කරලා තියෙන්නේ වෙනස් ක්‍රමයකටනේ ඒක වෙනම division එකක් ඉදලා තියෙන පේනවා div tag එක මේකේ අවසාන අපි ඉගෙන ගන්නවා මේක වෙනම section එකක් ඉදලා තියෙනවා මේ තව ක්‍රමයක්
කියන්නේ අපිට මේ අභ්‍යන්තර සම්බන්ධක හදනකොට ඇතුලේ සම්බන්ධ විය යුතු කොටස ඇන්කර් ටැග් එක හරහා මෙහෙම දෙන්නත් පුළුවන් ID කියලා දාලා ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ ඔක්කොම ටික මම මෙතන අරන් තිනවා. div එක යටතේ දෙන්නත් පුළුවන්. හරි? දෙන විදිහ එකයි. ඒක ටැග් එක වෙනස් වෙනවා. එයා නෝ ක්ලෝසින් එක වෙනස් වෙනවා. ඊට පස්සේ තියෙනවා paragraph එක යටතේ දෙන්නත් පුළුවන්. paragraph ID සමානයි කියලා එහෙම දෙන්නත් පුළුවන්. attribute එක ID මයි. ඊගාට අපිට දුන්නේ නැහැ කිව්වක ආටිකල් කියන ටැග් එක යටතේ. මේ ආටිකල් කියලා කියන අලුතෙන් අපට ටැග් එකක්. ඉස්සර දෙවිච් එකක් නෙමෙයි. හරි එතකොට මේ lessons sorry sections 4 හරි ඒ කියන්නේ මේ links 4 යටතේ link වන sections 4 ගොඩනගලා තියෙන්නේ හතර ආකාරයකට. ඒතර මේ එක web page එක ඇතුලේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න අය ආකාර හතරම. පැහැදිලිද? ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඈ. හරි. දැන් මම මෙන්න web page එක තියෙනවා මේක ලියා ගන්න. මොකද්ද note එකේ උතර නම් ඉඩක් නැහැ. ගන්න පුතේ අලුත් note එක. අලුත් note එක ගන්න මේක. HTML වල දෙවෙනි කොටස. මේක CSS උත් තියෙනවා. ඒකෙන්ද 24 වෙනි පිටුවට 24 25 26 27 පිටු හතරම his. මේ අලුත් note එකේ 24 වෙනි පිටුවේ ඔබල මාතෘකාවක් දාගන්න අභ්‍යන්තර සම්බන්ධක ඒ කියන්නේ internal links අභ්‍යන්තර සම්බන්ධක internal links කියලා දාලා ඔබ ලියනවා. මම මේ හරියට ආවට පස්සේ මේ නැවත මේක ස්ක්‍රෝල් කරලා ඔප්පු ගන්නම් ඈ. ඉක්මනට උතේ page එක ලියාගන්න. අභ්‍යන්තර සම්බන්ධක කියලා ඔය ටික ලියාගන්න. හරිද පුතේ මේ ටික? මේරේ නවන පේන්නේ නැද්ද මෙතන ලියුවා නේද? කියන්න කතා කරලා කියන්නකො ලිව්වද කියලා. පේජ් එකේ අවසාන ටික ලියා ගන්න. උඩට කැරකුන්නේ නැහැ නේද? හරි නේද? අකිල හරි නේද? හරි. ලියා ගන්න පුළුවන් උඩ ටික රඩින් ගියේ නැහැ නේ? නැහැ නේ. ලියා ගන්න. ලියාගෙන ඔක පස්සේ හොඳට ප්‍රැක්ටිස් කරන්න නිකන් අර මම කියන්නේ මේ වගේ දෙයක් ඔයගලන්ට තනිව ලියන්න આવත් නම් මහල යන්න මේක නෑ. නමුත් ඔය වගේ දේවල් නම් එන්නේ නෑ පුතේ. හැබැයි ඉතින් ස්ට්‍රක්චර්ඩ් වගේ එකකට හිස්තම් පුරන්න වගේ එකකට එන්න බැරි කමක් නෑ. රයිට්. එහෙනම් ඔය අපි කතා කරේ ගියසුමානේ කතා කරපු සම්බන්ධක වලටම අදාළ තවත් පොඩි කාරණයක් ඈ. හරි. ඊට පස්සේ බලන්න. අපි මේ පළවෙනි ටියුට් එකේ අභ්‍යාස ටිකක් දුන්නා.
එක්කෙනෙක් නම් මගෙන් අහලක් තිබුණා එක කාරණයක්. මම ඒකට මම පොඩ්ඩක් පහුවෙලා ඒක දැක්කේ. මම ඔයගලට කියලා දෙනවා ප්‍රයිවට් මැසේජස් දාන්න එපා. ගොඩක් වෙලාට ඒක දකින්නේ හම්බෙන්නේ නැහැ කියලා. කියන්නේ ගෲප් එකට දැම්මොත් නම් ඒකට අගාලා බැලෙනවා. කොහොම හරි මම ඒකට ප්‍රතිචාරයක් දැක්කුවා. මේ හරි මට කියන්න පුතේ 17 වෙනි වෙබ් පේජ් එක, කියන්නේ පළවෙනි නෝට් එකේ, අපේ මේ මේ පළවෙනි නෝට් එකේ 26 වෙනි පිටුවේ අභ්‍යාසයක් තියෙනවා වෙබ් පේජ් 17 කියන එක. ඒක කරාද? 17 වෙනි වෙබ් පේජ් එකට අදාළ වගුව, සම්පූර්ණ වගුවක් තියෙන්නේ. එතකොට මේ වගුව හරහා ඔයාලන්ට හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඔය රෝස් පෑන් සහ කොල්ස් පෑන් කියලා කියන කාරණා දෙක, නැත්නම් ඒ ක්‍රියාකාරකම් දෙක. ඒ කියන්නේ රෝස් එකතු එකට එකතු කිරීම සහ කොලම්ස් එකට එකතු කිරීම. අකිල කියනවා කරා කියලා. හරියට වෙනවද පුතේ? අකිල. ඒක නිසා මෙතන මේ පොටුවක් මේ මෙතන පොටු දෙයක් තියෙනවානේ මේ පොඩක් අර ඉන්පුට් වල නිය විදාව. ඒ කියන්නේ පුතේ? මේ ඒක ඉන්නේ පොඩි මේ හිත තියෙන පොටුවක් මේ වැඩිපුර එනවා මේ එනකට මේ හදන විදියක් නැහැ සර්. පොඩක් බලන්න පුළුවන් නම් දාන්න. කොතනද පුතේ ඔය කියන්නේ? අර එක්ස්පර්ට් කියලා තියෙන්නේ. මටත් දැනගන්න උවමනා තිබුණේ. සදීප කිම්මානාන්නෙත් ඒකලු ඒක තමයි දැහැව්වේ. හරි ඒක තමයි පුතේ. දැන් ඔකේ කාරණේ ඇත්තටම මේකයි. දැන් අපිට HTML වල 1.5ම දෙන්න බෑ. තේරුණානේ? එතන ඔකට යන්න ඕනේ වෙනම ක්‍රමවලින්. එතකොට දැන් අපි මොකද්ද මේක හරහා ඉගෙන ගන්නවා. එතකොට මොකද්ද? HTML වල ඔය කොල්ස් පෑන් සහ රෝස් පෑන් ගමන් කරවිය හැකි දුර. එතකොට ඔයගන්ට දැන් මේක හදන්න try කරනකොට මොකද වෙන්නේ? මම ඒක ඔතන දැම්මෙත් ඒකයි. මේක හදන්න try කරනකොට rose pen cols pen හොඳට practice. මොකද ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්නේ මොකද්ද? මේ tute එකේ තියෙන වගුව නිර්මාණය වීමට අදාළ කොහොමද code එක ලියන්නේ? ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ. එතකොට ඒක ඔළුවේ තියාගෙන code එක ලියනවා, නැත්නම් type කරනවා, බලනවා, ආයි වෙනස් කරනවා, type කරනවානේ. ඔහොම 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 ගියාම මොකද වෙන්නේ? ඔව් ටික දුරක් යනකොට මේ මේ කාරණා ටික හොඳටම ප්‍රැක්ටිස් වෙනවා. ඒක ගොඩක් වැදගත් ඈ. මේක ඇත්තම කතන්දරය මොකද්ද? ඔයගන්ට හොඳට බැලුවොත් පේනවා. මෙන්න මෙතන මේ Tuesday කියලා කියන අන්තර්ගතයත් සහිතව තියෙන row එකේ, ඒක row එකක් නෙමෙයි rows 3ක්. හරි? මෙහෙම ගන්නකො. දැන් මේකේ Tuesday කියලා කියන අන්තර්ගතයත් එක්ක තියෙන මෙන්න මේ ගත්තාම ගන්න පේනවා මෙතන තියෙනවා රෝස් 3ක්. හරි මෙතන සෙල් 3ක්, කොටු 3ක් තියෙනවා කියලා කියන පුතේ පේලි 3ක් තියෙනවා. එතකොට මෙන්න මේ කොටුව හැදෙන්නේ රෝස් පෑන් එක යටතේ 3ක් එකට එකතු කරලා. ඒ කියන්නේ පේලි 3ක් එකට එකතු කරලා තමයි මේ කොටුව හදන්නේ. හරි ඊට පස්සේ මේක සාමාන්‍ය ඩේටා 3ක් විදිහට යනවා. හරි ඊට පස්සේ මේ පැත්තේ තව ඩේටා 3ක් තියෙනවා. මේක ඊගාට වැදගත්ම කාරණේ තමයි මෙහා පැත්තේ ටොපික්ස් ටික ගත්තාම මේක බෙදෙන්න පුතේ මෙහෙම හරි මැදි. අකිල ඔක නේද ප්‍රශ්නේ? සදීපත් කියලා කියනවා. ඔක නේද ප්‍රශ්නේ? ඔව්. එතකොට දැන් මේකේ අපි මොකක්ද මේ මේ සාමාන්‍ය රෝ එකක් විදිහට ගත්තොත් එහෙම මෙහෙම නේද එන්නේ? අර හරි මැදින් මැද බෙදලා යන්නේ නැහැ නේ. අපිට HTML ටේබල් එකට පුතේ එහෙම හරි මැදින් බෙදන්න බෑ. මොකද අනිවාර්යෙන් අපිට HTML ටේබල් එකක නිර්මාණය කරන්න පුළුවන් පේලි සහ තීරුනේ. හරිද? පේලියක් ගත්තාම මේ තියෙන පේලියක්. මේ තියෙන තව පේලියක්, මේක තව පේලියක්. පේලි තුනක් නේ. ඒතර මේක මෙහෙම මැදින් තියනවා කියලා කියන්නේ ඒකේ තේරුම මොකද්ද? හරි එතකොට මේ කොටුව
මේ පේලියට මේ පේලියට විතරක් අයිතිත් නෑ මේ පේලියට විතරක් අයිතිත් නෑ එහෙම එකක් පවතින්න බෑ හරි රයිට් ඒක අහු වෙනව ඔයගලන්ට වැඩේ කරගෙන ගියා ඒතර අර කියනවා වගේ 1.5 වගේ එහෙම ඒක පේලියක උස එහෙම දෙන්න බෑ හරි රයිට් එතකොට මොකද්ද කියන්න තියෙන්නේ එහෙනම් ඔව් මේක ඉරෙහිම තිබුණට කමක් නෑ ඔගොල්ලෝ මෙන්න මේ විදිහට එන්න විදිහට නිර්මාණය කරගන්න අවුලක් නෑ අර වගේ එකට යනවා නම් පුතේ CSS වලට ගිහිල්ලා ටිකක් දඟලන්න ඕනි ඈ හරි එච්චර දුර අපි යන්න ඕනේ නෑ ගියා කියලා ප්‍රශ්නකුත් නෑ මම මේ කිව්වේ ඔයගලන්ට ඒකේ தত্ত্বය හරි මම අනිත් පැත්තට පේන්න මේක පොඩ්ඩක් බලන්නම් අකිල කමන්නා එක දාලා තියන්න මට මම බලන්නම් හරි බලමු අපි බලමු. එතකොට මේ තියෙන පුතේ ඒකේ output එක. technique එක අල්ලගමු අපි. දැනට මේව ඇවිල්ලා නැහැ. දැන් මේකේ කලහකී ආකාර නම් අපිට යෝජනා කරගන්න පුළුවන් කීපයක්. දැන් මම මේ කියාගෙන ආවේ ඔය අතර අරත් අහන්නේ මෙන්න මේ කාරණේ. මෙන්න මෙතනින් මේ ගානට මේක මේ තුන් දෙනා මැදින් බැදිලා මෙහෙම ඉන්නේ නැහැ. ඒ නිසා දැන් මෙතන මමත් කරන් තියෙන්නේ මේ දෙක මේකට එකතු කරලා එකක් විදියට සහ මේක එකක් විදියට අර විදියට ගන්න බෑ. හරිද? එතකොට දැන් මේකේ තව පොඩි අඩුපාඩුවක් තියෙනවා ගන්න පේනවා. මෙන්න මේ ටොපික් එක යටතේ මේවා තියෙන්නේ පුතේ සෙල් එකේ සෙන්ටර් වෙලානේ. දැන් මෙන්න මේ අන්තර්ගතයන් ඔටෝමැටිකලි සෙල් එකේ සෙන්ටර් වෙලාම එනවා. හරිද? ඒ සෙන්ටර් වෙලාම එන්නේ ඇයි? මට අගල උත්තර දෙන්න. අපි මේ අන්තර්ගතයන් සෙන්ටර් කරන්න, කියන්නේ සෙල් එකේ තිරස්ව මෙහෙම හරියට මැදට ගේන්න කියලා කියන්න ඕනේ නැහැ. ඔටෝමැටිකලි සෙන්ටර් වෙනවා. හේතුව කියන්න මට අගල. අකිල හේතු කියන්නේ නැත්නම් සදීප කියන්නේ හේතු ටික්මන් වෙලා ගන්න එපා උපලගේ නාමයෙන් සර් නෑ මම අහන්නේ ඒක ඔටෝ සෙන්ටර් වෙලා ඉන්නේ ඇයි ස්ටැගේ ඈ මට මොන කැලේ එන්නේ නැහැ පුතේ ඊස් ස්ටැගේ ඉන්නේ ඔව් ටී ඔයගේ එකෝ වෙනා මොකද එකෝ වෙන්නේ TH ටැග් එක යොදන හින්දා ඒ කියන්නේ ටේබල් හෙඩින් හින්දා මේ වගේ මේ බෝල්ඩ් වෙලා තියෙන පොඩ්ඩක් මේ ඒක මම වගුවේ දීලා තින්නෙත් එහෙමයි ඒක බෝල්ඩ් කරලා හරි එතකොට මේ 8 PM එකයි AD ගණන් සෙන්ටර් කරලා තියෙන්නේ ඒක හෙඩින් එකක් නෙමෙයි මේක අපි හෙඩින් එක අයින් කරන්න ඕනි මේක
සෙන්ට වෙලා තියෙන්නේ අපි ඒක සෙන්ට කරන්න ඕනි. මම කියාගෙන ආවේ මේ දේවල් ඔක්කොම හෙඩින්ග්ස් නිසා පුතේ ඔටෝමැටිකලි සෙල් එකට සෙන්ට වෙලාම එනවා. සෙල් එක කියලා කියන්නේ කොටුවට. හරි? එහෙම නැති ඒවා නොම ඩේටා විදිහට දාපුවා තමයි මේ තියෙන්නේ. මේවා ටේබල් ඩේටා. TD ටැග් එකක් තමයි දාලා තියෙන්නේ. එතකොට මේවා සෙන්ට කරන එක අපි විධානයක් ලියලම කරන්න ඕන. හරි? බලමු අපි. එතකොට දැන් මේකේ හරි? මෙන්න මේක මේ 8යි 5යි මේක ටේබල් හෙඩින් එකක් නෙමෙයි ඒක එන්න ඕනි ටේබල් data එකක් විදිහට TD මේකත් TD ඈ අපිට මේකත් TD නැත්නම් ඒක bold වෙලානේ ඉන්නේ එතකොට ඔයගලන්ට පෙනෙයි අනු මම save කරලා මෙන්න මෙතන එක ඔය කියන්නේ මේක රිෆ්‍රෙෂ් කරපුවාම ඔයගලට පේනවා ඒ data දෙකත් මේ පැත්තට පැන්නානේ. එතන මේ හැම එකක්ම සෙන්ටර් කරන්න පුතේ අනිවාර්යයෙන්ම align එක පාවිච්චි කරන්න ඕනේ. හරි? Right. එතකොට දැන් මේකේ මූලික යාන්ත්‍රණය අපි තේරුම් ගමු. දැන් ඔයගලන්ට මේ අභ්‍යාසයේ ටියුට් එකේ පේනවනේ. නේ? එතන මොකද්ද යාන්ත්‍රණයේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. දැන් බලන්න මේකේ තියෙනවා ආරම්භ කරනකොට HTML ඊට පස්සේ title එකක් දාලා තිනවා table call span and row span කියන එක. ඊගාට බොඩි දාලා ටේබල් බෝඩ සමාන එකයි width එක 150ක් මම ගණන් තියනවා. ඒක ඉතින් අපිට ගැලපෙන ගණන් ගන්න පුළුවන්. මුළු ස්ක්‍රීන් එකෙන් 100 කොච්චරක්ද ටේබල් එකේ පළල කියන්නේ. ඔය නම් උසහ ගන්නත් පුළුවන් ඈ. හරි. එතකොට දැන් බලන්න මුලින්ම මේ වගුවේ හැදෙන්න ඕනේ පුතේ මෙන්න මේක. එතකොට මෙයා ගැන හිතනකොට ඔයගන්න තේරෙනවා. right මේ day කියන අන්තර්ගතයේ ඇතුළත් වෙලා තියෙන්නේ පේලි 3ක් එකට එකතු වෙලා එන කොටුවක් තුල. එහෙනම් day කියන heading එක එන්න ඕනේ පුතේ පේලි 3ක් එකට සම්බන්ධ කරපු heading එකක් විදියට. ඒතර අන්නේ නිසා තමයි මෙතන අරන් තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ table row එක නිර්මාණය කරන්න පටන් අරගෙන ඕන TH එක table heading එකක් දානවා මුලින්ම මේ row span 3යි. ඒ කියන්නේ පේලි 3ක් එකට එකතු කරලා එන එකේ තමයි ඩේ කියලා දාලා තියෙන්නේ. නැහ හෙඩින් එක ක්ලෝස් කරලා. හරිද? මේකට ප්‍රවේශ වෙලා තියෙන ආකාරය. එතකොට ඒක අපි තීරණය කරන්නේ කොහොමද? මේ අන්තර්ගතයේ මත අපිට ඒක තීරණය කරන්න පුළුවන් මේ තියෙන්නේ. මේක ගොඩනගෙනකොට මෙතන 1 2 3 පේලි 3ක් එකට ඒකාබද්ධ වෙලා තියෙනවා. එහෙනම් එතන තියෙනවා රෝස් ස්පෑන් 3ක්. එහෙම නිර්මාණය කරලා තියෙනවා. ඊගාරුතේ මේ සෙමිනා කියන එක නිර්මාණය වෙනකොට ගන්න පේන මේ සෙමිනා කියේදී ඒක එක දිගට කොටුවක තියෙන්නේ. එතකොට මේ කොටුව කොට නැගින්නේ කොටු ගිහිපයක් එකතු වෙලා තියෙන කොටු ගන්න අපිට ගණන් කර ගන්න පුළුවන් කොහොමද? මෙතන 1යි මෙතන 1යි 2යි කොටු දෙකක් මෙතන තියෙනවා. හරි? ඒ කියන්නේ මේ ඒරියා එකේ ඒ වගේම මේ වගේම ස්පේස් එකක් මේ පැත්තේ තියෙනවනේ. එතකොට කොටු එතන තියෙනවා කියද? හතරක්. කොටු තුනක් හරි නෝ කරන්න පුළුවන්. හරි? මම වඩා හොඳයි හතරක්ම ගත්තා. ඒක තමයි මේ තියෙන්නේ මේ පේනවා. ඊගාවට මේ එකම රෝ එකේ පළවෙනි හෙඩින් එක ඩේ කියන එක කොල් ස්පෑන් සෝරි රෝ ස්පෑන් 3යි. ඊගාව හෙඩින් එක කොල් ස්පෑන් 4ක් යටතේ සෙමිනා කියන එක. හරි? ඒක තමයි මේ තියෙන්නේ. බලන්න මේ රෝ එක වගුවක පේජයක් නිර්මාණය කරන්න පටන් ගන්නවා. මෙතනින් පේජය නිර්මාණය කිරීම අවසන් කරලා තියෙනවා. ඒක ඇතුලේ හෙඩින්ග්ස් දෙකක් තියෙනවා. row span 3යි call span 4යි කියලා. row span 3 යට තියෙන heading එක day කියන එක. ඒක තමයි මේ තියෙන්නේ. ඊගාට call span 4 යට තියෙන heading එක seminar. ඒක තමයි මේ තියෙන්නේ. මේක නිර්මාණය කොළොම් හතරක් පිළි එකවද්ද වෙනවා. ඊතල මේ එකම row එකේ ආරම්භෙදි ඒක උස වැඩි ඊගාට සාමාන්‍ය ගන්න. අර ඊට පස්සේ මෙතන schedule කියන එක අරන් තියෙන්නේ කොහමද? මෙදී ආයි ඊගාව row එක. එතකොට මේක පුතේ දෙවැනි row එකනේ. ඒ රෝ එක මෙතනදි පේන්නේ නැත්නම් මේක මේ රෝ ස්පෑන් කරලා තියෙන නිසා. එහෙනම් දෙවෙනි රෝ එක මේ TR දාලා තිනවා. TH කොල් ස්පෑන් 2යි. මොකද මේකේ තීරු දෙකක් එකට එකතු වෙලා තමයි මෙතන හැදිලා තියෙන ස්පේස් එක. ඒ හින්දා ඒකට කොල් ස්පෑන් 2ක් දෙන්න දාලා ෂෙඩියුල් කරලා කිව්වා. ඊගාට ආපහු මේක ගත්තාම මෙතන රෝස් දෙකක් එකට එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ.
මේ ඒ වගේම කොලම්ස් දෙකක් එකට එකතු වෙලා තියෙනවා. එතන කොලම්ස් දෙක එකව කරා කියලා කියන එක අපි කිව්වත් නැතත් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මේ උඩේක මේ දක්වා යන නිසා. හරි, එතනින් එහා මොකුත් නැහැ නේ. ඒ නිසා මෙතන රෝස් පෑන් දෙකයි ටොපික් දාලා තියෙනවා. බලන්න. ඒකෙන් මේක ගොඩනගලා තියෙනවා. ඊගාට තුන්වෙනි රෝ එක තමයි මේ බිගින් එකයි එන්ඩ් එකයි එක සාමාන්‍ය හෙඩින්ස් දෙකක් විතර තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. ඒක ගන්න පේන්නේ නැතුව ඇති මෙතන. මෙදී ඊගාරෝ එකේ TH TR දැම්මා TH begin TH end කියලා මේක තියෙනවා. ඔය විදිහට තමයි උදේම ගින් තියෙන්නේ. හරි, right. මම කෝඩ් එක බොඩි එක පෙන්වන්නම්. ඒකට ගලා ඔකත් ලියා ගන්න. හරියට මේ වැඩේ කරගන්න බැරි චිකක් තියෙ මේක ලියා ගන්න. ලියාගෙන ඒක හොඳට අධ්‍යයනය කරන්න. right. ලියා ගන්න. මම ස්කෝල් කරලා පෙන්වන්නම්. ඔය 17 වෙනි වෙබ් පේජ් එකට අදාළ කෝඩ් එක. හරි, ඊගොඩ ඉරියව ඒ පේජ් එකේ අවසාන ටික ලියා ගන්න. ඊගාවට පොඩි කාරණයක් මේ කාරණා දෙක තුනක් තියෙනවා මේකේ තව කතා කරන්න. බලා ගන්න මේකේ දැන් අපි වගුව ඇතුළෙම ගත්තොත් එහෙම දැන් මේ 8 AM 5 AM introduction to XML මේ හැම එකක්ම උදේ ඔයාලට පේනවා. මේ සෙල් එකේ වම් පැත්තට එක රාශි වෙලා තියෙන. ඒ කියන්නේ default එක තමයි left align. left align කියලා කියන්නේ align වෙනවා කියලා කියන්නේ place වෙන තැන. පිහිටන ස්ථානය මේක හැම එකම වම් පැත්තට තමයි ඒක රාශි වෙලා තියෙන්නේ. දැන් මේක අපි පොඩ්ඩක් ටේබල් එකේ පළල වැඩි කරොත් 160ක් කරන්නම්. එතන ගන්න පෙනෙයි ඔය අලයින් වීම හොඳයි. හැම එකම වම් පැත්තට එන්න. ඕක මැදට ගන්න ඕන නම් මොකද අපි කරන්න ඕනේ? ඔව්, සෙල් එක තුල ඒ ඩේටා එක පුතේ සෙල් එක මැදට ගන්න ඕනි නම් හරි අපිට පුළුවන් මම මේ introduction to XML එක ගන්නම්කො. හරි, මෙතෙන්ට මම එන්නම්. මේකනේ අන්න එතන පුතේ මේ තියෙන මේ td tag එක මේ introduction to XML නේද තියෙන මේ table data එක විදිහට මෙතෙන්ට ඇවිල්ලා සාමාන්‍ය විදිහට align lign sorry align සමානයි inverted comma ඇතුළේ දෙන්න center කියලා. හරි, align සමානයි center. දැන් මේක වමේ තියෙන බලන්න එක වැඩ කරනවද කියලා. ප්‍රධානට මේ කොටුවේ මැද දෙනවා. මේක මේ line එකේ පිච් එක මේ ගාන මැද දෙනවා. එකක් පොඩ්ඩක් වෙනම දැන් ලිව්ව කෝඩ් එකේ highlight කරලා දාගන්න. පස්සේ කොට type කරනකොට කෝඩ් එක එකට ගැලපෙන්න හදන්න. එතකොට මේ හැම එකක්ම align center වෙන්න ඕනේ. එතකොට තමයි මෙතන එන්නේ. මේවත් එහෙම. මේවා එහෙම ලියන්න ඕනේ නැහැ. හේතුව මේවා table headings යටතේ කියන්නේ th tag එක යටතේ ගත්ත නිසා heading එකක් ගොඩනගෙනවා. heading එක කොහොමද එන්නේ? bold වෙලා සහ center වෙලා. ඒක එක කාරණයක්. ලියාගන්න එක. introduction to XML එකේ එතන align සමානයි center කියන කොටස ලියා ගන්න. හරි, ඊගාවට අපිට table එකකට ආවෙනිකෝ තව කතාරම් පුළුවන් දෙයක් තමයි බලන්න එක වැඩ කරනවද කියලා. දැන් අපි මේ සමස්ත table එකේ පුතේ width එක, ඒ කියන්නේ පළල හදනවනේ. මුළු screen එකට සාපේක්ෂව 160ක් තමයි දැන් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ. ඔය වගේම අපි මේකේ ගත්ත පුතේ height කියන එක height කියන උස කියන එකනේ. මම මුළු screen එකේ 140ක් උස ගන්නම්.
බාන වගවක උසස් තේ විදිහට ඇඩ්ජස් වෙනවද කියලා. HEIGHT. හරි තේරෙනවා නේද? උස පොඩ්ඩක් වැඩි වෙනවා. මම මේක 140 මේකත් 60ක් විතර කරන්නම්. එතකොට ඔයාලට වෙනස පේයි. right. එතකොට අපිට වගුවක උසත්ව විදිහට අපිට අවශ්‍ය විදිහට ඇඩ්ජස් කරන්න පුළුවන්. පළල අපි ඇඩ්ජස් කරනවා width කියන property එකෙන් නැත්නම් උපලක්ෂණයෙන් ඇට්‍රිබියුට් එකෙන් උස වෙනස් කරනවා height එකෙන් මේදී. ඒ වගේම ටේබල් එකේ බලන්නකෝ align වැඩ කරනවද කියලා. අලයින් සමානයි අපි හිතමුකෝ සෙන්ටර් දුන්නා කියලා. එතන බලන්න වගුව පිහිටන්නේ කොහෙද කියන එක. එතන මොකද වෙන්නේ? එතන පුතේ මේක ස්ක්‍රීන් එකේ මැදට එනවා. පේනවනේ. සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් එක පවතින තත්ත්වය තමයි වම් පැත්තට අලයින් වෙලා එනවා. ඒක මැදට ගන්න පුළුවන්. ඔය තියෙන්නේ ඔය ටේබල් කියන ටැග් එකත් එක්ක භාවිත කළ හැකි තවත් ඇට්‍රිබියුට්ස් කීපයක්. හරි, අන්න ඒක පොඩ්ඩක් මාක් කරගන්න මේ තියෙන්නේ. බෝඩ සමානයි වන් කොහොමද දෙන්න ඕනේ නැත්නම් බෝඩරේ පෙන්නන්නේ නැහැ. පිට් එක දෙන්න පුළුවන්, හයිට් එක දෙන්න පුළුවන්, අලයින් වගේ දෙන්න පුළුවන්. ඒවත් පොඩ්ඩක් මාක් කරගන්න. ඔය කියන්නේ ටේබල් කියන ටැග් එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් අනිකුත් ඇට්‍රිබියුට්ස් කීපයක්. ඒ ටිකත් ඔය ලිව්ව තැන පොඩ්ඩක් මාක් කරගන්න. right හරි, එතකොට ඒ කාරණේ අපිට ඒ විදිහට අවසන් කරන්න පුළුවන් ඈ. ඊට පස්සේ පුතේ මම ටියුට් එකේ දීලා තියෙනවා 18 19 සහ 20 වෙබ් pages තුනක් ඔයගලන්ට ලියන්න. 18 වෙනික ලියන්න නම් ඉඩ මම වෙන් කරලා තියෙනවා 27 වෙනි පිටුවේම. 19 20 ලියන්න මම ඉඩ වෙන් කරලා නැහැ. ඒක ඔයගලන්ට ওই දෙවෙනි ටියුට් එකේ අවසානයේ ලියන්න පුළුවන්. දැන් ඊතර මේ 19 20 කියන එක හදන එක බොහොම සරලයි. මොකද හේතුව 17 වෙනි වෙබ් page එක තමයි ටිකක් සංකීර්ණව තියෙන්නේ. ඒක කරන්න පුළුවන් නම් මේක කරන්න බැරි කමක් නැහැ. හරි, 18 වෙනි වෙබ් page එකේ headings තියෙනවා. ඊගාවට tiras rule එක, HR tag එක තියෙනවා. පින්තූරයක් දාන එක තියෙනවා. නම් ලියන ඒවා තියෙනවා. spaces ගන්න ඒවා ටිකුත් තියෙනවා. ඊට අපි spaces ගන්න එක ගැන තව ටිකින් ඉස්සරහදී කතා කරමු. හරි, તો ඒ ආකාරයෙන් පුතේ අපිට පුළුවන් පළවෙනි ටියුට් එක අවසන් කරන්න. හරි, දැන් එන්න HTML වල දෙවෙනි ටියුට් එකට මේක. right ගන්න පුතේ HTML වල මේ දෙවෙනි ටියුට් එක, මේ මාසේ දදා ටියුට් එක. හරි, ඒක බලන්න මේ ටියුට් එකේ මුලින්ම page එකේ මේ දාලා තියෙන පොඩි විස්තරයක් එකක් පස්සේ කතා කරමු. අපි යමු මේ page එකේ පළවෙනි පිටුවට. හරිද? එතකොට පුතේ මේකෙත් පළවෙනි පිටුවයි දෙවෙනි පිටුවයි වෙන් කරලා තියෙන්නේ වගු කියන මාතෘකාව තමයි. හරි, මොනවද ඒ HTML table padding and spacing කියන එක. දැන්ට විභාග වලට මුකුත් මොනම ආකාරයෙන්වත් මේක අහලා නැහැ. නමුත් මේකත් වගු හා සම්බන්ධව තියෙන වැදගත් ලක්ෂණයක්. හැබැයි මේ ලක්ෂණය පුතේ දැන් අලුත් HTML version එකේ වැඩ කරන්නේ CSS එක. හරි, තේරෙනවනේ. එතකොට ඒක අපි මොකද්ද මේ ලක්ෂණය කියන එක පොඩ්ඩක් අපි දැන්ට තේරුම් ගමු. හරි, බලන්න note එකේ පළවෙනි පිටුවේ තියෙනවා HTML table padding and spacing කියන එක. එතන rule දෙකක හිස් තැනක් තියෙනවා. ඒ rule දෙකේ හිස් තැනේ ලියන්න පටන් ගන්න. ලියන්න HTML වගුවක ඒ rule දෙකේ හිස් තැනේ ලියන්න. HTML වගුවක HTML වගුවක කෝෂයක් ඇතුළත අවකාශයන් HTML වගුවක කෝෂයක් ඇතුළත අවකාශයන් එකට ලියාගන්න වරහන් ඇතුලේ සෙල් පැඩින්
HTML වගුවක කෝෂයක් ඇතුළත අවකාශයන් ඒ කියන්නේ සෙල් පැණි. මෙන්ම HTML වගුවක කෝෂයක් ඇතුළත අවකාශයන් මෙන්ම කෝෂ අතර අවකාශයන් කෝෂ අතර අවකාශයන් එකට අපි කියනවා cell spacing කෝෂ අතර අවකාශයන් වරහන් කියන cell spacing සකස් කළ හැක මොකද ලිව්වේ HTML වගුවක කෝෂයක් ඇතුළත අවකාශයන් ඒ කියන්නේ cell padding මෙන්ම කෝෂ අතර අවකාශයන් ඒ කියන්නේ cell spacing වෙනස් කළ හැක හරි එතන පුතේ ඔයගලන්ට මම මේකේ රූපේ දාලා තියෙනවා ඔය කියන cell padding සහ cell spacing කියන්නේ මොකද්ද කියලා ඇතන සෙල් පැඩින් කියලා කියන්නේ මොකද්ද? අපි මෙන්න මෙහෙම වගුවක් ගත්තාම බලාගන්න මේ විදිහට වගුවක් ගත්තාම හරි වගුවේ දැන් අපි හිතමුකෝ මෙතන අකුරු තුනක් තියෙනවා කියලා පුතේ ABC කියලා. ABC කියලා අකුරු තුනක් තියෙනවා නම් හරි එතන මේ සෙල් පැඩින් කියන එකේ තේරුම මොකද්ද? සෙල් පැඩින් කියලා කියන්නේ මේ දකුණු වම් පැත්තේ සෙල් එකේ වම් පැත්තේ H එක H කියලා කියන්නේ කෙරවලනේ. H එකේ සිට මෙතෙන්ට තියෙන දුර. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. මෙහෙම යට මෙතෙන්ට තියෙන දුර සහ මෙන්න මේ දුර. ඔක මම ටිකක් ලොකු කරලා ඇඳුත් එහෙම මෙන්න මෙහෙමයි ඔය කියන්නේ. සෙල් එකේ මෙන්න මේ අවකාශය. සෙල් එක ඇතුලේ data එක ඇතුළත් වෙනකොට හරි සෙල් එකේ border එකයි ඒ කියන්නේ මේ අවුට්ලයින් එකයි ඩේට් එකයි අතර තියෙන මෙන්න මේ අවකාශයන් අපිට පුළුවන් වකන්න එජස් කරන්න. අන්න එකට කියනවා සෙල් පැඩින් කියලා. ඒක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි නමුත් පුළුවන්. ඊගාට සෙල් ස්පේසින් කියලා කියන්නේ උදේ වගුවේ තියෙන කොටු අතර පරතරය. දැන් කොහොමද උදේ අපි දන්නවා දැන් වගුවක කොටු නිර්මාණය වෙන්නේ කොහොමද? වගුවක කොටු නිර්මාණය වෙන්නේ උදේ මේ විදිහට එකට ඇඳිලානේ. එකට සම්බන්ධ වෙලානේ. එහෙම නැතුව නම් වගුව නිර්මාණය කරනවා මෙන්න මෙහෙම. අපි දැන් මේ කොටුව මෙහෙම තියෙනවා. හරි ඊගා කොටුව මෙහෙම වෙන් වෙලා තියෙනවා. පිටතර extra style එකක්. මේ විදිහට. අනිත් කොටුව මෙහෙම තියෙනවා. දැන් තේරෙනවද? ඊතර මෙතන වෙලා තියෙන මොකද්ද? කොටුව අතර පරතරය වැඩි කරලා. අන්න ඒවට කියනවා cell spacing කියලා. ඊතර එකම වගුවේ සෙල් එකක් ඇතුලේ අවකාශයන් හැන්ඩල් කරනවට කියනවා සෙල් පැඩින් කියලා. එකම වගුවේ කෝෂ නැත්නම් සෙල්ස් අතර අවකාශයන් හැන්ඩල් කරනවට මෙන්න මේ අවකාශයන් හැන්ඩල් කරනවට කියනවා මොනවා කියලාද? සෙල් ස්පේසින් කියලා. මොනවාද කාරණා දෙක? ඒක හොඳට මම නම් කරපු රූපයකින් යටින් පෙන්නලා තියෙනවා. ඉස්ලාමුදේ වම් පැත්තකේ තියෙනවා සෙල් පැඩින් එක, දකුණු පැත්තකේ තියෙනවා සෙල් ස්පේසින් එක. ඒ වගේම වම් පැත්තකෙත් සෙල් ස්පේසින් දාලා තියෙනවා. හරි. ඕක ඇතුළත පළවෙනි මාතෘකාව තියෙන්නේ table cell padding. table cell padding. ඒකේ යටතේ විස්තර තුනක් ලියන්න මම හිස්තැන් තුනක් තියෙනවා. තියලා තියෙනවා. ඒක ලියන්න පටන් ගන්න ලියන්න. table cell padding කියන එක යටතේ පළවෙනි හිස්තැනේ ලියන්න. යනු කෝෂ ධාර. ධාරයක් කියලා කියන්නේ මේ ඉරක්නේ කෝෂ ධාර යano කෝෂ ධාර හරි ඒකට කියනවා cell edges කියලා කෝෂ ධාර cell edges h එතන edge කියලා h කියලා කියන පුතේ කෙරවල කියන එකනේ හරි ඒක ලියන්න cell edges යano කෝෂ ධාර cell edges සහ කෝෂ අන්තර්ගතය පරදලියන cell content
කෝෂ ධාර සහ කෝෂ අන්තර්ගතය අතර අවකාශයයි. කෝෂ ධාර සහ කෝෂ අන්තර්ගතය අතර අවකාශයයි. ඉතින් මේ තියෙන කෝෂ අන්තර්ගතය මේ තියෙන්නේ අවකාශය. දෙලි පෙළ ලියන්න. මෙහි සාමාන්‍යයෙන් පවතින අගය ඒකට අපි කියනවා ඩිෆෝල්ට් කියලා. ඩිෆෝල්ට් වැලියු. මේ සාමාන්‍යයෙන් පවතින අගය වරදල යන පුතේ ඩිෆෝල්ට් වැලියු. ඉලක්කම ලියන්න බිඳුව වේ. මේ සාමාන්‍යයෙන් පවතින අගය, ඒ කියන්නේ ඩිෆෝල්ට් වැලියු, ඉලක්කම ලියන්න බිඳුව වේ. හරි, ඒ නිසා තමයි අර සෙල් එක විශේෂ ස්පේස් එකක් තියන්නේ නැතුව, හරි, මේ වගේ ලොකු පත්‍රයක් තියන්නේ නැතුව සෙල් කන්ටෙන්ට් එක, කියන්නේ මේ අන්තර්ගතයේ සෙල් එකේ මේ බෝඩර්ස් වල ගෑවිලා වගේ පිහිටන්නේ. මොකද සෙල් පැඩින් එක බිඳුව නිසා. තුන්වෙනි ස්තනේ ලියන්න. මේ සඳහා CSS වල padding property භාවිත කරයි. මේ සඳහා CSS වල padding property භාවිත කරයි. හරි. එතන 21 වෙනි ප්‍රෝග්‍රෑමේ මේ වෙබ් පේජ් එක විදිහට මම දීලා තියෙන පුතේ ඒක මොකද? ඒ කියන සෙල් padding එක පිළිබඳ විස්තරය. නේද? බලමු අපි. දැන් මේ සෙල් padding කියලා කියන්නේ මොකක්ද කියලාවත් දැනට exam එකට ඇවිල්ලා නැහැ. බලන්න 21 වෙනි එක. මේ තියෙන්නේ ඒකේ රිසල්ට් එක. අපි පේජ් එක කන්ටෙන්ට් එක පොඩ්ඩක් බලුවොත් එහෙම නම් කන්ටෙන්ට් එක. හරි, ඒක මම ඔයගන්ට පේජ් එකේ දාලා තියෙනවා. ඒක සෝරි, මේ ටියුට් එකේ දාලා තියෙනවා. ඒක උදේ මේක මේ ස්ටයිල් කියලා ලියන්නේ CSS කෝඩ් එක. ඒක ගැන දැන් හිතන්න එපා ඈ. CSS ඇතුළතදී මේක තේරුම් ගන්න පුළුවන්. හරි, ඒ නිසා මේක මම ගොඩක් දුරට කතරන්න යන්නේ නැහැ. මොකද CSS කෝඩ් එකක් මේක තියෙන නිසා මම නිකවට ඔයාලට පෙන්නුවේ මෙන්න මෙහෙම කියන එක. ඒක ඔයාලට පේනවා දැන් මේකේ මේ අකුරුයි සෙල් එකක ඒජස් අතර තියෙන පරතරය මොකද වැඩි වෙලා තියෙන්නේ. හරිද? රයිට්. එතකොට මේක වැඩි වෙලා තියෙන පුතේ ටේබල් එකේ මේ උස වැඩි කරලා නෙමෙයි ඈ. හරි? අර සෙල් පැඩින් එක වැඩි කරලා. එතකොට ওই විදිහට අපිට පෙන්මක් ගන්න පුළුවන්. එතකොට දැන් අපි කලින් දැක්ක ටේබල් එකේ අපි දැක්කේ අකුරු ළඟින්ම තමයි මේ ඉර යන්නේ. නමුත් දැන් ඒක ටිකක් වෙනස් වෙලා යනවා. මොකද හේතුව සෙල් පැඩින් එක තියෙන නිසා. හරි. ඊගවට එන්න සෙල් ස්පේසින් කියන එක. අර්ගේ කෝඩ් එක ගැන කතා කරන්න බෑ. අපි ඒක CSS ඉගෙන ගත්තට පස්සේ කතා කරමු. සෙල් ස්පේසින් කියන එක ලියා ගන්න. ඒකේ තර වගේම හිස්තැන් තුනක් තියෙනවා. හිස්තැන් තුන ලියන්න. සෙල් ස්පේසින් ලියන්න එකේ යනු වගවේ එක් එක් කෝෂ
වරදට යන සෙල්ස් කියලා. යනු වගුවේ එක් එක් කෝෂ වරහතුළු යන සෙල්ස්. වගුවේ එක් එක් කෝෂ වරහතුළු යන සෙල්ස් අතර පරතරයයි. අතර පරතරයයි. සෙල් ස්පේසිං වල ලියනවා යනු වගුවේ එක් එක් කෝෂ, ඒ කියන්නේ සෙල්ස් අතර පරතරයයි. කෝෂ අතර පරතරය තමයි අපි කියන්නේ. මොකක් කියලාද? සෙල් ස්පේසිං කියලා. ඒකත් ලියන්න අර විදිහටම දෙවෙනි වාක්‍ය. මෙහිද මෙහිද පවතින අගය. පවතින අගය ඉලක්කමෙන් ලියන්න බිඳුව වේ. මෙහිද පවතින අගය බිඳුව වේ. එතකොට මේ පවතින අගයේ බිඳුව නිසා තමයි සෙල් වගුවක් සාමාන්‍යයෙන් නිර්මාණය වෙනකොට කොටු එකට ඇඳිලා එන්නේ. ඇත්තලා ඉන්නේ නැහැ. මොකද ඇත්තලා ඉන්නේ නැත්තේ සෙල් ස්පේසින් එක බිඳුව නිසා. right තුන්වෙනි වාක්‍යය ලියන්න. මේ සඳහා CSS තුල border space property භාවිතා කරයි. ඒක CSS වල කාරණයක්. border space property භාවිතා කරයි. right ඒකෙත් 22 වෙනි එකක් තියෙනවා. ඒකෙන් කරන්නේත් ඔය වගේම දෙයක්. බලාගන්න මම 22ත් ඔබන්ට ඕපන් කරලා පෙන්නන්නම්. ඇති. දැන් බලන්න මේ කොටු වෙන් වෙන වෙන් වෙලා තියෙන්නේ නේ. මේ දින ස්පේසස්. නේ? අපිට මේවා මේ කොටු ගත්තොත් මෙදී නම් මෙතෙන්ට දින පරතරය, මේ පරතරය, මේ පරතරය සහ මේ පරතරය. හරි උඩගෙනා සෙල් ස්පේසිං කියලා. හරි එතන ඔන්න ඇයිද තමයි පුතේ වගු සම්බන්ධව අපිට කතා කරන්න තියෙන්නේ. ඔබ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. මොකද වගු කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් වැදගත් අවයවයන් විශේෂයක්. හරි ඊට පස්සේ මේකේ තවදුරටත් දේවල් අපිට exam ප්‍රශ්න කරනකොට අහුවේ. හරි ඊගාට මෙන්න මේ කොටසත් අපි කතා කරලා පොඩි ඉන්ටර්වල් එකක් ගමු. බලන්න පුතේ ඊගාට තුන්වෙනි පිටුවේ දිනවා HTML රාමු නැත්තම් HTML frames කියන එක. මූලිකවම කියන්න ඕන පුතේ මේ වෙනකොට මේ රාමු කියන එක අහෝසි වෙලා ගොඩක් කල් වෙනවා. හරි? ඒතර අලුත් අලුත් සිලබස් එකට එනකොට මේ රාමු කියන එක ඇත්තටම සාකච්ඡා කරන්නෙත් නැහැ. හරි? මම ඉතින් අර මේක තිබිච්ච නිසා කතා කරනවා. නමුත් රාමු කියන එක අපිට අලුත් සිලබස් එකේ කතා කරන්න තියෙන දෙයක් නෙමෙයි. හරි? රයිට්. එතකොට මේක අමාරු දෙයක්ුත් නෙමෙයි. ඒ නිසා අපි ටක් ගාලා කතා කරලා අවසන් කරමු. මොකද්ද මේ රාමුවක් කියලා කියන්නේ? ෆ්‍රේම් එකක්. හරි? බලන්න මේක කියනවා රාමු යෙදීමෙන් එකම අතිරික්සු කවුලුවක එකකට වඩා වෙබ් වැඩි වෙබ් පිටු ගණනක් ඔබට දැర్శණය කරගත හැකිය. ඒ කියන්නේ පුතේ මේ දැන්ට අවුරුදු 10කට 15කට විතර කලින් වෙබ් පිටු ගොඩනගනකොට බහුලව භාවිතා කරපු යාන්ත්‍රණයක් ක්‍රමවේදයක් රටාවක් තමයි මේ ෆ්‍රේම්ස් රාමු කියලා කියන්නේ. ඉතින් රාමු වල ස්වභාවය තමයි දැන් අපි screen එකට web page එක ගත්තට පස්සේ ඒ web page එක නෙවෙයි website එක load කරපුවාම මේ site එකේ තියෙන පිටු කිහිපයක් පුතේ මේ විදිහට මේක පළවෙනි පිටුව මේක දෙවෙනි පිටුව මේක තුන්වෙනි පිටුව වගේ web පිටු කිහිපයක් අපිට ඕන නම් එකම screen එකේ බලා ගන්න පුළුවන්. එතන මේ පිටුව පළලෙන් වැඩි නම් මේ පැත්තට තව තියෙනවා නම් මෙතෙන්ට එනවා පුතේ මොකද්ද? scroll bar එකක්. scroll bar එකක් එනවා එහට මට scroll කරන්න. ඕක තමයි ඉස්සර තිබිච්ච ක්‍රමය. ඊට පස්සේ ඉතින් ඊට වඩා දියුණු ක්‍රම ආවා. ඒකත් එක මේ ෆ්‍රේම් කියන එක අහෝසි වෙලා ගියා. හරි? එතන මේ කියනවා රාමු යෙදීමෙන් එකම අතිරික්සු කවුලුවක, ඒ කියන්නේ බ්‍රවුසර් ස්ක්‍රීන් එකේ එකකට වඩා වැඩි වෙබ් පිටු ගණනක් ඔබට දැర్శණය කරගත හැකිය. සාමාන්‍ය පුතේ එක බ්‍රවුසර් ස්ක්‍රීන් එකේ එක පාරකට පෙන්නන්නේ එක පිටුවයිනේ. හැබැයි පිටු කිහිපයක් බලන්න පුළුවන් මේ විදිහට කොටස් වලට කඩලා. එතන මේ කොටසකට තමයි පුතේ රාමුවක් කියලා කියන්නේ. ලේඛනයක් මුද්‍රණය කිරීමේ අපහසුතාව සහ HTML ලේඛන කිහිපයක් සෑදිය යුතු වීම රාමු යෙදීමේ ඇති අවාසි වේ.
සමහර වෙබ් අතිරික්ස් වලින් දර්ශනය කිරීමේදී ඇතිවන ගැටලු නිසාද රාමු භාවිතය අද වන විට අඩු වී ඇත. මට අහෝසි වී ඇත කියලා කියන්න බෑ, කොහේ හරි පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. එහෙනම් මම කියනවා අඩු වී ඇත කියලා. ඊට පස්සේ කොහොමද මේ රාමු නිර්මාණය කරන්නේ? ප්‍රේම් සෙට් උසුලනේ මගින් කවුලෝ බෙදෙන ආකාරයේ ප්‍රෙන්නයි. ප්‍රේම් සෙට් කියලා ටැග් එකක් තියෙනවා. ඒකෙන් තමයි කවුලෝ බෙදෙන්නේ. කියන්නේ මේ ස්ක්‍රීන් එක කොටස් කීයකට බෙදෙනවද කියන එක සෙට් කරන්නේ ප්‍රේම් සෙට් එකේ. හරි, මම උදාහරණයක් පෙන්නන්නම්. මේක නෝට් එකේ තියෙනවා. එක මෙම උසුලනේ මගින් තීරු ගන්න දක්වන අතර එම නිසා තීරයේ විශාලත්වයද පෙන්වන්න ලැබේ. ඒ තීරු දෙකයි නම් ඕනි ප්‍රේම් සෙට් එකේ අපි තීරු ගන්න දෙකයි කියලා කියනවා. ඊගාට දෙනවා ප්‍රේම් උසුලනේ භාවිතා කර HTML ලේඛනයේ කුමන කොටසට රාමු යොදනවාද යන්න තීරණය කළ හැකි වේ. හරි, ඊට පස්සේ තියෙන්නේ අභ්‍යාසය. මේ බලන්න මම පෙන්නන්නම්. මෙන්න මම ප්‍රේම්ස් කියලා හදපු වෙබ් පිටුවක් තියෙනවා. ඔය තියෙන බොහොම සරලව ගන්න පේනවනේ. මේ බලන්න, මේක දැන් අර මේ මම ටයිටල් එකේ හෙඩ් එකේ නරන්නේ නැහැ. දැන් මේක අපි කියන්නේ හෙඩ් සෙක්ෂන් එකේ තමයි ඈ. ඔය බලන්න ෆ්‍රේම් සෙට් කියන ටැග් එකකින් අපි කියනවා ෆ්‍රේම් සෙට් කෝල්ස්. මේ තියෙන ටැග් එක එලමන්ට් එක, මේ තියෙන ඇට්‍රිබියුට් එක. කෝල්ස් කියන ඇට්‍රිබියුට් එක දා පාවිච්චි කරන කියන කොලම්ස් කියන අදහස් තමයි පුතේ කෝල්ස් කියලා හෙටි ගන්න තියෙන්නේ. තො රාමු තුනකට බෙදෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. පළවෙනි එක 125යි, දෙවෙනි එක 150යි, තුන්වෙනි එක 125යි කියලා නැවතු කියනවා. කියන්නේ මුළු බ්‍රවුසර් වින්ඩෝ එකේ, මුළු බ්‍රවුසර් වින්ඩෝ එක කියන්නේ පුතේ 100%නේ. 100%ෙන් පළවෙනි රාමුවට 125යි, දෙවෙනි එකට 50යි, තුන්වෙනි එකටත් 25යි කියලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ රාමු හරහා පෙන්වන්න පුතේ වෙබ් පිටුනේ නේ. එතකොට මෙන්න වෙබ් පිටුව ලින්ක් කරන්න පුතේ මේකෙන්. මේ ෆ්‍රේම් කියන ටැග් එකෙන්, ෆ්‍රේම් සෙට් එකෙන් තමයි රාමු බෙදන්නේ. ෆ්‍රේම් එකෙන් තමයි අදාළ වෙබ් පිටුව ලින්ක් කරගන්නේ. එතකොට මේක දිනවා ෆ්‍රේම්, ඒ කියන්නේ ඇට්‍රිබියුට් එක src කියලා වෙබ් පිටුවේ නම .html. එතකොට දැන් ෆ්‍රේම් ඊයකටයි, sorry, පළවෙනි ෆ්‍රේම් එකට එකටයි දෙකටයි අපි පිටු දෙකක් ලින්ක් කරලා තියෙනවා. තුමේ එකට නෑ. හරි, දැන් මේක අපි බලමු ක්‍රියාත්මක කරලා. හරි, මේ තියෙන එකක් හරි. එතකොට මම මේ සඳහන් කරලා තියෙන වෙබ් පිටුව මොකද්ද? මම සඳහන් කරලා තියෙන පුතේ බොහොම මේ frame htm frame bhtm කියලා මම සඳහන් කරාට එහෙම වෙබ් පිටු මම හදලා නැහැ. මේ මේක මේ මේ ෆෝල්ඩර් ඇතුලේ මම හදලා නැති නිසා තමයි මේ නැහැ කියලා කියන්නේ. ඒ රිසල්ට් එකේ කියනවා නේද? හරි. right. එතන මේක වෙබ් පිටුවක්, මේක වෙබ් පිටුවක් වෙන්න අවකාශයක්, මේක තවත් අවකාශයක්. පස්සේ අපිට ඕනම් පුළුවන් වැඩ කරනකොට මේවා මෙහෙට කරගන්න. ඔය යාන්ත්‍රණය අතීතේ පාවිච්චි කරා. දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා එකම වෙබ් පිටුවක, එකම වෙබ් පිටුව පෙන්වන පේජ් එක කොටස් වලට කඩලා පිටු කිහිපයක් පෙන්වන යාන්ත්‍රණයක් වර්තමානයේ නැහැ. හරි. ඔය තියෙන පුතේ ෆ්‍රේම් කියන එක අතනින් මූලික ටැග්ස් ටික සියල්ලම අවසන්. ඊට පස්සේ අපිට තියෙන පුතේ ඉන්පුට් කන්ට්‍රෝල්ස් ටික, නැත්නම් HTML forms කියන මාතෘකාව කතා කරන්න. ඒක අතිශයින් වැදගත් මාතෘකාවක් ඈ. මොකද විභාගෙට නිතරම එනවා. form controls කියලා අපි කියනවා, input controls කියලා කියනවා. හරි. note එකේ 3 වෙනි පිටුවේ අපිට ඊගාට පටන් ගන්න තියෙන මොකද්ද? HTML ආකෘති නැත්නම් HTML forms කියන එක. ඔය තියෙන අපිට HTML යට කතා කරන්න තියෙන අවසාන කාරණා ටික. හරි. එතකොට බලන්න. ඉස්සෙල්ලාම පුතේ අදහස ගන්න මොකද්ද මේ HTML ආකෘති නැත්නම් forms කියලා කියන්නේ. හරි, දැන් ඔයගොල්ලෝ බලපුවාම ඔයගොල්ලන්ට තේරෙන්න ඕනි දැන් HTML වල අපි මුලින්ම කතා කරේ කොහොමද අපි ස්ක්‍රීන් එකේ අකුරු ටිකක් පෙන්වන්නේ. කියන්නේ text එකක්
display කරන්න කොහොමද කියන එක තමයි ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ. කතා කරේ නේ. ඒක අපි කරේ කොහොමද? අර headings tag හරහා, ඊගාට paragraph හරහා ඒ විදිහේ තමයි පටන් ගත්තේ. කොහොම වුණත් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනි අපි ඒ විදිහට පටන් ගත්ත HTML වල ක්‍රියාකාරකම් ගණනාවකට අදාළව එහෙම නැත්නම් ප්‍රතිඵලයන් ගණනාවක් ලබා දෙන ටැග්ස් ගණනාවක් අපි කතා කරලා තියෙනවා මේ වෙනකොට. හැබැයි පුතේ මේ හැම ටැග් එකකින්ම කරේ මොකද්ද? ස්ක්‍රීන් එකේ යමක් පෙන්වීම හෝ ස්ක්‍රීන් එක තුල යමක් ගොඩ නැගීම. අන්න ඒක තමයි අපි කියන්නේ HTML කියලා කියන්නේ අන්තර්ගතයන් පෙන්වීම සඳහා තියෙන භාෂා ආකෘතියක් කියලා. අපි කියන්නේ only for display කියලා. මේක කියන්නේ පෙන්වීම සඳහා පමණයි. තමයි HTML වල ස්වභාවය. හරිද? එතකොට මේ form controls කියලා අපි කතා කරන දේ නැත්නම් HTML forms කියලා කියන්නේ පුතේ අපිට screen එක තුළ යමක් පෙන්වීම සඳහා තියෙන අවයවයන් විශේෂයක් තමයි. නමුත් එතනින් එහාට දෙයක් මේකෙන් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේ තමයි මොකද්ද? අපෙන් inputs අරගෙන, කියන්නේ user ගෙන් inputs අරගෙන ඒ inputs server එක දක්වා ගෙන යාමට අදාළ කරන මූලික කාර්යයන් ටික මෙතනින් ඉෂ්ට වෙනවා. හින්දා මේක ගොඩක් වැදගත්. නේ? දැන් HTML ල මූලික වශයෙන්ම කරන්නේ මොකද්ද? අන්තර්ගතයන් පෙන්වන එක. වෙබ් පිටුවක අන්තර්ගතයන් screen එකේ පෙන්වීම තමයි HTML ල මූලික අරමුණ. ඒ සඳහා තමයි HTML හැදුවේ. හරිද? එතකොට දෙවෙනුව HTML වලට එකතු කරා මේ forms කියන වර්ගය. forms කියන වර්ගය එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? forms වලින් පුළුවන් වෙනවා user inputs ලබා ගන්න. පෙන්වීමට අමතරව user ගේ inputs ලබා ගන්න. ඊට පස්සේ ලබාගත් inputs server එක දක්වා ගෙනියන්න. right. එතකොට මේක කියනවා මෙන්න මෙහෙම බලා ගන්න. HTML ආකෘති HTML forms යටතේ කියනවා web පිටුවක් මගින් පරිශීලකයාගෙන් දත්ත එකතු කර web පිටුවක් මගින් පරිශීලකයාගෙන් දත්ත එකතු කර, කියන්නේ data input කරගෙන ඉන්පසුව එම දත්ත web server server එතන සිංහල වචනේ හරියට හදාගන්න web server වෙත රැගෙන යාම සඳහා form controls භාවිත කරයි. එන පුතේ ඉතා පැහැදිලි මේ forms පාවිච්චි කරන්නේ මොකටද? user ගෙන් inputs ලබාගෙන user ගෙන් data ලබාගෙන ඒ ලබාගත් data කොහට ගෙනියන්නද? server එක දක්වා ගෙනියන්න. ඊට පස්සේ කියනවා form උසුලණය මගින් ෆෝරමයක් නිර්මාණය කරයි. එතකොට මේ ෆෝරමයක් කියලා කියන්නේ ආකෘතියක්. ඒ කියන්නේ inputs ලබා ගත හැකි අවයවයන් ස්ථාන. එහෙම මේ දේවල් නිර්මාණය කරන්න මූලික වශයෙන් අපි පාවිච්චි කරන්න ඕනි මොන ටැග් එකද? form කියන ටැග් එක. form ටැග් එක මෙතන මූලිකයි. ඊට පස්සේ කියනවා ෆෝරමයක් තුල ඔය form ටැග් එක භාවිත කරලා අපි නිර්මාණය කරන forms තුල මෙන්න මේ කියන අවයවයන් තියෙන්න පුළුවන්. මොනවද ඒ? text input controls. ඒ කියන්නේ මොනවද? ඔව් අකුරු ආදානය කළ හැකි inputs තියෙන්න පුළුවන්. අපි කියනවා text inputs. ඊගාවට text inputs ආකාර කීපයක් තියෙනවා. ඒක තවත් එහෙම කතා කරන්නම්. ඊට පස්සේ check boxes controls. check boxes කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. මෙන්න මෙහෙම තියෙන පුතේ. අපිට කිසියම් තෝරා ගැනීමක් කරන්න පුළුවන් විදිහට මෙන්න මෙහෙම ඉන්නේ. ඕකට අපි කියනවා check box එකක් කියලා. මේකේ අපිට එකයි නම් තෝරගන්න ඕනේ කියලා විතරක් තෝරගත්ත හැකි අවශ්‍ය නම් ඔක්කොම තෝරගන්නත් පුළුවන්. ඕයි නම් තෝරගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඔය රටාවට අපි කියනවා check boxes කියලා. ඊට පස්සේ radio box controls. radio box කියලා කියන්නේ radio box කියලා කියන වඩා හොඳයි ඒක radio button කියලා දෙනවා. ඒක radio controls කියන්නේ box කියන එක align කරන්න පුතේ. තිබුණා වරදකුත් නැහැ. හරි ඒ radio කියලා කියන පුතේ මෙන්න මෙහෙම ඉන්නේ. අපි වල ඔප්ෂන් බටන්ස් කියලා කියන අතර අපිට මෙහෙම අවයවයන් කිහිපයක් තියෙනවා නම් මේ අවයවයන් අතරින් එකක් කොහොමත් ඇක්ටිව් වෙලාමයි තියෙන්නේ මෙහෙම එන්නේ. අපි වෙන එකක් තෝරගන්නවා නම් අපිට පුළුවන් මෙහෙම තෝරගන්න. අන්න එකට අපි කියනවා රේඩියෝ බටන් එකක්, රේඩියෝ බොක්ස් එකක් නැත්නම් ඔප්ෂන් බටන් එකක් කියලා. ඊට පස්සේ සිලෙක්ට් බොක්ස් කන්ට්‍රෝල් තියෙනවා, ෆයිල් සිලෙක්ට් බොක්සස් තියෙනවා, හිඩන් කන්ට්‍රෝල්ස් තියෙනවා, clickable buttons තියෙනවා, submit and reset buttons තියෙනවා. මේ තියෙන්නේ form controls වල අඩංගු කළ හැකි අවයවයන්. ඔය කියන අවයවයන් සියල්ලම හෝ කිහිපයක් හෝ සහිතව form නිර්මාණය කිරීමේ හැකියාවක් HTML වල තියෙනවා. ඔයදී තමයි දැන් ඊගොඩ අපි කතා කරන්න හදන්නේ. හරි. ඊට පස්සේ not එකේ 4 වෙනි පිටුවේ කතා කරන්න අපුතේ form උසුලනේහි ප්‍රායෝගික
භාවිතය මේ ෆෝර්ම් එක කොහොමද ප්‍රක්‍රියාවලි පාවිච්චි කරන්න කියන එක. එතනදී පැහැදිලිව කියනවා රයිට් මෙන්න මෙහෙම දෙයක්. හරි ඒක හොඳට ඔලුවට ගන්න. මෙතන කියනවා මෙන්න මෙහෙම පාවිච්චි කරන්න කියලා. ෆෝම් කියන ටැග් එක මෙහෙම භාවිතා කරලා මේක අපි දෙනවා ඇක්ෂන් සමානයි. ඇක්ෂන් කියලා කියන්නේ ෆෝම් කියන ටැග් එකේ ඇට්‍රිබියුට් එකක් ඈ. සමානයි කියලා මෙතන දෙනවා ස්ක්‍රිප්ට් එක. මොකද්ද මේ ස්ක්‍රිප්ට් එක කියලා කියන්නේ මම කියන්නම්. ඊගාට ස්ක්‍රිප්ට් URL එක. ඊගාට දෙනවා පුතේ මෙතඩ් එක. මෙතඩ් සමානයි ඕකේ අපිට දෙන්න පුළුවන් echo get කියන මෙතඩ් එක. එහෙම නැත්නම් post කියන මෙතඩ් එක. ඔකාව කියන්නේ. හරි. එකන මූලික වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකක්ද? ඔව් මේ form කියන control එක භාවිතා කරනකොට ඒකේ action කියලා කියන property එකෙන් attribute එකෙන් මොකද්ද කරන්නේ? method කියන එකෙන් මොකද්ද කරන්නේ? ওই දෙක අනිවාර්යයෙන්ම පැහැදිලිව ඔයගොල්ලෝ දැනගත යුතුයි. ඊට පස්සේ මෙතන දානවා form element එක. කියන්නේ අර අපි කතා කරපු form control එක යටතේ check box එකක්ද option button එකක්ද select box එකක්ද text box එකක්ද අන්න ඒක දානවා. ඔය දින form elements like input, comma, text area, etc. කියන්නේ එතෙන්ට ඒ අදාළ එක එනවා. ආවා ඊගන්න form එක close කරනවා. මේ තියෙන්නේ form එකේ ප්‍රායෝගික භාවිතය. හරි එතකොට මේ මෙදට එන්න ඕනි දේ මොකක්ද කියලා කතා කරන්න කලින් මෙන්න මේ ටික අපි ඉගෙන ගනිමු. මොකක්ද මේ ඇක්ෂන්, මොකක්ද මේ මෙතඩ් කියලා එහෙම කියන්නේ. ඉස්සෙල්ලා ඒ නෝට් එක ලියාගන්නකෝ. හරි, ලියන්න මෙහෙම. ඔව්, ඒක මම දීලා දෙනවා form attributes. දැන් ඔයාලා දන්නවා මේ තියෙන්නේ form කියන ටැග් එක. ටැග් එකේ මේ form කියන වචනයට අපි කියනවා element එක. මේ වගේවට අපි කියනවා attributes කියලා. මේවා values. මතකයි නේද? දෙත් මම ඒක කතා කරා. ලියන්න මෙහෙම. form attributes කියලා හිස් තැනක් තියෙනවා තනි පේලියක්. ඒක ලියන උදේ form usulanaya පහත උපලක්ෂණ වලින් සමන්විත වේ. form usulanaya පහත උපලක්ෂණ වලින් උපලක්ෂණ කියලා කියන්නේ පුතේ ඇට්‍රිබියුට්ස් ඕනනම් ඉංග්‍රීසියෙන් ලියා ගන්න ඇට්‍රිබියුට්ස් form උසුලණය පහත උපලක්ෂණ ඒ කියන්නේ ඇට්‍රිබියුට්ස් වලින් සමන්විත වේ. වලින් සමන්විත වේ. හරි පුතේ. right ඒ යටතේ ඔයගොල්ලන්ට පේනවා උපලක්ෂණ තුනක් තියෙනවා action method සහ target. මේ තියෙන action එක මේ method එක ඊගා target කියලා තවයක් තියෙනවා. ඉතින් ලියගන්න එක ලියන්න පළවෙනි එක action කියන attribute එක උපලක්ෂණය. ලියන්න එකේ හරි ලියන්න තන web server WVB web SERVR server. වෙත රැගෙන යන දත්ත web server වෙත රැගෙන යන දත්ත web server වෙත රැගෙන යන දත්ත එම අන්තයේදී ලබා ගන්නා එම අන්තයේදී ලබා ගන්නා ක්‍රමලේඛය
ලබා ගන්නා ක්‍රමලේඛය. ඒකට පුතේ වරන් ඇතුළේ ලියන්න ස්ක්‍රිප්ට් කියලා. අපි සාමාන්‍යයෙන් ඒ වගේ ක්‍රමලේඛවලට කියන ස්ක්‍රිප්ටින් කියලානේ. ලබා ගන්නා ක්‍රමලේඛය වරන් ඇතුළේ ලියන්න ස්ක්‍රිප්ට්. සෝරි. ස්ක්‍රිප්ට්. මෙතන සී ඊවිලා නෑ බදින්නේ. ස්ක්‍රිප්ට්. ලබා ගන්නා ක්‍රමලේඛයේ වරන් ඇතුළේ ලියන්න ස්ක්‍රිප්ට්. කියලා වරන් ඇතුළේ ලියන්න. සඳහන් කිරීමට යොදා ගනි ක්‍රමලේඛය ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක සඳහන් කිරීමට යොදා ගනි හරි රයිට් කවුරු හරි මට කියන්න ඔය මං කිව්ව එකේ තේරුම ප්‍රසින්දු ඔ ප්‍රසින්දු කෝ රසින්දු ප්‍රතිචාරයක් නැද්ද? ඈ අරිනව දේරුම් නැද්ද? ඒ කියන්නේ මම ප්‍රශ්නයක් තියෙනවද කියලා අහනකන් දීටි ප්‍රශ්නයක් විතර අහන්න තේරු නැද්ද? හා කො මට කවුරුහරි කවුද වෙන කවුරුහරි කියන්නේ අශානි පුතේ තේරුණාද ඔයාට ඒක? ඇක්ෂන් එක යටතේ මම විස්තරයක් කිව්වා. ඒ විස්තරේ මොකක්ද කියලා ඔයාට තේරෙනවද? නැහැ. ඇයි? යුගන් සර්වර් එකට අරන් ගියාට පස්සේ මොකද කරන්නේ කියනවා නේද? ඔව් ඒක කියන පුතේ තව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. එහෙම තේරෙන්නේ නැහැ සර් පොඩ්ඩක්. ඇයි එහෙම තේරෙන්නේ නැත්තේ කියලා මං අහන්නේ. එහෙම තේරෙන්න ඕනි ඔයගලන්ට එහෙම තේරෙන්න මං ඉගෙනනවා. ඒ කියන්නේ මේ අවස්ථා සම්බන්ධයේ පුතේ ඔයගලන්ට අමුතු දෙයක් වෙන්න බෑ. හරි? කෝ සෝදි හරලේසි නේද? නේද? දැන් නැහැ කියන්නේ හරලේසි නේ නේද? හිරුනි? තේරුන්නේ නැහැ සෙච්චර. ඒක එච්චර තේරුන්නේ නැහැ කියලා කියන්නේ ටිකක් තේරුණා කියන එකනේ. එවනේද? කෝ කෞශල්‍ය කෞශල්‍ය නෑ හරියට දරුණ දරේට දෙවමිනි දෙවමිනි උත්තරයක් නැද්ද? අකිල දෙවමිනි කියව නැහැ සර් කියලා නේද? අකිල නැද ඈ නැන්නේ ඓෂා බොන්නේ කොහොද දසන්ත අසන්ත අශානි චාමිකා අහනවා වෙබ් පේජ් එකක් වගේද සර් කියලා. හරි අහගන්න පුතේ දැන් ඔයගලන්ට මම මේ ටික කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේවා තේරුම් ගන්න පොඩ්ඩක් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනි. කල්පනා කරොත් ඔයගොල්ලෝ නොදන්නවනේ මේක ඔයගලන්ට පුළුවන්. හරි. නමුත් ඔයගොල්ලෝ එහෙම කල්පනා කරන්න නැති ප්‍රශ්නයක් වෙයි තියෙන්නේ. රයිට්. දැන් අපි මෙහෙමනේ පුතේ දැන් අපි පරිගණකයක ස්වභාවය කියන එක නේ අවුරුදු දෙකකට වඩා හිතන්නක තියන සරල නෑනේ පුතේ. අවුරුදු දෙකක් නෙමෙයිද අවුරුදු තුනකට කිට් වෙන්නත් එනවා නේ. හරි අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් සාකච්ඡා කරලා තියෙනවා.
ඒ කියන්නේ පරිගණකයක ස්වභාවය මොන වගේද කියන එක සම්බන්ධව අවුරුදු දෙකකට වැඩි කාලයක් අපි කිව්වා දෙකහමාරකට වැඩි කාලයක් අපි සාකච්ඡා කරලා තියෙනවා. හරි නැත්නම් දෙකහමාරට ආසන්නයි කියලා ඉතින් මොකද දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ කණ්ඩායම ඇතුලේ ජනවාරි මාසේ පටන් ගත්ත ක්ලාස් එක. ඔයගොල්ලන් පුතේ ජනවාරි මාසේ මම ක්ලාස් එක පටන් ගත්තද? කියන්න පුතේ විශේෂකේ කණ්ඩායමේ ජනවාරි මාසේ ක්ලාස් එකක් පටන් ගත්තද? ගෲප් ක්ලාස් එකක් විදියට? කො කො කියන්න උත්තර දෙන්න. ඔව් අයේෂා මෑතුයි කියන්නේ ඔව් මට මතකයි පටන් ගත්තා වගේ. සහ ඊගාවට ඕලෙවල් ප්‍රතිඵල සාමාන්‍යයෙන් ඉන්නේ මාර්තු. මේ කොවිඩ් කේස් එකකින් ඉඳන් ඒක පොඩ්ඩක් විකෘතුනේ වෙනස් වුනේ. ඒතර මාර්තු මාසේ මේ රිසල්ට් ආවට පස්සේ කොහොමත් මාර්තු වගේ හෝ අප්‍රේල් මුල කණ්ඩායම පටන් ගන්නවා. ඊට පස්සේ තමයි කණ්ඩායම කොට අපි කාර්යයත් එක්ක ඒකාබද්ධ කරේ. ඒකාබද්ධ කළා ක්ලාසස් දෙකක් විතර ඉස්සරහට ගෙනිච්චේ. කොහොම හරි එතකොට දැන් ජනවාරි මාසේ පටන් ගත්ත කට්ටිය ගත්තොත් අවුරුදු 3කට ආසන්න තුරන් නෙමෙයි ඒතර අවුරුදු 2කමාර වැඩි. මාර්තු මාසේ අප්‍රේල් මාසේ පටන් ගත්ත අයට 2කමාරක් විතර වෙනවා ඒ ආසන්නයි. හරි කොහොම හරි දැන් මම මේ කියන්නේ ඒ ඉතර කාලයක් ඉගෙන ගත්තා කියන එකේ තේරුම අපි පරිගණකයක් කියලා කියන උපකරණේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පුතේ යම් රිද්මයක ඉන්න ඕනි දැන්. ඒ රිද්මය අපේ ඇඟට දැනিলা තියෙන්න ඕනි. හරි ඒ මම මේ කතා කරන රිද්මය කියලා කියන්නේ මහලකු දෙයක් නෙමෙයි ඒක අපි පළවෙනි පාඩමේම කතා කරපු දෙයක්. මොකක්ද ඒ? ඔව් පරිගණකයක ක්‍රියාවලිය උපදේශ යටතේ පාලනය වෙනවා කියන එක. එතකොට දැන් අපි ඕක ඔතනින් ගෙනාවොත් පුතේ වෙබ් එකට. හරි වෙබ් එකේදී අපි කතා කරා මෙන්න මෙහෙම දෙයක්. දැන් වෙබ්සයිට් එකක් ගොඩනගනකොට වෙබ්සයිට් එකක් නැත්නම් වෙබ් අඩවියක් ගොඩනගීමේදී කරන්නේ අපි වෙබ් පිටු හදන එක. වෙබ් පිටු එකතුවක් තමයි අපි වෙබ්සයිට් එකක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. හරි නිකන් පොතක් කියලා කියන්නේ පිටු වල එකතුවක් වගේ. නේ වෙබ්සයිට් එකක් කියලා කියන්නේ මොකේ එකතුවක්ද? වෙබ් පිටු වල එකතුවක්. එතකොට වෙබ් පිටු ගොඩනැගීම සඳහා භාවිත කරන යාන්ත්‍රණය ඒකට අදාළ කරන මූලික තත්වය තමයි මොකද්ද? HTML කියලා අපි කතා කරන්නේ. ඒ කියන්නේ HTML කියන එකට පුතේ ක්‍රියාකාරකම් කරන්න බෑ. රයිට්? ඒ කියන්නේ ප්‍රොසෙසර්ස් කරන්න බෑ. HTML වලට පුළුවන් යමක් ස්ක්‍රීන් එකේ නිරූපණය කිරීම පමණයි. ඒක නම් ඔයාලට කල්ලා කිව්වේ only for display. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොකද HTML කියලා කියන්නේ පුතේ පරිගණක භාෂාවක් නෙමෙයිනේ. HTML කියලා කියන්නේ පරිගණක භාෂාවක් නෙමෙයි. වෙබ් පිටු ගොඩනැගීම සඳහා තියෙන භාෂා ආකෘතිය තමයි අපි HTML කියලා හඳුනගන්නේ. ඒතර ඒකට කරන්න පුළුවන් මොකද්ද? යමක් display කිරීම නැත්නම් පෙන්වීම පමණයි. ඒක HTML වල ආරම්භයේදීත් එහෙමයි අදත් එහෙමයි. හැබැයි ආරම්භයට වඩා අද මේක ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා. ඒක හරි. හරි? ඒතර පුතේ ආරම්භයේදී මේක ප්‍රශ්නයක් නෙමෙයි ඇයි? වෙබ් කියන තාක්ෂණය ආරම්භ කරපු මුල් අවදි කියන්නේ 80 දශකයේ අගහරියේ සෝරි 80 දශකයේ අගහරියේ ඒ කියන්නේ 89 තමයි ඔය වෙබ් කියන තාක්ෂණයේ ටිම්බර්ස් ලී කියන විද්‍යාඥයා හඳුන්වා දෙන්නේ 90 තමයි එතුමා ඔය HTML කියන ක්‍රමය ලෝකෙට හඳුන්වා දෙන්නේ ඊට පස්සේ 90 දශකයේ මුල ඉඳන් වෙබ් පිටු නිර්මාණය ආරම්භ වුණා ඊගාට 90 දශකයේ අගහරිය වෙනකොට මේ ගොඩක් ප්‍රසාරණය වෙලා ටිකක් සංකීර්ණ වෙබ් අඩවි නිර්මාණය වෙන මට්ටමට ගොඩ නැගුණා ඊට පස්සේ තමයි උදේ අද මේ කතා කරන තත්ත්වෙ මේක ඇවිල්ලා තියෙන්නේ එතන මුල් කාලේ පුතේ මේ HTML කියන එක භාවිතා කරේ අකුරු ඉලක්කම් සංකේත නිරූපණය සඳහා පමණයි. ඒ කියන්නේ එක පරිගණකයක තියෙන දෙයක් තව පරිගණකයකට රැගෙන ගිහිල්ලා ටැග්ස් කියන්නේ කනේ උසුලන කියන්නේ ඒකනේ. රැගෙන ගිහිල්ලා ඒ පරිගණකයේදී අරක දිගහැරලා පෙන්නනවා. ඒකට තමයි බ්‍රවුසර් එක ඇදුවේ. හරි එතකොට ඔතනින් එහා දෙයක් තිබුණේ නැහැ. හරි නිකන් පෙන්වීම විතරයි. ඊට පස්සේ අවශ්‍ය වුණා මේ වෙබ් පිටු මූලික කරගෙන ක්‍රියාකාරකම් කරගන්න. හොඳට තේරුම් ගන්න මේක ඇල්ලයි. වෙබ් පිටු මූලික කරගෙන විවිධ ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය වුණා. ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය වෙනකොට පුතේ ඩේටා ඕනි. දත්ත අවශ්‍යයි. ඊගාඩය දත්ත සැකසීම වලට භාජනය කිරීම කියන ක්‍රියාවලියත් මේකට එකතු වුණා. ඒතර ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ දැන් දත්ත අවශ්‍ය නම් පුතේ හරි ඒ දත්ත රඳවලා තියාගන්න තමයි ඩේටාබේසස් පාවිච්චි කරන්නේ. ඒතකොට වෙබ් පිටුත් එක්ක ඩේටාබේසස් ලින්ක් වෙනවා. පැහැදිලිද? රයිට්. සහ ක්‍රියාකාරකම් කරන්න පුතේ ප්‍රෝග්‍රෑම්ස් ඕනි. ප්‍රෝග්‍රෑම්ස් අතු ක්‍රියාකාරකම් කරන්න බෑ. ප්‍රෝග්‍රෑම් වල තමයි ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය කරන උපදෙස් තියෙන්නේ. එහෙනම් මේ වෙබ් පිටුත් එක්ක ලින්ක් වුණා මොකද්ද? ප්‍රෝග්‍රෑම්ස්. දැන් තේරවද කියන එක? ඒ වගේම ඔයගොල්ලෝ මතක ඇති මම සිස්ටම් පාඩම. ඒ කියන්නේ මට ඒක බය නැතුව
මේ කිසිම චකිතයකින් තොරව ඔයගොල්ලෝ ඉස්සරහ මට එක කතා කරන්න පුළුවන් ඇයි ඒ යාන්ත්‍රණය මම හදලා තියෙනවා මම හැදුවු දෙය නිකන් උසස් පෙළට මේ ප්‍රශ්නෙකට උත්තරයක් තෝරගන්න අවශ්‍ය කරන ළමයෙක් විතරක් නෙමෙයි ඈ හරි පැහැදිලිද අපේ විෂය පරාසය ඇතුලේ අපි ඊට වඩා දියුණු පුජ්‍යලයක් ගොඩ නැගුවා මේ මම කියන්නේ පුජ්‍යලයක් ගොඩ නැගිලා නැහැ කියලා එහෙම කියන තරම් මම ඔව අසාධාරණ නැහැ හරි හැබැයි මම එකපාරට ප්‍රශ්නයක් අහුවාම ඔයගලන්ට ඒකට උත්තර දෙන්න බැරි වෙන්න පුළුවන් ඔයාලා ඔයගොල්ලෝ හිතනවා නම් පොඩක් අර ස්වාධීනව එහෙම නැත්නම් ආර කියන්නේ මේ ඔය ප්‍රෙෂර් එකකින් එහෙම නැත්නම් ඔය කියන මේ පීඩණේ මේ ඈත් වෙලා පොඩක් හිතනවා නම් මේක තේරුම් ගන්න පුළුවන්. ඔයාලා මතක ඇති මම සිස්ටම් එකක් ගැන උගන්වනකොට ඔයගලන්ට කිව්වා සිස්ටම් එකේ සාමාන්‍ය ස්වභාවය තමයි කිව්වා. මේ ප්‍රෝග්‍රෑම් සෙට් එකක් තියෙනවා. මූලික වශයෙන් අවයවයන් නැහැ. ඊගාර ඩේටාබේස් එක තියෙනවා. එතකොට මේ ඩේටාබේස් එකේ ඩේටා ගේන්නේ ගේන දත්ත අරගෙන ඒක ක්‍රියායෝජවන්නේ මේ ප්‍රෝග්‍රෑම්ස් වලින් කියලා කිව්වා. එතන මේක අපි සිස්ටම් එකක් කියලා කිව්වා. මතකයි? ඔක මතක ඇතිනේ ඔයාලට නේ. රයිට්. එතකොට ඉතින් ඔය ආන්තරණයම තමයි මේ කතා කරන්නේ. අපේ සිලබස් එකේදී මම ඔයාලට කිව්වා මේ වගේ දෙයකදී සිස්ටම් කියලා මාතෘකාවක් යටතේ දෙ මේවා මේ සමස්තය ගොඩනගන ආකාරය සහ ඒකේ තියෙන අවයවයන් වෙන මඳුර ගන්නවා. ඊගාට ප්‍රෝග්‍රෑමින් කියන පාඩුවේ 9 වෙනි පාඩමේ මේ පැත්ත විතරක් වෙන මේ ඉගෙන ගන්නවා. ඩේටාබේස් පාඩමේදී ඩේටාබේස් ගැන විතරක් වෙන මේ ඉගෙන ගන්නවා. 8 වෙනි පාඩමේ මෙහෙම නිකුත් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඊගාට මේවා වෙබ් එකත් එක්ක සම්බන්ධයි. නමුත් වෙබ් මාතෘකාව 10 වෙනි පාඩම විදිහට වෙන මේ ඉගෙන ගන්නවා. ඔහොමනේ අපි කතා කරන්නේ. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ වෙබ් අඩවියක් ගැන. හරි. දත්ත භාවිතා කරමින් ඒවා ක්‍රියාවේ යොදවන වෙබ් අඩවියක් ගන්නකෝ. හරි. එතකොට වෙබ් අඩවියක් කියන්නේ සිස්ටම් එකක් නෙමෙයිද? සිස්ටම් එකක් තමයි. ඒක මොන සිස්ටම් එකක්ද? වෙබ් බේස් සිස්ටම් එකක්. ඒක වෙබ් බේස් සිස්ටම් එකක්. අපි කියනකට ඔන්ලයින් සිස්ටම් එකක්, ඔෆ්ලයින් සිස්ටම් එකක් නෙමෙයි. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම සුපර් මාකට් එකක බිල් සකස් කිරීමේ පද්ධතියක් කියලා කියන්නේ සිස්ටම් එකක්. පද්ධතියක්. ඒක කම්පියුටර් බේස් සිස්ටම් එකක් නැත්නම් පරිගණකගත පද්ධතියක්. හැබැයි ඒක ඔෆ්ලයින්. හරි. රයිට්. ඒ වගේම තමයි සුපර් මාකට් එකක දැන් මේ කොවිඩ් එකත් එක්ක ඒක ප්‍රසාරණය වුණා බොහොම වේගයෙන්. මොකද ඔය කියන බිල් සකස් කිරීමේ සහ මේ බහණ්ඩ ඇනොම් කිරීමේ පද්ධතිය හැදුනා ඔන්ලයින්. ඒක කලින් නොතිබුණව නෙවෙයි. හරි. නමුත් දැන් උදාහරණයක් ගත්තොත් එහෙම රත්නපුරයේ ඉන්න කෙනෙක් රත්නපුරයේ ගුඩ් සිටියෙන්වත් රත්නපුරයේ කීල්ස් එකෙන්වත් ඔන්ලයින් බාණ්ඩ ගන්න ගැනීම සාමාන්‍යයෙන් කරේ නෑ නේ ඒක ඇබිලිටි පැත්ත ගත්තත් අවිස්සාවල් වගේ පැත්තක් ගත්තත් ඇහිලි කොට ගත්තත් මම කියන්නේ මේ රත්නපුර වගේ ප්‍රදේශවල දිස්ත්‍රික් වල ආසන්න දිස්ත්‍රික් වල එහෙම කරුන්නේ නෑ හැබැයි කොළඹ එක කරුණා කොළඹ එක කරුණා ඊටාම සුළු ප්‍රමාණයෙන් සාමාන්‍ය විදිහට හැබැයි කොවිඩ් එකත් එක මොකද උනේ මේක ගොඩක් පුළුල්ව ප්‍රසාරණය වුණා එහෙනම් කොවිඩ් එකේදී අපි දැක්කා ඔන්ලයින් සිස්ටම්ස් වලට සෑහෙන තැනක් ආවා ඉතින් අපි කතා කරන මේ සිස්ටම් උදේවලුකුත් හරි එතකොට මේ කතා කරන සිස්ටම් එක දැන් හිතන්න ඔන්ලයින් සිස්ටම් එකක් කියලා. ඔන්ලයින් සිස්ටම් එකක් කියලා කියන්නේ ඒක වෙබ්සයිට් එකක්. එතකොට ඒ වෙබ්සයිට් එකේ මේ කියන ක්‍රමලේඛ තියෙනවා, මේ කියන ඩේටාබේස් එක තියෙනවා, වෙබ් පිටු තියෙනවා, ඔහොමනේ. හරි එතකොට හරි දැන් මේ ඔන්ලයින් සිස්ටම් එකට මම කිය මෙන්න මේ ටික ඔයගලන්ට හිතාගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා මම මේ කිව්වේ ඈ. ඔන්ලයින් සිස්ටම් එකට right දුරස්තව ඉන්න user කෙනෙක් සම්බන්ධ වෙනවා අන්තර්ජාලය භාවිතයෙන්. කොහොමද උත්තේ මේක වෙන්නේ? මේ තියෙන ඉන්ටර්නෙට්. ඊතර මේ user මේකට සම්බන්ධ වුණා main user. මම මේ කොට පැහැදිලි කරලා දෙන්නේ ආපහු මේ තත්වය. ඊතර user සම්බන්ධ වුණාම නේ අපි ඉගෙන ගත්තා මේ පැත්තෙන් මේ පැත්තට එන දෙයක් තියෙනවා නොඑන දෙයක් තියෙනවා. නේ මේ සිස්ටම් එක මේ පැත්තට එන්නේ නැහැ නේද? මේ පැත්තට එන දෙයක් නෝ කවදාවත් මේ ඩේටාබේස් එක යූසර් කේ පැත්තට එන්නේ නැහැ. ඒක සර්වර් එකේමයි තියෙන්නේ. ඒ වගේම මේ තියෙන ප්‍රෝග්‍රෑම් සෙට් එකෙන් සමහර ප්‍රෝග්‍රෑම්ස් මේ පැත්තට එනවා. සමහර ප්‍රෝග්‍රෑම් සර්වර් එක පැත්තෙම තියෙනවා. නේ? අන්න ඒකට මට උත්තරයක් දෙන්නකෝ. ඒකත් මම ඔයාලට කියලා දුන්නා. ඒක නෝට් එකෙත් අපි ලිව්වා. මට කියන්න පුතේ ඔය ප්‍රෝග්‍රෑම් සෙට් එකෙන් මේ කියන්නේ මේ ඔන්ලයින් සිස්ටම් එක සතුව තියෙන ප්‍රෝග්‍රෑම් සෙට් එකෙන් ඊට අමතරව මේකේ තියෙන මොනවද? හා වෙබ් පේජස්. අපි ඒවත් අදිමුකෝ මේ සිස්ටම් එකේ ඇතුළේ. මේ තියෙන්නේ මොනවද? web pages. මේවා එකට link වෙලා තියෙන්නේ.
right මට කියන්න පුතේ මේ program set එකෙන් හරි කවුරු හරි user කෙනෙක් මේ system එක use කරන වෙලාවදී සේවාදායකයේ අන්තයේ සිට මේ දින සේවාදායක අන්තය online system එක ගබඩා වෙලා තියෙනවා server එකේ web server එකේ එතන මේ සේවාදායක අන්තයේ සිට user ගේ machine එක දක්වා එන්නේ මොන programsද මගේ උගට ගන්නවා එවැනි ප්‍රෝග්‍රෑම්ස් නිර්මාණය කරන්න භාවිත කරන ජනප්‍රියම පරිගණක භාෂාවක් ගැනත් අපි කතා කරා. දැන් ඒක දන්නේ නැහැ කියන්න පුළුවන්ද? සුවදී. මොනවද මේ ප්‍රෝග්‍රෑම්ස් කියලා මට කියන්නේ? සුවදී. සර්වර් සයිඩ් ප්‍රෝග්‍රෑම්ද කියලා මගෙන් අහන්න බෑ. මම දැන් ප්‍රශ්න අහලා දී. client එන්නේ server side programs කියලා කියන්නේ server එකේ තියෙන නමම බලන්නකෝ server side නේ දැන් ලංකාව තුල නම් අපි දන්නවා river side hotel කියලා ගහලා තිබුණාට ගඟක් නැති නේ ඒ වගේ කතාවක් නේ ඔයගොල්ලෝ කියන්නේ දැන් බලන්න තුන්දෙනාගෙන් මම හිතුවා තුන්දෙනාම කිව්ව වැරදියට හරි server එකේ සිට නැත්නම් සේවාදායක පරිගණකයේ සිට user දක්වා එන්නේ මොනවද client side programs client side කියන්නේ ඒකනේ client side කියලා කියන්නේ client ගේ අන්තයේදී දාවණේ වන කියන අදහස. හරි ඒ වගේ දේවල් නිර්මාණය නැත්නම් ඒ වගේ ක්‍රමලේඛ නිර්මාණය කරන්න භාවිත කරන ප්‍රබලම පරිගණක භාෂාවක් තමයි කිව්වා JavaScript. ඒකම ඔයගොල්ලෝ කිව්වා. papers කරනකොටත් ඔක අහුවෙනවා. papers වලත් අහලා තිනවා. හරි එතකොට මොනවද මේ 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 program set එක ඇතුලේ තියෙනවා සේවාදා දැන් program එකක් කියලා කියන්නේ අනිවාර්යෙන් උපදේශ එකතුවක් ඒක දාවණේ වෙනවා රන් වෙනවා කියන අදහසේ ඔයගොල්ලෝ ඉන්න ඕනේ ඈ නැත්නම් පුතේ මෙච්චර ගමනක් අපේ තේරුම නැහැ නේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ මොනවද ඒක පැහැදිලිව උපදේශ කියලා අපි කියලා දෙනවා උපදේශ නම් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒක ඔක්කොම කතා කරලා තියෙනවනේ ඒක පළවෙනි පාඩමින් ඉඳන්ම කතා කරා එතකොට මේ ප්‍රෝග්‍රෑම් සෙට් එකේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් අතරින් සමහර ප්‍රෝග්‍රෑම්ස් මේ සර්වර් එක තුල දාවණේ වෙන ප්‍රෝග්‍රෑම්ස් ඒවට තමයි අපි කියන්නේ සර්වර් සයිඩ් කියලා ඒව නිර්මාණය කරන්න තමයි ASP.NET PHP වගේ ලැන්ග්වේජස් පාවිච්චි කරන්නේ. හරිද? ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් සෙට් එක තුල තියෙනවා සමහර ප්‍රෝග්‍රෑම්ස් ඒවා ක්ලයන්ට් ගේ අන්තයට එනවා. ක්ලයන්ට් මේ සයිට් එකේ බ්‍රවුස් කරනකොට ක්ලයන්ට් ගේ අන්තයට ඇවිල්ලා ක්ලයන්ට් ගේ අන්තයේදී රන් වෙනවා. අන්න ඒවට අපි කියනවා ක්ලයන්ට් සයිඩ් ප්‍රෝග්‍රෑම්ස් කියලා. එවැනි ප්‍රෝග්‍රෑම් නිර්මාණය කරන්න භාවිත කරන ප්‍රබල ලැන්ග්වේජ් එක තමයි JavaScript කියලා කියන්නේ. එතන කොහොමවත් සේවාදායක අන්තයේ සිට client ගේ අන්තයට නැත්නම් user ගේ අන්තයට html code එක එනවා මේ web පිට ගොඩනගන්න html code එක එන්නේ html css මේ පැත්තට එනවා ආවහම මේකේ තියෙන browser එකෙන් තමයි ඒ html code එක rendering කරලා ඒකට අපි කියනවා විදැහු කරනවා කියලා ඒක ගන්නට පෙළගස්සලා web පිටුව මේ screen එකේ ගොඩනගන්නේ ඒකනේ පුතේ අපිත් ඔය code එක type කරනවා save කරනවා ඒක browser එකෙන් බලනවා ඒ කෝඩ් එකකින් කෙරෙන්නේ මොකක්ද කියන එක බ්‍රවුසරෙන් බලලා තේරුම් ගන්න. ඒක තමයි විදහා ගන්නවා කියලා කියන්නේ. රෙන්ඩරින් කියලා කියන්නේ ඒක. හරි. එතකොට ඔය කියන HTML කෝඩ්, CSS කෝඩ් වලට අමතරව අර ප්‍රෝග්‍රෑම්ස් උත් මේ අන්තයට එනවා. ඇවිල්ලා මෙහෙ රන් වෙනවා. රන් වෙලා user පැත්තේ ගොඩනගන්න ඕනි තත්ත්වේ ගොඩනගනවා. හරිද? දැන් අපි මේ කතා කරන තැනට එමු. දැන් ඔන්න විස්තරය හරහා ආවේ දෙන්න. මේ එකක්වත් මම නොකියවා කියලා කියන්න කොහොමද? දැන් ඔයගොල්ලෝ මට කියන්න මේ මම දැන් කතා කරපො කිසිම දෙයක් හරි? කෙසේම දෙයක් මීට කලින් කතා නොකරපු දේවල්ද මම ඔයගොල්ලෝ දන්නවා කියලා කිව්වේ ඒකයි මේ කතා කරපු සියලු දේ පුතේ මීට කලින් ඔයගොල්ලෝ තේමක් කතා කරලා තියෙනවා හරිද සමහර ඒවා අපි නෝට්ස් විදිහට ලියාගත්ත දේවල් සමහර ඒවා අදහස් විදිහට ප්‍රකාශ කරපුවා හරිද එතකොට දැන් ඔන්න අපි කතා කරනවා අපිට අදාළ දේ මේ වෙලාවට අදාළ දේ රයිට් එතකොට කලින් කතා කරද්දී අපිට අදාළ දේ තමයි මම කියන්නේ මේ වෙලාවට අදාළ දේ මෙන්න මෙතන දාන්නේ මොකද්ද කියේ මෙතන දාන්නේ මොකද්ද රයිට් දැන් අපි ෆෝම් කන්ට්‍රෝල්ස් ගැන කතා කරන්නේ එතකොට ෆෝම් කන්ට්‍රෝල්ස් හරහා මේ විදිහට අවයවයන් ගොඩනගලා
යසකින් ඉන්පුට්ස් ගන්න මේ ඉන්පුට්ස් මං හරි ලකුණ ලොකට දැම්ම ගන්න පේන් මේ යසක ඉන්පුට්ස් හරිද ඒ ලබාගත්ත ඉන්පුට්ස් උදේ නැත්නම් යසගේ අන්තයේදී ලබාගත්ත ඉන්පුට්ස් ගෙනියනව කොහටද සේවාදායක අන්තයට එතන මේ ඉන්පුට්ස් කියලා කියන්නේ මුතේ ඩේටා ඒ ඩේටා සමහර විට తాවකාලිකව භාවිතා වෙන දත්ත වෙන්නත් පුළුවන් ස්ථීරව දත්ත සමුදාවක ගබඩා වෙන දත්ත වෙන්නත් පුළුවන් සමහර වෙලාවෙ දෙකම වෙන්නත් පුළුවන් දැන් සරල උදාහරණයක් ගන්නකෝ මෙහෙම ඕගොල්ලෝ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ප්‍රතිඵල බලන අවස්ථාව ගන්න මම මේ අහන එකට කල්පනා කරලා උත්තර දෙන්න නේ එතකොට අර විච්ච අතපසු වීම ටික නේ අවතක් කළා දාන්න පුළුවන් නැත්තම් නේ පොඩි කනගාටුවක් කලකිරීමක් හිතේ ඉතිරි වෙනවා ඔයගොල්ලන්ගේ පැත්තේ කෙසේ වෙතත් මගේ පැත්තේ හරි ඒ தත්ත්වේ නැති කරන්න දැන් ඔන්න මම අවස්ථාව ඔයාලට දෙනවා ඈ හරිද right විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා sorry විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා නෙමෙයි විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රවේශ වෙලා ගිහිල්ලා විභාග ප්‍රතිඵල බලන වෙලාවේදී ඕගොල්ලෝ ඕගොල්ලන් යන්තේදී කියනකට පාවිච්චින් ෆෝන් එකක් වෙන්න පුළුවන් ටැබ් එකක් වෙන්න පුළුවන් normal desktop හෝ laptop වගේ PC එකක් වෙන්න පුළුවන් මොකක් හරි හරි ඕගොල්ලන් යන්තේදී ඕගොල්ලෝ භාවිත කරන ඩිවයිස් එක හරහා ඕගොල්ලෝ ඉන්පුට් කරන්නේ මොකක්ද මට කියන්න අකිල ඔයගොල්ලෝ ප්‍රතිඵල බලන වෙලාවේදී ඉන්පුට් කරන්නේ මොකද්ද මම මොනවද කියලා අහන්නේ තව ලේසි වෙන්න අහන්නේ මොකද්ද කියලා ඉන්ඩෙක්ස් නම්බර් එක එක ඩේටා එකයි ඉන්පුට් කරන්නේ එක ඩේටා එකයි ඉන්පුට් කරන්නේ ඒක මොකද්ද ඉන්ඩෙක්ස් නම්බර් එක කියන්නේ විභාග අංකය ඔයගොල්ලෝ ඔයගලගේ නමවත් නේ ගිය ඉස්කෝලේවත් විභාග ලිව මධ්‍යස්ථාන අංකේවත් විභාග ලිව ප්‍රදේශයේ පළාතවත් දිස්ත්‍රික්කයේවත් අධ්‍යාපන කලාපයේවත් ඒ කිසිම දෙයක් ඉන්පුට් කරන්නේ නැහැ. හරි. නමුත් ඔයගලන්ට විභාගෙට ලියන්න එන ඇඩ්මිෂන් එකේ අපි උසස් පෙළම ගත්තොත් ඇඩ්මිෂන් එකේ එනවා මොකද්ද? දැන් ඔයගලන්ට උසස් පෙළ කියලා බලපොරොත්තුක් නැහැනේ. මේ ෆස්ට් සයි ලියපු කෙනෙක් ඉන්නවා නම් මෙතන සයි හෝ සෙකන්ඩ් සයි යාට බලපොරොත්තුක් තියෙනවා. නමුත් බහුතරයක් ඉන්නේ එහෙම කට්ටිය නෙමෙයිනේ. දැන්පැයි සාමාන්‍ය පෙළ හැමෝම ලිව්වනේ. එතකොට ඔය මං කියව විස්තර සියල්ලම ඇඩ්මිෂන් එකේ එනවා. නේ? හැබැයි ප්‍රතිඵල බලන වෙලාවදී ඔයගොල්ලෝ ඉන්පුට් කරන්න ඕනි විභාග අංකයේ විතරයි. හරි. ඒතර විභාග අංකය කියලා කියන්නේ මේ වගේ ඉන්පුට් කන්ට්‍රෝල් එකක් කරා ඔයගොල්ලන්ගේ ගන්න එකක්. මම ප්‍රතිඵලයක් බැලුවොත් මේ මගෙන් ගන්නවා. ඔයගොල්ලෝ ප්‍රතිඵලයක් බලන වෙලාවට ඔයගොල්ලන්ගේ ගන්නවා. එතකොට මේ ගන්න ඩේටා එක මෙහාට යනවා දකින්න. මට කියන්නේ ප්‍රතිඵල බලන වෙලාවේදී යූසර්ගෙන් ඉන්පුට් එකක් විදියට ලබා ගන්න විභාග අංකය සර්වර් එකේ අන්තයට යනවද? කෝ අකල කියන්න යනවා මට රසිදු කියන්න ඒ යන විභාග අංකය සේවාදායක අන්තයේ තියෙන දත්ත සමුදාවේ ගබඩා වෙනවද නැද්ද ගබඩා වෙන්නේ නැහැ right ගබඩා වෙන්නේ නැහැ කියලා අපි හිතමුකෝ දැන්ට. එහෙනම් මොකටද ඒ විභාග අංකේ පාවිච්චි වෙන්නේ නැත්නම් මොකක්ද එතන තියෙන කාර්යය? දැන් මට කියන සේවය සේවාදායකයේ පැත්තේ මොකද වෙන්නේ? මේ විභාග අංකේ ආදාන මේ පරිදුම කියන්නේ ප්‍රධානට යන සර්කිට් එක වෙන්නේ ආරයි බොහොම හොඳයි. ඔම ඉන්නවින් අයින් වෙන්න එපා. අයින් වෙන්න එපා කියනකොට මම කියනවා නේ. ඔව්. ඒ විභාග අංකය භාවිතා කරලා ඒ විභාග අංකයට අදාළ අයත් වන ප්‍රතිඵලය ඩේටාබේස් එකෙන් සර්ච් කරලා ඒක ක්ලයන්ට් එකට එවනවලු. ඒ කියන්නේ අකියන්නේ. ආරයි. එතකොට මේ සර්ච් කිරීම කරන්නේ කවුද? server side programs ඒක ඩේටාබේස් එකට කරන්න බැරිද? මම අහන එකට මට උත්තර දෙන්න. මම අහන්නේ search කිරීමේ ක්‍රියාවලිය ඩේටාබේස් එකට කරන්න පුළුවන්ද බැරිද? කොහොමද
කොයි මම කියන එක නෙමෙයි කියන්නේ උසාවියක දෙමුදොත් එම කෙලිම 10-14 කිරේ යනවා ඈ. හරි උසාවියට අපහාස කරා කියලා කියන එක. මම කියන්නේ මම අහන එකට උත්තර දෙන්න. මම අහන්නේ මේ සර්ච් කිරීමේ ඔයාලට තියෙන පුතේ හරි සරල උත්තරයක් පුළුවන් ද බැරිද කියන්නේ විතරයි. හරි. මම අහන්නේ ඒ සර්ච් කිරීමේ ක්‍රියාවලිය දත්ත සමුදාවට කරන්න බැරිද? එතකොට එහෙමනම් මොකටද ක්‍රම ලේඛයක් භාවිතා කරන්නේ? දැන් ඔයා ඉස්සෙල්ලා කිව්වා ඒ සර්ච් කිරීමේ ක්‍රියාවලිය කරන්නේ සර්වර් සයිඩ් ප්‍රෝග්‍රෑම් වලින් කියලා. ප්‍රෝග්‍රෑම් එකකින් හෝ ප්‍රෝග්‍රෑම්ස් වලින්. එහෙම කිව්වනේ. රසිදු. ඔව්. එහෙම කිව්වනේ ආ. කිව්වද නැද්ද කියලා මට කියන්න. කිව්වා. රයිට්. සර් මම ඒතර අමතර ප්‍රශ්නයක් හරස් ප්‍රශ්නයක් අහනවා. එතකොට ඩේටාබේස් එකට මේ සර්ච් කිරීම කරන්න බැරිද කියලා. දැන් ඔයා කියනවා පුළුවන් කියලා. එහෙම නේද? ඔව්. ඉතින් මම අහන්නේ ඩේටාබේස් එකට මේ වැඩේ කරන්න පුළුවන් නම් මොකටද මේ වැඩේ කරන්න? ඒ කියන්නේ මේ සර්ච් කිරීමේ වැඩේ කරන්න ප්‍රෝග්‍රෑම්ස් හදන්න. උත්තරේ පැහැදිලි. උත්තරේ පැහැදිලි. මට සුහද කියන්න ඔය රසින්දු කතා කරන් ආපු විදිහට සහ මම ප්‍රශ්න අහපු විදිහට ඔය සර්ච් කිරීමේ ක්‍රියාවලිය ඩේටාබේස් එකට කරන්න පුළුවන්ද බැරිද? මට ඕනි කෙටි උත්තරයක් පුළුවන්ද බැරිද කියන විතරයි. සුහද. ඩේටාබේස් බෑ. හිරුනි. බෑ. පැහැදිලිවම බෑ. බොහොම හොඳයි. හරි ඒ ස්ථාවරේ ඉන්න ඕනේ පුතේ. මම උගලන්ට උගන්ලා දෙනවා ඉතාල පැහැදිලිව. මම එකයි කිව්වේ මට බය නැතුව කතා කරන්න ඕගොල්ලෝ ඉස්සරහා. මම උගන්ලා දෙනවා ඩේටාබේස් එකකට කරන්න පුළුවන් එකම එක දේ තමයි කිව්වා ඉතා විධිමත්ව දත්ත ගබඩා කරලා තබා ගැනීම. ඉතා විධිමත්ව දත්ත ගබඩා කරලා තබා ගැනීම ඒ හැර දත්ත සමුදායකට වෙන කිසිම ක්‍රියාකාරකමක් කරන්න බෑ. හරි එතකොට ඩේටාබේස් කියන මාතෘකාව ඇතුලේ අපිට ගොඩක් විෂය කරුණු කතා කරන්න පුළුවන්කම සහ කතා කරන්න වෙලා තියෙන්නේ ඇයි? එවැනි විධිමත් දත්ත සමුදාවක් ගොඩනැගීමේදී අපි දැනගත යුතු සිටිය යුතු කාරණා ගණනාවක් තියෙන නිසා. ඒ නිසා පුතේ ඩේටාබේස් කියන මාතෘකාව ටිකක් පුළුල්ව කතා කරනවා. නිකන් නෙමෙයි. ඔව් අපි දැන් මෙතනින් පස්සේ කියන්නේ ඒ ලෙවලින් පස්සේ ඔයගොල්ලෝ විශ්වවිද්‍යාල මට්ටමේදී ICT පාඨමාලාවක් ICT කෝස් එකක් කරොත් එහෙම ඒකෙදි කතා කරන සබ්ජෙක්ට් එකක් මමත් ඒක ඉගෙන ගත්තා. ඇඩ්වාන්ස් ඩේටාබේස්. සමහර පුතේ අවුරුදු කිහිපයකට යනවා. ෆස්ට් ඉයර් එක ගන්නනවා. සමහරට 3rd ඉයර් තු ගන්නනවා. ඒ කියන්නේ ඇඩ්වාන්ස් ඩේටාබේස් 1, ඇඩ්වාන්ස් ඩේටාබේස් 2. එතකොට ඇඩ්වාන්ස් ඩේටාබේස් වල පාර්ට් 1 එක ඉගෙන ගන්නවා ෆස්ට් ඉයර් එකේ. 3rd ඉයර් එකේ ඉගෙන ගන්නවා ඇඩ්වාන්ස් ඩේටාබේස් වල පාර්ට් 2 එක. ඉතින් ඒ තරම් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මොකද ඩේටාබේසස් ඔතනින් ගියාම බොහොම සංකීර්ණ වෙනවා. සමහර ඩේටාබේසස් තියෙනවා කෝපරේට් ඩේටාබේසස්. හරි ඩිස්ට්‍රිබියුටින් ඩේටාබේසස්. පැහැදිලිනේ. එතකොට මේ ඩේටාබේස් වල ස්වභාවය කොච්චර සංකීර්ණද කියලා කියන කාරණේ මත දැනගත යුතු කාරණා ගණනාවක් තියෙනවා ඈ. හරි. ඒ නිසා ඩේටාබේස් එකක් කියලා කියන්නේ ක්‍රියාකාරකම් කළ නොහැකි අවයවයක් වුණත් ඩේටාබේස් සම්බන්ධව ඉගෙන ගත යුතු බොහෝ දේවල් තියෙනවා. දැන් පැහැදිලි? රයිට්. එහෙනම් රසිදු අර උත්තරේ සමහරවිට ඔයාලට මම ඔයාගෙන් මම මේ ප්‍රශ්නේ අහපු විදිහ අනුව ඔයාලට තේරෙන විදිහට උත්තර දුන්නා වෙන්න පුළුවන්. ඩේටාබේස් එකට බෑ පුතේ සර්ච් කරන්න. පැහැදිලිවම ඒ සර්ච් කිරීම කළ යුත්තේ සේවාදායක අන්තයේ ක්‍රියාත්මක වෙන ක්‍රමලේඛයක් හෝ ක්‍රමලේඛ හරහා අන්නේ ස්ථාවරයේ ඔගොල්ලෝ ඉන්න ඕනේ. හරි මම විතර පැහැදිලිව උගන්ලා තිනවා ක්‍රියාකාරකම් කරනවා නම් ඒකට ක්‍රමලේඛ අවශ්‍යමයි. නේ ඔගොල්ලෝ මම මේ කිව්ව වාක්‍ය ටික පුතේ වෙනම ලියාගෙන තිබුණා නම් ප්‍රකාශන විදියට එතනින්ම ICT සෑහෙන ප්‍රමාණයක් ගොඩ. මම කියන්නේ දැන් ගොඩ නැහැ කියලා. හරි එතකොට මට ඕනි ඔගොල්ලෝ තේරුම් ගන්න මගේ අවශ්‍යතාවය තේරුම් ගන්න මම හැමදාම උත්සාහ කරේ මොකක් කරන්නද? හරි. ඔව් සුපිරි මට්ටමටම ගොඩනැගීම් කරන්න. එතකොට මේ සුපිරි මට්ටමට ගොඩනැගීම් කරන්න මම උගන්වනකොට පුතේ
මාත්‍යක රැඳලා ඉන්නවා නම් ළමයි දැනුම් මට්ටමේ අඩු ළමේ එයා සුපිරි නොවුනත් පුතේ අනිවාර්යෙන් එයා S1 100ක ගන්නවා. හරිද? එතකොට මම ළමයෙකුට S1ක් 100ක් ගන්න ටාගට් කළා නෙමෙයි උගන්වන්නේ. හරි? මම උගන්වන්නේ සුපිරි මට්ටමේ චරිතයක් ගොඩනගන්න. හරි? එතකොට සුපිරි මට්ටමේ චරිතයක් ගොඩනගන්න උගන්වන පන්තිය ඇතුලේ ඒක දරාගෙන කාගෙන නේ දැනුම් මට්ටම අඩු හෝ එච්චර උනන්දුවක් නැති හෝ එහෙම ළමයි ඉන්නවනේ. මේ ස්වභාවයෙන්ම ඔය කියන தત્ත්වයේ සහිත දරුවෙක් හිටියානම් හරි හිටියානම් කියන මම මේ ඇයි කන්ඩිෂන් එකක් දාලා කතා කරන්නේ මම දන්නවා පෞද්ගලිකවම එහෙම මට්ටමේ ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් මගේ ක්ලාස් එකෙන් අයින් වෙනවා මොකද හේතුව ඒ අයින් වෙන්න හේතුව තමයි ඒගොල්ලන්ට මේක දිරවන්නේ නැහැ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මට්ටමට වඩා උඩින් මම කතා කරනවා බලාපොරොත්තු වෙන මට්ටමත් බොහොම යට මට්ටමත් මම කතා කරනවා හැබැයි ඒකේ උඩ මට්ටමටත් යනකොට ඒගොල්ලන්ට ඒක දරා ගන්න බෑ ඒගොල්ලෝ ඒගොල්ලෝ පන්ති අයින් වෙනවා ඒක මම දන්නවා. එතන මට මාස් ක්‍රවුඩ් එකක් ඒ කියන්නේ පන්තියක් ඇතුලේ ලොකු ළමයි ප්‍රමාණයක් හැසිරීමේ උමනාව නම් තියෙන්නේ. එහෙම තියලා මට මගේ මට ලැබෙන ගාණ වැඩි කර ගැනීමේ උමනාව නම් මට තියෙන්නේ. මම ඇත්තටම ඒ ලෙවල් එකට යන්න ඕනේ නැහැ. ඒක එච්චර ටච් කරන්න නැතුව මේ වගේ ප්‍රශ්න අහන්න නැතුව දැන් මේ වගේ ප්‍රශ්න අහනකොට ඔය ප්‍රශ්න යන්නේ පුතේ. ඒව නැතුව මෙහෙමයි පුතේ කියලා ගැනීමවා. නේද? ඒතර උගන්න ටික තේරෙනවනේ දැන් ප්‍රශ්න අහලා උත්තර ගන්න ගියාම පුතේ ඕගොල්ලෝ දන්නවද නැද්ද කියන එක ඔප්පු වෙන්නේ. හරි? පැහැදිලි. ඒතර ප්‍රශ්න අහන්න නැති වෙච්චාම ඕගොල්ලෝ හිතන් ඉන්නා මොකද්ද? ඔක්කොම දන්නවා. ඕගොල්ලෝ කියලා මම අදහස් කරේ පන්ති ඉන්න ළමයි එහෙම හිතන් ඉන්නවා. ඒතර යාගේ නොදන්නකම ඔප්පු වෙන්නේ කොතනදද? ඔව් ඔප්පු වෙන්නේ පුතේ විභාගෙදී. ඒතර ළමයා අසරණයි. නේ එහෙම වැඩක් නැහැ නේ. ඒ නිසා තමයි මම මේ කතා කරන්නේ. දැන් ඉතින් මේව මම අවස්ථා ගන්නකොට ඔයාලට කියලා තියෙනවා. එතකොට දැන් මට නැවතත් අහන්න තියෙන්නේ මේ කතා කරපු දේවලුත් අලුත් දේවල්ද නේ? මේ ඩේටාබේස් එකකට කළ හැකි දත්ත විධිමත්ව ගබඩා කර තබා ගැනීම පමණි කියන එක මම ඩේටාබේස් මාතෘකාවේ දුරට ගන්න තියෙනවා. හරි. ඇති. එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් සෙට් එකේ සමහර ප්‍රෝග්‍රෑම්ස් මේ පැත්තට එනවා. ඒවට අපි කියනවා ක්ලයන්ට් සයිඩ් ප්‍රෝග්‍රෑම්ස්. සමහර ප්‍රෝග්‍රෑම්ස් සර්වර් එකේ තියාගෙන තිබිලා රන් වෙනවා. ඒව තමයි සර්වර් සයිඩ් ප්‍රෝග්‍රෑම්ස් කියලා කියන්නේ. එතකොට මේ යූසර් ගේ අන්තයේදී ලබා දෙන විභාග අංකය මේ පැත්තට යනවා. ගියාට පස්සේ අන්න අහගන්න ඒ විභාග අංකය කියන්නේ පුතේ ඉන්පුට් එකක්. user ලබා දෙන input එක. ඒ input එක මේ අන්තයට ගමන් කරපුවාම සේවාදායකයෙ පැත්තට ගිහාම ඒ input එක ලබා ගන්න ඉන්න ඕනි කවුද? ක්‍රමලේඛයක්. අන්නේ ක්‍රමලේඛය තමයි පුතේ මේ script එක කියන්නේ. අපි ප්‍රශ්නේ ඇදුනේ ඔතන ඉන්නේ. හරි? ඒ ක්‍රමලේඛයක ලබාගෙන ඊට පස්සේ ඒක database එකත් එක්ක සම්බන්ධ කරලා search කරලා බලනවා ඒ විභාග අංකයට අදාළ ප්‍රතිඵලය. හරි විභාග අංකේ ආපහු ගබඩා වෙන්නේ නැහැ. ඒක ගබඩා කරලා තින්නේ කොහොමද? හරි. ඒ කියන්නේ මේ 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 ඩේටාබේස් එකේ පුතේ ඒ වගු read only ඒක ആയി write කරන්න බෑ. ඒක protect කරලා තියෙන්නේ. ඒකෙන් තියෙන ඒවා ගන්න විතරයි පුළුවන්. මුකුත් අලුතෙන් ලියන්න බෑ. ලිව්ව පුතේ ප්‍රතිඵල වෙනස් වෙනවා. තේරෙනවද? එතකොට read කරලා ඉවරලා අදාළ ප්‍රතිඵලය අරගෙන ඒ විභාග අංකයට ගැලපෙන අංකයේ සහිත ප්‍රතිඵලය අරගෙන මෙහෙට ගෙනල්ලා පෙන්නනවා. ඔකටම කාර්යය. එහෙනම් දැන් මේ උදාහරණයම අපිට පැහැදිලි වෙනවා මොකද්ද? ඔව්. user ගෙන් යම් input ප්‍රමාණයක් ලබා ගත්තට පස්සේ ඒ input ප්‍රමාණය user ගේ අන්තයේ නැත්නම් client ගේ අන්තයේ සිට සේවාදායක අන්තයට ගිහාම ඒ data ටික පිළිගන්න, data ටික භාවිතයට ගන්න, data ටික අල්ල ගන්න කෙනෙක් ඉන්න ඕනි. ඒ කෙනා කියන්නේ පුතේ කිසියම් ක්‍රමලේඛයක් හෝ ක්‍රමලේඛ එකතුවක්. අන්න ඒවට තමයි අපි කියන්නේ script කියලා. එහෙම නවන ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. මේවත් ස්ක්‍රිප්ට්. ඒ සාමාන්‍ය ස්ක්‍රිප්ටිං ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ ඔය වෙබ් එකේ පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් සෝල්ට. හරිද? එතකොට අන්න එක තමයි කියන්නේ. එහෙනම් මේ කියන මොකද්ද? වෙබ් සේවාදායකය නැත්නම් වෙබ් සර්වර් එක වෙත රැගෙන යන දත්ත එමාන්තයේදී ලබා ගන්නා ක්‍රමලේඛය. වෙබ් සේවාදායකය වෙත රැගෙන යන දත්ත එමාන්තයේදී ලබා ගන්නා ක්‍රමලේඛය. ඒක තමයි ස්ක්‍රිප්ට් එක කියලා කියන්නේ. සඳහන් කිරීමට යොදාගන්නේ ඒ ක්‍රමලේඛය මොකක්ද කියලා කියන්න තමයි මේ action කියන එක පාවිච්චි කරන්නේ. එහෙනම් මම නැවත කියනවා action කියන property එක භාවිතා කරලා අපි මේ දෙන්නේ මොකක්ද? මෙතන දෙනවා ක්‍රමලේඛයක නමක්. මේ කවුද? සේවාදායක පරිගණකය තුළ ක්‍රියාත්මක වන ක්‍රමලේඛයක්. ඒ ක්‍රමලේඛය තමයි මේ input කරන data ටික ලබා ගන්න. ග්‍රහණය කරගන්න. දැන් පැහැදිලි? right. ඔක තමයි කිව්වේ. ඊගාවකට එන්න මෙතඩ් ලියන්න
ෆෝම් එක භාවිතයෙන් එකතු කරගන්නා අදත්ත ෆෝම් එක භාවිතයෙන් එකතු කරගන්නා අදත්ත සේවාදායකය වෙත සේවාදායකය කියලා වරහන් තුල යන පුතේ සර්ව කියලා සේවාදායකය වරහන් තුල යන සර්ව සේවාදායකය වරහන් තුල යන සර්ව වෙත රැගෙන යා යුතු ආකාරය සේවාදායකයේ වෙත රැගෙන යා යුතු ආකාරය සේවාදායකයේ වෙත රැගෙන යා යුතු ආකාරය මෙහිදී දක්වයි රැගෙන යා යුතු ආකාරය මෙහිදී දක්වයි හරි රැගෙන යා යුතු ආකාරය මෙහිදී දක්වයි. ඒක දක්වන ආකාරය තමයි මෙතන තියෙන්නේ. එක්ක අපි මෙතෙන්ට දානවා get මේ දෙකම දාන්නේ නැහැ. එක්ක get දානවා එක්ක post දානවා. get කියලා කිව්වහම දත්ත රැගෙන යන ආකාරයක් තියෙනවා. post දැම්මහම තව ආකාරයක් තියෙනවා. පොඩි වෙනසක් තියෙන්නේ. වෙනස තමයි රැගෙන යන දත්ත අර browser screen එකේ address box එකේ පෙන්වනවද නැද්ද කියන එක. හරි ක්‍රියාවලිය එකයි ඈ. හරි ඊගවට target කියන එක ලියන්න තුන්වෙනි එක. ලියන්න මෙය අත්‍යවශ්‍ය නොවේ. මෙය අත්‍යවශ්‍ය නොවේ. ටාගට් කියලා ප්‍රොපර්ටි එකක් තියෙනවා. හැබැයි ඒක අත්‍යවශ්‍ය එකක් නෙමෙයි ඈ. මෙය අත්‍යවශ්‍ය නොවේ. ඒකම ලියන්න. සේවාදායකයේ වෙත ගෙන යන දත්ත සේවාදායකයේ වෙත ගෙන යන දත්ත සේවාදායකයේ වෙත ගෙන යන දත්ත නිරූපණය කර පෙන්වන ආකාරය සේවාදායකයේ වෙත ගෙන යන දත්ත නිරූපණය කර පෙන්වන ආකාරය නිරූපණය කර පෙන්වන ආකාරය දක්වයි නිරූපණය කර පෙන්වන ආකාරය දක්වයි right ඒක උටි අත්‍යවශ්‍ය එකක් නෙමෙයි ඈ එහෙනම් ඔන්නක තමයි අපිට ඔය කියන ෆෝම් කන්ට්‍රෝල් එක සම්බන්ධ මූලික වශයෙන් කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේ ෆෝම් එක ඇතුලේ හරි දැන් ෆෝම් කියලා කියන්නේ දත්ත එකතු කිරීම සඳහා අවශ්‍ය අවයවයන් සඳහන් කළ යුතු මූලික මේ ටැග් එක. හරි කියන්නේ දත්ත එකතු කරන්න අපි පාවිච්චි කරන්නේ මොන විදියෙ ඉන්පුට් කන්ට්‍රෝල් එකක්ද? ඒ ඕනෑම ඉන්පුට් කන්ට්‍රෝල් එකක් අපි පාවිච්චි කරනකොට පුතේ ෆෝම් එක ඇතුලේ. පැහැදිලිද? හරි ඒ නිසා ෆෝම් එක තමයි මෙතන මූලික ටැග් එක. ඊට අදාළ කාරණා දැන් කතා කරලා අවසන්. මොකද ෆෝම් එක ඇතුලේ වෙන මොකුත් දාන්න දෙයක් නැහැ. ෆෝම් කියලා දැම්මා මේ කියන ඇට්‍රිබියුට්ස් භාවිත කරා. ඊට පස්සේ අවසානයේ ෆෝම් එක ක්ලෝස් කරා. මේක ඇතුලේ තමයි ඊගාට වැඩ ටික තියෙන්නේ. මේ ඇතුලේ දානවට අපි කියනවා මොනවා කියද? ෆෝම් එලිමන්ට්ස්. නැත්නම් ඉන්පුට් කන්ට්‍රෝල්ස් කියලා. පැහැදිලිද? ඒකෙන් තමයි දත් එකතු කරන්නේ. ඒතර ඉන්පුට් කන්ට්‍රෝල්ස් ආකාර කීපයක් තියෙනවා. ඒවා තමයි ඔයාලා කිව්වේ ටෙක්ස්ට් බොක්ස් ආකාරයේ තියෙනවා. මේ කියන්නේ චෙක් බොක්ස් ආකාරයේ තියෙනවා, ඔප්ෂන් බටන් ආකාරයේ තියෙනවා, ආකාර කීපයක් තියෙනවා. අන්න ඒක තමයි ඊගොඩ දැන් අපි කතා කරන්න හදන්නේ. කොටින්ම කියනවා නම් ෆෝම් එක ඇතුලේ භාවිත කරන අවයවයන් ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ. රයිට්. ඒ යටතේ මුලින්ම තියෙනවා ටෙක්ස්ට් ඉන්පුට් කන්ට්‍රෝල්ස්. ඒ කියන්නේ පුතේ අපිට ටෙක්ස්ට් ඉන්පුට් එකක්, ඒ කියන්නේ අකුරු වලින් කෙසියම් ආදානයක් ලෙස
දත්ත ලබා ගැනීමක් එකතු කර ගැනීමක් කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා මොනවද භාවිතා කරන්න පුළුවන් controls කියන එක තමයි මුලින්ම කතා කරන්නේ. දැන් ඔයාලා දන්නවා මේ වෙනොත් input ගන්න පුළුවන්. මේ වෙනොත් input ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට ලයිස්තුවක් දුන්නාම user පුළුවන් නිකුතේ තමන්ට අවශ්‍ය දේ මෙතනින් තෝරගන්න. මේ වගේ ලයිස්තුවක් දුන්නාමත් user පුළුවන් තමන්ට අවශ්‍ය එක දෙයක් තෝරගන්න. ඒ වගේම ඔයාලා දන්නවා ඔය වගේ ලයිස්තු ලබා දෙන තව ක්‍රමයක් තමයි මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. මේක ක්ලික් කරපුවාම මෙතන ලිස්ට් එක එනවා. ඒ ලිස්ට් එකෙන් අවශ්‍යක තෝරගන්න පුළුවන්. මෙතන එකක් පෙන්නලාම තියෙනවා. ක්ලික් කරපුවාම මෙහෙම ලිස්ට් එක එනවා. ලිස්ට් එකේ තියෙන අවයවයන් වලින් තමන්ට අවශ්‍යක තෝරගන්න පුළුවන්. රයිට්? එතන මේ 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 ක්‍රමයට මොකද්ද කියන්නේ? හා? මේ විදිහට ලිස්ට් එකක් එනවා. ඒ ලිස්ට් එකෙන් අවයවයක් තෝරගන්න පුළුවන්. මම අහන්නේ මෙන්න මේ ආකෘතියට ආකාරයට මොකක් කියලාද කියන්නේ? ඔගොල්ලෝ දන්නේ නැතුව ඇති. ඒකට කියනවා පුතේ combo box එකක් නැත්තම් drop down list box එකක් කියලා. drop down. drop down කියලා කියන්නේ මේක click කරපුවාම යටින් list එකේ නේ ඉන්න. combo box එකක් කියලා කියනවා drop down list box එකක් කියලා කියනවා. හරි? මේ හැම එකක්ම පුතේ දත්ත එකතු කරගන්න භාවිතා කරන ක්‍රම. හැබැයි මේ කිසිම එකකින් අකුරු වලින් සමන්විත දත්ත එකතු කරගන්න බෑ. ඒ කියන්නේ type කිරීමක් කරන්න බෑනේ. type කිරීමක් කරන්න පුළුවන් controls කියන තව අපි මේක කරන්න දන්නේ. text input controls කියලා. right. ලියා ගන්න එතන. ලියන්න. ලියන්න form උසුලණය තුල form උසුලණය තුල form උසුලණය තුල විවිධාකාරයේ ෆෝම් උසුලණය තුල විවිධාකාරයේ උසුලණයන් භාවිතා වේ. ෆෝම් උසුලණය තුල විවිධාකාරයේ උසුලණයන් භාවිතා වේ. ෆෝම් උසුලණය තුල විවිධාකාරයේ උසුලණයන් භාවිතා වේ. right මෙම උසුලණයන් මගින් මෙම උසුලණයන් මගින් විවිධාකාරයේ මෙම උසුලණයන් මගින් විවිධාකාරයේ මෙම උසුලණයන් මගින් විවිධාකාරයේ දත්ත එක්රැස් කිරීම සිදු කරයි. මෙම උසුලණයන් මගින් විවිධාකාරයේ දත්ත එක්රැස් කිරීම සිදු කරයි. හරි ඒ දැන් මම ඔය කතා කරපු කාරණා ටික ඈ විවිධාකාරයේ දත්ත එක්රැස් කිරීම කරනවා. ලියන්න. මෙහිදී අප පළමුව මෙහිදී අප පළමුව අක්ෂරමය ආකාරයෙන් මෙහිදී අප පළමුව අක්ෂරමය ආකාරයෙන් වරහන් ඇතුළේ යන පුතේ text කියලා අක්ෂරමය ආකාරයෙන් වරහන් ඇතුළේ යන text මෙහිදී අප පළමුව අක්ෂරමය ආකාරයෙන් වරහන් ඇතුළේ යන text දත්ත ආදානය කළ හැකි මෙහිදී අප පළමුව අක්ෂරමය ආකාරයෙන් දත්ත ආදානය කළ හැකි උසුලණයන් පිළිබඳව සලකා බලයි.
උසලණයන් පිළිබඳව සලකා බලයි. අක්ෂරමය ආකාරයෙන් දත්ත ආදානය කළ හැකි උසලණයන් පිළිබඳව සලකා බලයි. ඒක තමයි text input controls කියලා අපි කියන්නේ. හරි, එහෙනම් විවිධාකාරයේ දත්ත එකතු කරන ක්‍රම තිබුණා. තිබුණාට අපි මුලින්ම කතා කරනවා මොනවා ගැනද? අක්ෂරමය ආකාරයෙන් දත්ත එක්රැස් කරන උසුලණයන් පිළිබඳව. ඒ අරදෙපතේ මුලින්ම තියෙනවා single line text input. single line text input කියලා කියන්නේ තනි පේළියක් ලෙස අකුරු ඇතුළත් කර හැකි ආදානය කළ හැකි අවයවයන් වර්ගය. හරි, එතකොට මේකේ එන විදිය ඔයගොල්ලන්ට කියනවා මෙහෙම input type text ඔය තියෙන්නේ. input type text කියන එක පරිශීලකයාට එක පේළියක් තුල දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දෙයි. පරිශීලකයාට තනි පේළියක් එක පේළියක් තුල දත්ත ඇතුළත් කරන්න නැත්නම් එක පේළියක් ලෙස දත්ත ඇතුළත් කරන්න අවස්ථාව දෙනවා. right. ඒකට අදාළ පොඩි code segment එකක් තියෙනවා නැත්නම් කේත ඛණ්ඩයක් තියෙනවා බලන්න. අපි ඉන්පුට් යටතේ ටෙක්ස්ට් කියන එක ගත්තාම කෝඩ් සෙග්මන්ට් එක තියෙනවා. සාමාන්‍ය විදිහට HTML දැම්මා බොඩි ටැග් එක ඇතුලේ පාවිච්චි කරලා තියෙනවා. මොකද බොඩි එක ඇතුලේ ඉන්නේ සාමාන්‍යයෙන් අපි ස්ක්‍රීන් එකේ බොඩි එකේ පෙන්වන්න ඕන දේ සඳහන් කරන්නේ. නේ? වැදින්නේ. ඔන්න දාගා ෆෝම් කන්ට්‍රෝල් එක නැත්නම් ෆෝම් ටැග් එක මෙතනින් ෆෝම් එක ක්ලෝස් කරලා තියෙනවා. ෆෝම් එක ඇතුලේ තමයි අනිත් ටික පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ෆෝම් එකේ ඇක්ෂන් එක තියෙනවා file.asv කියලා. එතන මේ asv කියලා කියන්නේ ලැන්ග්වේජ් එක. active server pages කියලා කියන language එක. ඒක server side scripting language එකක්. ඒතර server side programs හදන language එකක්. එහෙනම් මෙතන file.asp කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඔව්, සේවාදායක පරිගණකයේ තුල තියෙන ක්‍රමලේඛයක්. ඒ ක්‍රමලේඛයේ වෙත තමයි මේ input සරා ලබා ගන්න දත්ත යන්නේ. ඒ කියන්නේ සේවාදායකයේ පැත්තේ මේ දත්ත ටික ග්‍රහණය කරගන්න තියෙන program එක තමයි ඔය මොකක් කියන්නේද? file.asp කියලා කියන්නේ. ඒතර මේක අපිට මේ කෝඩ් එකක් ලියන්න දුන්නොත් එහෙම පුතේ exam එකට ගොඩක් වෙලාවට structure paper එකේ. එතකොට action එකත් එක්ක මොකද්ද ෆයිල් එක කියන එක ඒගොල්ලෝ සඳහන් කරලා දෙනවා සමහර විට. එහෙම සඳහන් කරලා දෙන්නේ නැතුව අපිට ලියන්න කිව්වොත් ඒක ගොඩක් වෙලාවට ඒ program එක සම්බන්ධ ඉඟියක් අපිට දෙනවා. මෙන්න මෙහෙම ක්‍රමලේඛයක් මේ සේවාදායකයේ පාවිච්චි කරනවා කියලා. ඒතර ඒ ක්‍රමලේඛයේ නම අපිට එහෙම දීලා තියෙනවා නම් පුතේ කිසි ගැටලුවක් නැහැ. එක්සන් සමානයි කියලා මේ වගේ අපිට වැලියු එකක් විදිහට නැත්නම් ඉන්වර්ටඩ් කොමා ඇතුලේ ඒ ක්‍රමලේඛයේ නම සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට උපකල්පනයක් යටතේ නමක් දෙන්න පුළුවන්. එහෙම දෙනකොට ඔයගොල්ලෝ PHP හෝ ASP වගේ extensions පාවිච්චි කරන්න. හරි? එහෙම උපකල්පන වලට නම් සාමාන්‍යයෙන් අවස්ථාවක් දෙන්නේ නැහැ. මොකද එහෙම ඉච්චාම එක එක ළමයි එක එකව ලියනෝනේ. නේ? ඒ නිසා දෙනවා දෙන්නේ සමානයි නිශ්චිතවයි. ඇති. එහෙනම් form action එක විතරයි තියෙන්නේ. දැන් මේකේ target එකක් නැහැ. ඊගවට අපි අර කතා කරපු අනිත් ප්‍රොපර්ටි එක කියන්නේ මෙතඩ් එකක් නැහැ. ඒකත් අවශ්‍ය නැහැ. හරි, ඊගාවට ඔන්න කන්ට්‍රෝල් එක තියෙනවා. මෙන්න මේක තමයි පුතේ කන්ට්‍රෝල් එක. මේ තියෙන්නේ input type. මේ ටැග් එක. input type කියන්නේ පුතේ ටැග් එක. නැත්නම් අතන ටැග් එක input type නෙමෙයි input. හරි, ඒක තමයි input controls කියලා අපි කියන්නේ. හරි, input කියලා කියන්නේ ටැග් එක. ඒ කියන්නේ form ටැග් එක ඇතුලේ භාවිතා කළ හැකි තව ටැග් එකක් තමයි input. හරිද? එතකොට type කියලා කියන පුතේ ඒකේ attribute එක. උපලක්ෂණය. input කියලා කියන tag එක ඇතුලේ type කියන attribute එක පාවිච්චි කරලා type එකේ වර්ගය කියනවා text. එතකොට සාමාන්‍ය text box එකක් හැදෙන්නේ.
ඊළඟ මේක දිනවා input type text. එතකොට text box එකක් හැදෙනවා. හරි මෙතනත් දිනවා input type text. එතකොට තව text box එකක් හැදෙනවා. يعني මෙහෙම text boxes දෙකක් හැදෙනවා. එතකොට මේ text boxes දෙක ඇතුලේ click කරලා අපිට අකුරු type කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ text boxes මොකටද පාවිච්චි කරන්න කියන සම්බන්ධ මොකක් කරේ ඉගියක් තියෙන්න බෑ. අන්නේ ඉගිය තමයි මේ ඉස්සරහින් තියෙන්නේ මේ තියෙන්නේ. මේ first name කියලා මෙහෙම දුන්නහම මොකද වෙන්නේ? input type text කියන එක යටතේ හැදෙන මේ box එක ඉස්සරහා මෙන්න මේක print වෙනවා. ඒ කියන්නේ මෙතන එන අවුතේ first name කියලා. right මෙතන එනවා last name කියලා. දැන් තේරුණාද? හරි. එතකොට මේ input කියන ටැග් එකට කලින් තමයි එක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නොවුනොත් තමයි කලින් එන්නේ. මේකට පස්සෙට පාවිච්චි කරපොතේ මේ පැත්තට එන්නේ. ඒක වන් ප්‍රැක්ටිකල් බැලුවා ඇති. හරිද? එතන හොඳට වහගන්න. මෙන්න මේ input එකේ type text කියන එක මත තමයි මේ boxes ගොඩනගින්නේ. හරිද? ඊගාට ඔයගොල්ලෝ මේක තේරෙනවා පුතේ. මේ BR දෙකක් දාලා තියෙන්නේ line break දෙකක්. එතකොට මේ මේක ගොඩනැගිලා මේ peeli දෙක පරතරයක් ඇවිල්ලා තමයි මේක ගොඩනැගෙන්නේ. වෙන් කළා පෙන්වන්න තමයි මේ break එක පාවිච්චි කරේ. ඒක අමතර දෙයක් නේ. නේ? එක එක ක්‍රමානුකූල කරන්න පාවිච්චි කරන දෙයක්. ඒක break පාවිච්චි කරේ නැත්නම් මේ දෙක එකට ඇවිල්ලා වගේ එන්නේ. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ name සමානයි f name කියලා එකක් තියෙනවනේ. මේ name කියලා කියන්නේ පුතේ තව attribute එකක්. type වගේම තවත් attribute එකක් තමයි name කියලා කියන්නේ input එකත් එක පාවිච්චි කරන. මේ f name කියලා කියන්නේ මොකද්ද? first name කියන අදහස සහිත අවයවයක්. ඔය තියෙන පුතේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙන මේ විචල්යක් වේරියබල් එකක්. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වේරියබල් එකක්. file asp කියලා කියන ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙනවා f name කියලා විචල්යක්. දැන් ඔයාලට තේරෙන්න ඕනේ. හරි ඔය f name කියන විචල්ය තුල තමයි මේ දෙන පළවෙනි නම ගිහිල්ලා කබඩා වෙන්නේ. දැන් අපි දන්නවනේ පුතේ ක්‍රමලේඛ ක්‍රියාත්මක කරනකොට memory එකේ නේ පුතේ මුලින්ම දත්ත ටික තියාගන්න ඕනේ පස්සේනේ database එකට යන්නේ නේ. එතකොට memory එකේ දත්ත තියාගන්න නම් ඒකට තියෙන්න ඕනේ විචල්යයක්. ඒවා අපි python වල ඕනෑමටත් අදා කතා කරලා තියෙනවා. ඒකයි මං කියන්නේ මේ කතා කරන බොහෝ දේ ඔයගොල්ලෝ දන්නවා කියලා. හරි? ඒක web එකත් එක්ක සම්බන්ධ කරන්නේ විතරයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ විචල්ය. f name කියන නමින් විචල්යක් තියෙනවා. ඒ විචල්යට තමයි මෙතෙන්ට දාන නම, ඒ කියන්නේ මේ input type text එක යටතේ ලබා ගන්න නම ගිහිල්ලා කබඩාවි. රැඳෙන්නේ නැත්තම් tempat වෙන්නේ. ඊගාට දෙවෙනි එකේ name එක දිනවා l name කියලා. කියන්නේ last name වින්දා එක කෙටි කරලා දිනවා l name. හරි? එතකොට ඒකේ තමයි last name එක රැඳෙන්නේ. ඊට පස්සේ මේකේ අමතරව දාලා තියෙනවා value කියලා තව property එකක් තියෙනවා input එකේ. input tag එකනේ. ඒකේ value එකෙන් අපි දුන්නාම පුතේ මොකක් හරි විස්තරයක්. ඒක කෙලින්ම මේ box එක ඇතුළට එනවා. එතන මෙතෙන්ට එන්නේ last name. සමහර අවස්ථාවලදී ඔයගොල්ලෝ දැකලා ඇති සමහර data input කරන තැනකට ගියාම මේ box එක ඇතුලේ data එකක් තියෙනවා. සමහර වෙලේ data එකෙන් කරන්නේ එතන type කළ යුතු දත්තය පිළිබඳ ඉගියක් ලබා දෙනවා. මේ කරන්නේත් ඒකම. මෙතන last name කියලා තියෙනවට අමතරව මෙතන last name කියලාත් ඇවිල්ලා තියෙනවා. එතන මේක click කළාම මේක නැති වෙනවා. type කරන්න බුණා අපිට ඕන දත්තය. ඒත් අපිට මේ text box එක ගොඩනගිනකොටම ඒක ඇතුලේ මොකක් හරි දෙයක් පෙන්වන්න ඕයි නම් ඒ සඳහා භාවිත කරනවා. value කියලා කියන මෙන්න මේ property. එච්චරයි. ඒකෝර අපි කියනවා input type text එකේ මොකද්ද? text එක කියලා. input type text එක. හරි? right. බලන්න කියනවා මේක. හදින් ගොඩනගින්. පැහැදිලි. මේ වෙන්නේ නැත්නම් මම පොඩ්ඩක් සුපුරුදු ආකාරයෙන් අපි අපේ ක්‍රියාවලියම කරමු. and then now font size සමානයි අපි 6ක් ගමු. වෙනවනේ මේ first name last name මේ ලොකෝට එනවා. මේ තියෙන්නේ පළවෙනි text box එකේ. මේ තියෙන්නේ දෙවෙනි. තව මේක ඇතුළේ තියෙන්නේ last name කියලා කියන එක ඇවිල්ලාම තියෙනවා.
ඔච්චර ඔන්න උඩ අපි කියනවා ටෙක්ස්ට් එක කියලා හරි පැහැදිලිද එතකොට මේකට ඩේටා දාලා දැන් අපි ක්ලික් කරපුවාම මේ කර්සර් එක එනවා දැන් අපි ටයිප් කරන්න පුළුවන් හරි එක මැකුවා ටයිප් කර ඊට පස්සේ පුතේ මෙතන මේ එකතු කරන දත්ත ගෙනියන්න ඕයි නම් ඒකට දාන්න ඕනේ මොකද්ද සබ්මිට් බටන් එකක් ඒක ඉස්සරහට කතා කරනවා හරි රයිට් ඉතින් ඔන්නකොට අපි කියනවා ඉන්පුට් ටයිප් ටෙක්ස්ට් කියලා එතන ඉන්පුට් ටයිප් එකේ තව දේවල් තියෙනවා ඈ බලන්න මේ කියනවා මෙහිදී ටයිප් සමානයි ටෙක්ස්ට් මගින් ටයිප් සමානයි ටෙක්ස්ට් කියලා දාලා තිබුණ නිසා හරි මේදී ටයිප් සමානයි ටෙක්ස්ට් මගින් ඇතුළත් කරගන්න දත්ත අක්ෂරමය ආකාරයට ඇතුළත් කරගන්න අතර ඒවා ඇක්ෂන් යටතේ ඇති ගොනුවේ ඇක්ෂන් යටතේ ඇති ගොනුවේ කියලා කියන්නේ අර file.asp කියලා කියන ගොනුව ගොනුවේ මේ තියෙන file.asp මේ සර්ව පරිගණකය තුළ පිහිටුවා ඇත කියලා එකක් මම කියලා තියෙනවා name උපලක්ෂණය යටතේ දී ඇති අර fname මතකයි මම වේරියබල් එකක් කියලා කිව්වේ. එතකොට ඒක කියන fname සම්බන්ධව මොකද කියලා දින්නේ. file.asp ගොනුව තුල පිහිට ඇති උපලකියේ ගබඩා කරයි. එතකොට උපලකියේ කියන වචනේ අන්ඩර්ලයින් කරලා ඔන්න යටින් දියාගන්න විචල්ලයේ ගබඩා කරයි කියලා. හරි? ඒ උපලකිය කියලා කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විචල්ලය. විචල්ලයේ ගබඩා කරනවා. ඒක තමයි ක්‍රියාවලිය. රයිට්? ඊට පස්සේ ඒක තව කාරණා කීපයක් කතා කරනවා. බලන්න. තවද value යටතේ යම් දෙයක් ලබා දෙන්නේද ඒක අවශ්‍යතාවයේ පරිදි ඒක අත්‍යවශ්‍ය නැහැ අපි value සමානයි last name කියලා දැම්මේ තවද value යටතේ යම් දෙයක් ලබා දෙන්නේද ඒ කියන්නේ අවශ්‍යතාවයේ පරිදි එය දත්ත ඇතුළත් කරන කොටුව තුල උදාහරණේ last name පරිදි දැర్శණේ වෙයි එතකොට ඒ කොටුව ඇතුළෙම ඒක පෙන්නවා අපිට දත්ත ඇතුළත් කරන්න කලින් ඒ වගේම වැදගත් කාරණයක් මේක විභාගයට අහලා තියෙනවා දත්ත ඇතුළත් කළ හැකි කොටුවක සාමාන්‍ය පළල අනුලක්ෂණ 20ක් වේ. ඒ කියන පුතේ දැන් අපි මේ ඉන්පුට් බොක්ස් එකක් ගත්තාම මේ බොක්ස් එකේක ටයිප් කරන්න පුළුවන් අකුරු ගාන තීරණය වෙන්නේ 20යි. හැබැයි ඔයගොල්ලෝ දැන් ඔය චෙක් කරලා බලුවොත් 21 22ක් වෙන්න පුළුවන් 18ක් 19ක් වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙනවා රෙසලූෂන් එක මත. හරි? පැහැදිලිද? සාමාන්‍යයෙන් කියන්නේ අපි 20යි කියලා. ඒක සම්මතයක්. කොටුවක සාමාන්‍ය පළල අනුලක්ෂණ 20ක් වේ. නමුත් අවශ්‍ය නම් පහත ආකාරයට සයිස් මගින් එහි පළල වෙනස් කරගත හැක. එදින ඉන්පුට් ටයිප් ටෙක්ස්ට් ඊගාට සයිස් එක අපිට දෙන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට බලගමු බලමු එකත් අපි. රයිට්. දැන් ඒතර ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන මම අකුරු ටිකක් ටයිප් කරන් එනවා. මම මෙහෙම ටයිප් කරන්නම්. ඔන්න දැන් ටයිප් වෙලා ඉවරයි ඈ. ඔය තියෙන අන්තර්ගතය දැන් බලන්න මෙතන තියෙන අකුරු ගන්න කීයද කියලා මම මේක කොපි කරලා ගන්නවා Excel කියන software එකට Excel ටෙක්නොලොජි කරන්නයි අවශ්‍යයි හරි Excel වල තියෙන අපේ ශ්‍රේතයක් function එකක් අපි අර Python ලා කතා කරනවා වගේ user defined නෙමෙයි inbuilt function එකක් තියෙනවා Python වල වගේම පුතේ len කියලා. length කියන function එක. length එක ඇතුළට දාලා අපිට වෙන්නේ නැහැ කියලා copy කරලා ගත්ත text එක මම මෙතනට දැම්මා. දාලා බලුවා කී අකුරු කීයක් තියෙනවද කියලා. දැන් බලන්න 28ක් තියෙනවා. ඉතින් මේක නේ සම්මතයේ 20යි නමුත් එතන අකුරු 28ක් type වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අවකාශයේ පුතේ අකුරු තියෙන කොච්චරද? හා? ඔව් මේ අවකාශයේ තියෙන අකුරු 28ක්. හරි එහෙම තිබුණා කියලා ප්‍රශ්න කරගන්න එපා මොකද ඔක ඔය පුතේ 20 කියලා කියන්නේ 800යි 600 කියන රෙසලූෂන් එක යටතේ තියෙන ස්ක්‍රීන් එකේ මේ පැත්තට පික්සල්ස් 800යි මේ පැත්තට 600ට තමයි ඔය ගාන හදලා තියෙන්නේ තාම සම්මතව කියන්නේ 20යි කියලා තමයි හැබැයි දැන් මේක රෙසලූෂන් එක පුතේ 1200 ගානක් මේ පැත්තට තව රෙසලූෂන් එක වැඩි වෙන්න අකුරුක ප්‍රමාණය කුඩා කරනවා ඒකට අකුරු ගාන වැඩි කරනවා හරි හැබැයි ඒවා පටලවා පටලවා ගන්න එපා ඔයගොල්ලෝ මේ එක්සෑම් එකේදී අහුවොත් 20ක් කියලා කියන්න ඕනේ හරිද 20යි සම්මතේ. ඒ 20 කියන්නේ ඔතන ටයිප් කරන්න පුළුවන් ප්‍රමාණය නෙවෙයි ඈ. එක වතාවකදී පෙන්නන ප්‍රමාණය. ටයිප් කරන්න පුළුවන් ප්‍රමාණය මේ බලන්නකෝ මම දැන් ක්ලික් කරලා මේ මුතේ කී එක ප්‍රෙස් කරන් හිටියොත් ඔය දිගටම ටයිප් වෙනවා ගන්න.
ඔන්න ටයිප් වෙනවා. බලමු කොයි දේට නවතීද කියලා ඔබ කියන්නේ. මම මේ මකුර ප්‍රෙස් කරන් ඉන්නේ ඈ. තාම ටයිප් වෙනවා. තාම ඉවරක් නැහැ. ඔයාලා චෙක් කරලා බලලා ගියා. තාම ටයිප් වෙනවා. මම මේකේ කොපියක් ගන්නම්. අරගෙන Excel වලට දාලා බලන්නම්. කොච්චරයිද කියලා. ඔන්න ටයිප් කරලා තියෙනවා. පැහැදිලි මේක කියන්න බැරි Excel වලට බලන්න. ඔව්, එයා කියන බෑ කියලා නේ. මේ The values in formulas are limited to 255 characters. ඒ කියන්නේ අකුරු 255ක් දක්වා තමයි උඩින් මෙයාට බලන්න පුළුවන්. කියන්නේ ඔයාලා තේරෙනවා නේද? අතන අකුරු 255ට වැඩි දිනු ටයිප් වෙනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න මොකද්ද? ඔව් මෙතන මේ box එකේ හරි අර මතු පිටින් ඉන්ටර්ෆේස් එකේ එක වතාවකදී පෙන්වන උඩින් අකුරු ගන්න තමයි 20යි කියලා කියන්නේ. හරි? නමුත් මේ box එකේ තව අකුරු ටයිප් කරන්න පුළුවන්. ඒක සීමාවක් නැහැ. පැහැදිලිද කියන එක? රයිට්, ඒක හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ කියන පොතේ තව එකක් max length මගින් ඇතුළත් කළ හැකි උපරිම අකුරු ගණන දක්වයි. අපිට ඔයිනම් එක සීමා කරන්න පුළුවන් max length කියලා කියන property එක පාවිච්චි කරලා. බලමු අපි ඒක පොඩ්ඩක් භාවිතා කරලා. මම මේක උඩේකට පාවිච්චි කරන්නම්කෝ. මෙතන මම දෙනවා max length හරි සමානයි අකුරු 10 කියලා max length එක 10 කියලා දුන්නා first name එකට දීලා save කරලා මම මේක refresh කරන්නම් ඔන්න දැන් අපි type කරනවා හරි මම එම් අකුරු type කරන්නම් 1 2 3 4 5 6 7 8 9 10 ය එම්බන් එතනින් එහා මේ කොච්චර මේ කීක ප්‍රෙස් කරන් හිටියත් මම වෙන කීසුත් ප්‍රෙස් කරනවා ඒකක්වත් ප්‍රෙස් කරා කියලා අකුරු ටයිප් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඔයනම් පුළුවන් මේකේ width එක නැත්නම් මේ ටයිප් කරන්න පුළුවන් උපරිම අකුරු ගන්න ඕන නම් කියන්න සීමා කරලා. සාමාන්‍යයෙන් box එකක ඇතුළේ අකුරු 20ක් පෙන්නනවා. උපරිම තව ගොඩාක් ටයිප් කරන්න පුළුවන් box එකෙන් ඇතුළට යන්න. හරි, date එකක් විදිහට ඔයනම් අපිට max length එක set කරන්න පුළුවන් කීයද කියලා. ඒක තමයි කියන්නේ. ඔය තියෙන්නේ මොකද්ද input type text එක. හරි? ඊට පස්සේ පුතේ දෙවෙනි එක තියෙනවා multi line text input කියන එක. multi line text input කියන එකෙන් කරන්නේ පේලි කිහිපයකින් අකුරු type කරන්න අවස්ථාව ලබා ගන්න එක. පේලි කිහිපයකින්. multi line text input බානේ කියනවා text area මගින් පරිශීලකයාට පේලි කිහිපයකින් දත් ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දෙයි. ඒ කියන්නේ input type text කියන එකෙන් කරන්නේ මොකද්ද? text box එකක් නිර්මාණය කරනවා තනි පේලියකින් අකුරු type කිරීම සඳහා. මේ වගේ තනි පේලියයි. හැබැයි අපිට විස්තරයක් වගේ දෙයක් type කරන්න අවශ්‍ය නම් description එකක් details. ඒ වගේ input එකක් නිර්මාණය කරන්න භාවිතා කරනවා මොකද්ද? text area කියන tag එක. බලන්න එක කියනවා මගින් පරිශීලකයාට පේලි කිහිපයකින් දත් ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දෙයි. ඔන්න මම උදාහරණයක් දෙනවා form description කියලා කියන්නේ form එක ඇතුළේ නිකන් විස්තරය. අර form එක ඇතුළේ අපි දැම්මේ first name කියලා. ඒ වගේ දාලා break එකක් දැම්ම පල්ලෙහාට ගත්තා. අරගෙන ඔන්න බලන්න පුතේ මේ කියනවා text area ඔන්න tag එක. ඒක ඇතුළේ එක attribute එකක් තමයි rows, අනිත් attribute එක තමයි columns කියන එක. columns කියන එක. columns තමයි columns කියලා අපි කෙටියෙන් දෙන්නේ. එකේ තියෙන කියලා කියන්නේ ඒගොල්ලෝ කියලා තියෙන ආකාරය. එතන මේකේ තියෙනවා රෝස් 5යි, කියන්නේ පේලි 5යි. කොල්ස් 50යි කියලා කියන පුතේ කොලම් කියලා කියන්නේ තීරුව, කියන්නේ අකුරු 50යි. ඒ විස්තරේ ඇතුලේ එක සැරේ අකුරු 50ක් පේන්න තියෙනවා. පේලි 5කින් ටයිප් කරන්න පුළුවන්. ඔව් තමයි කියන්නේ. හරි, බලන්නකෝ මේ.
ඔන්න ටෙක්ස්ට් ඒරියාකට අදාළ කෝඩ් එක. හරි. වැඩි පොඩ්ඩක් පාඩම් කරන්න නෙවෙයි පුතේ පොඩ්ඩක් කරන්න ඕනියා සැරි සැරේ ඔක් කරන්න. හරි. විභාගෙට යන මොහොත වෙනකොට 3-4 පාරක් ඔක් කරලා තිබොත් නිකම්ම ප්‍රැක්ටිස් වෙනකට බලන්න. ඉතින් ෆෝම් එක ඩිස්ක්‍රිප්ෂන් බ්‍රේක් එකක් දාලා කඩලා දිනවා ගා ටෙක්ස්ට් ඒරියා රෝස් 5 50යි නේම් ඩිස්ක්‍රිප්ෂන් අර ඉස්සෙල්ලාගේ අපි දුන්නේ නේම් ලාස්ට් නේම් කියලා. ඒ වගේ නේම් ඩිස්ක්‍රිප්ෂන් දුන්නා පුතේ මේ බොක්ස් එක ඇතුලේ ඩිස්ක්‍රිප්ෂන් කියලා පෙන්වලා දිනවා. ඊගවට ඒ ටෙක්ස්ට් ඒරියා ගැතුම දාලා දිනවා එන්ටර් ඩිස්ක්‍රිප්ෂන් හියර් කියලා. ඒ අනිවාර්යව නෙවෙයි. හරි. ඊට පස්සේ ටෙක්ස්ට් ඒරියා ටැග් එක ක්ලෝස් කරලා ෆෝම් එක ක්ලෝස් කරලා දිනවා. හරි දැන් ඔයාලන්ට මේ ඩිස්ක්‍රිප්ෂන් කියන්නේ කියනවා එන්ටර් ඩිස්ක්‍රිප්ෂන් කිය මේක ඇතුලේ තියෙන එක. එතන මේක සාමාන්‍යයෙන් පේලි 5යි අකුරු 50කට තමයි මේ හදන්නේ. ඒ කියන්නේ අකුරු ගන්න ඒවට වෙනස් වෙනවා. මේ ක්ලික් කරපුවාම කර්සර් එක ඇතුලට යනවා. මේක අපිට මකලා අකුරු ටයිප් කරන්න පුළුවන් ඈ. හරි. ලොකු විස්තරයක් ටයිප් කරන්න මට ඕනේ මේක හදා ගන්න පුළුවන්. වලක් කරන්නත් පුළුවන්. පික් සයිස් එකකින් විතරක් ගන්නත් පුළුවන්. මේවා රිසයිස් කරන්න විදිහ ගන්නත් පුළුවන්. උකට අපි කියනවා ටෙක්ස්ට් ඒරියා කියලා. හරි. එතකොට ටෙක්ස්ට් එකේ ඉන්පුට් ටයිප් ටෙක්ස්ට් එකෙන් කරන්නේ මොකද්ද? තනි ටෙක්ස්ට් බොක්ස් එකක් හදනවා. ටෙක්ස්ට් ඒරියා කියන එකකින් කරන්නේ මේ වගේ විස්තරයක් ටයිප් කරන්න පුළුවන් ස්ථානයක් ගොඩනගනවා. හරි. රයිට්. ඊට පස්සේ password input එක තියෙනවා. ඒක අර text එක වගේමයි. ඒක කියනවා මොකද්ද? input type password. ඒ කියන්නේ පරිශීලකයන්ගෙන් මුරපදයක් ලබා ගැනීමට යොදා ගැනීම. එතකොට වෙනස තියෙන්නේ මොකද්ද? input type text ගත්තාම ගොඩනැගෙන box එකේ අපි type කරන අකුරු ටික අපිට පේනවා. හැබැයි input type password ගත්තාම අපි type කරන අකුරු ටික අපිට පෙන්වන්නේ නැහැ. ඔක තමයි වෙනස. මේදී පරිශීලකයන්ගෙන් මුරපදයක් ලබා ගැනීමේදී මුරපදය ආවරණය කර දක්වයි. ඒක අපිට පෙන්වන්නේ නැහැ. ඒක හයිඩ් කරලා තියෙනවා. හරි. ඒ වගේම කියනවා මේදී name value size සහ max length යන උපලක්ෂණ භාවිතා කළ හැකියි. එකත් එක්ක අර උපලක්ෂණ පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. අපි බලමු. password. right මේදී මම මේක ක්‍රියාත්මක කරලා පෙන්නුවත් එදිනෙත් පාස්වර්ඩ් එක මම අර පේන්න ඕනෙ හින්දා ෆොන්ට් සයිස් එක ගන්නම්. text box එක වගේමයි. දැන් අපි මෙතන ගිහලා type කරනකොට ඒ type කරනවා වෙනත් විදිහින් dot එකක් විදිහට. එක්ක තරුවක් එක්ක dot එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඒත් අපිට අර අකුර මොකද්ද කියලා පෙන්වන්නේ නැහැ. ඒකේ password box එකේ ස්වභාවය. හරි. ඔය තියෙන්නේ මූලික inputs තුනක්. තේරුණානේ? ඊට පස්සේ අපිට තියෙනවා checkboxes, radio button, select box, color, date, time, file update එක, button එක, ඒ වගේම අවසානයේ submit එක වගේම reset එක. ওই buttons ටික කතා කරන්න තියෙනවා. ඒතර ඒ buttons සහ මේ controls භාවිතා කරලා ගොඩනගන්න page එකකුත් තියෙනවා 23 වෙනි පිටුවේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා
නමවෙනි පිටුවේ තියෙන පුතේ HTML විවරණ comments. ඊට පස්සේ අවසානයේ තියෙන HTML වල තවත් tag එකක්, due tag එක වර්තමානයේ බොහොම පුළුල්ව භාවිත කරන tag එකක්. ඉතින් අපිට නම් එකකින් ලොකු ප්‍රයෝජනයක් මේ වෙලාවේ නැහැ. මොකද හේතුව අපිට මේකෙදි පුතේ ලොකු සංකීර්ණ pages design කරන්න නැහැ නේ. නේ? ඒ නිසා අපිට මේ due tag එක වගේ එකක් ප්‍රායෝගිකව භාවිත කරලා තියෙනවා paper එකේ තියෙන්න පුළුවන්. නමුත් අපිට භාවිත කරලා ලියන්න දෙන්න තියෙන එකට බොහොම අඩුයි. හැබැයි ලියන්න දුන්නත් ලියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ ඈ. ඒක තමයි පුතේ අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ මේ HTML වල. ඊට පස්සේ අපිට එන්න තියෙන්නේ CSS කියන කොටස. හරි. එහෙමනම් මම අද බලාපොරොත්තු වුණාටත් වඩා තියරීකී කාරණා ටික කතා කරා. එතකොට දැන් අද 18 වෙනිදා. එතකොට අපිට ලැබෙන සුමානේ 25 වෙනිදා මේ මාසේ ක්ලාස් එකක් තියෙනවා. ඒක මේකෙන් ටියුට් එක සම්පූර්ණ කරන්න පුළුවන්. හරි. එතකොට ලැබෙන සුමානෙත් අපි උදේවරුව ගමු තියරී කතා කරන්න. එතකොට අපිට පැය 3ක් 4ක් මේක කතා කරනකොට නෝට් එක සම්පූර්ණයෙන් අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න යන්න පුළුවන්. ඊට පස්සේ මොකද උදේවරුවේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ගත්තොත් අපිට අර සමහර ප්‍රශ්න වලට අදාළ කරන තියරීක අපි ආවරණය නොකර ප්‍රශ්න සාකච්ඡා කරන එක ප්‍රායෝගික නැහැ. හරි. ඒ නිසා ඒක අපි අර විදිහට කරමු. එහෙනම් මම අදට ඔතනින් නවත්තනවා ඒ කාරණා. ඒක අපිට මේ දැන් කතා කරපු කාරණා බොහොමයක් ප්‍රමාණවත් අපිට ඊගාවට ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. ඒතර අපි සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්න ටික විතර සාකච්ඡා කරමු. නැත්නම් මට මේ කතා ක්‍රමය මේ ඉවර කරන්න පුළුවන්. මේක ඉවර කරාට වැඩක් නැහැ. ඔයගොල්ලන්ගේ ඔළුවට මේවා එන්නත් ඕන. හරි. ඒ නිසා මම එහෙම මේ කොහොම හරි සිලබස් එක කවර් කරන්න ඕනි කියන ස්ථාවරයෙන් වැඩේ කරගෙන යන්නේ නැහැ. හරි. රයිට්. ඔයගොල්ලෝ මම කලින් කිව්වා දැන් මේ සිටුේෂන් එකේ මේ විදිහට ක්‍රියාත්මක වෙයි කියන එක සම්බන්ධව අපි විතින් විතර කතා කරා, සැරෙන් කතා කරා. ඒක මම දැක්කා. නේ? ඒකේ අනුව ඒකට ගැළපෙන විදිහට බොහොම නේ හිමින් ප්‍රමාණිකූලවම පාරන්ටි කවර් කරගෙන ආවා. හරිද? රයිට්. එතකොට මේ නොවැම්බර් 15 exam හිටින් නැහැ කියන එකත් මම දැන්ට සුමාන 3-4ට කලින් ඔයාලට කිව්වා. ඒ අනුව ගිය සුමානෙකට ඒක තීරණය වුණා. රයිට්. තාම ඉතින් පැහැදිලි නැහැ කවද්ද exam තියෙන්නේ කියලා. බොහෝ විට පුතේ ජනවාරි මාසේ මුලට ඔබ යනවා. හරි. සමහරට ඒක ජනවාරි අග වෙන්නත් පුළුවන්. රයිට්. එහෙම තත්වයක් තමයි මට නම් පේන්නේ පෞද්ගලිකව මම හිතන විදිහට. බලමු අපි. රයිට්. එතකොට මේ අපි එහෙනම් ඔතනින් අදට තියරි කතා කරන එක නවත්තමු.